अरे පළවෙනි පේපර් එක මේ පේපර් එක ඇවිල්ලා තියෙන්නේ මිනුම් සහ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර කියන පාඩම් දෙකේ. ඒතර අපි යමු පේපර් එකට. රයිට් පළවෙනි ප්‍රශ්නේ අහලා දෙනවා. පහත සඳහන් කුමක් ගුණාකාරයක් සහිත උපසර්ගයක් වේද? පහත සඳහන් කුමක් ගුණාකාරයක් සහිත උපසර්ගයක් වේද? එතකොට උපසර්ග භෞතික විද්‍යාවේ තියෙන උපසර්ග කියන ඒවා උපසර්ගනේ උපසර්ග කියලා කියන්නේ කිලෝ මෙගා නැනෝ එතකොට සෙන්ටි මිලි ඔන්න ඔය වගේ දේවල් තමයි උපසර්ග කියලා කියන්නේ උපසර්ග බෙදනවා භෞතික විද්‍යාවේ ප්‍රධාන කොටස් දෙකකට එකක් තමයි ගුණාකාර සහිත උපසර්ග ගුණාකාර සහිත උපසර්ග සහ උපගුණාකාර සහිත උපසර්ග කියලා උප ගුණාකාර සහිත උපසර්ග කියලා මේ ගුණාකාර සහිත උපසර්ග කියලා කියන්නේ 10 ධන බල තියෙන ඒවා උදාහරණයක් විතර ගත්තොත් කිලෝ එද කිලෝ කියලා කියන්නේ 10 3යි නේද මෙගා කියලා කියන්නේ 10 6යි ඊළඟට තව ගත්තොත් එහෙම රයිට් ගිගා කියලා කියන්නේ 10 9යි හරිද ටෙරා කියලා කියන්නේ 10 12යි මෙන්න මේ වගේ 10 ධන බලයන් තියෙන 10 ධන දර්ශක තියෙන ඒවා අපි කියනවා ගුණාකාර සහිත උපසර්ග කියලා ඊළඟට උපගුණාකාර සහිත උපසර්ග කියලා කියන්නේ රයිට් මෙන්න මේ වගේ සෙන්ටි 10 ඍණ 1 හරි ඊළඟට සෙන්ටි සෝරි ඩෙසි ගත්තොත් 10 ඍණ 1 හරි සෙන්ටි ගත්තොත් 10 ඍණ 2 ඊළඟට මිලි ගත්තොත් 10 ඍණ 3 නේ ඊළඟට අපි ගත්තොත් රයිට් මයික්‍රෝ වගේ ගත්තොත් 10 ඍණ 6 ඊළඟට නැනෝ ගත්තොත් එහෙම 10 ඍණ 9 හරිද මෙන්න මේ වගේ 10 ඍණ රයිට් පිකෝ වගේ ගත්තොත් 10 ඍණ 12 10 ඍණාගයන් තියෙනවා කියන උපසර්ග උපගුණාකාර සහිත උපසර්ග කියලා. හරි එතකොට මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ පහ සඳහන් කුමක් ගුණාකාරයක් සහිත උපසර්ගයක් කියන්නේ. ඒ කියන්නේ ධන ආගයක් තියෙන ධන බලයක් තියෙනවා. උත්තරේ පහ විදිහට තමයි ගන්න පුළුවන් කිලෝ. එළවලා දාව. right. එතකොට මේක හරි සරල ප්‍රශ්න පත්‍රයක්. සරල ප්‍රශ්න තියෙන්නේ මොකද හේතුව මේ පේපර් එක හැදලා තියෙන්නේ මිනුම් සහ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ කියන අපේ සිලබස් එකේදී සරලම පාඩම් දෙකේ. सरल पाठ हेदीच पेपर एक सरल सरल प्रश्न देसी प्रश्न इलगट अंशोक विभव शक्ति यु अचल लक्ष्य सीट मणिलुलाबन दूर एक समग विचलन अरे यु समान समीकरण यु समान ए मूल एक्स बिदीम राइट एक्स दान बी එතන b ධන කැපිටල් b වෙන්න ඕනේ හරිද ඒක පොඩ්ඩක් හදා ගන්න එතන b කැපිටල් b වෙන්න ඕනේ හරි සමීකරණයෙන් ලබා දෙනු ලැබේ a හා b නියත වන අතර ab ගුණිතේ මාන මොකක්ද කියලා අහනවා රයිට් a හා b නියත වන අතර ab ගුණිතේ මාන මොනවද කියලායි අහන්නේ දැන් මාන ගැන කතා කරාට පස්සේ අපි දන්නවා ප්‍රධාන මාන තුනක් අපි a level මට්ටමින් ඉගෙන ගන්නවා a level මට්ටමින් ප්‍රධාන මාන තුනක් ඉගෙන ගන්නවා ස්කන්ධයේ m නේද දිග l රයිට් දිගේ මාන l කාලයේ මාන t රයිට් ඔන්න ඔය තමයි ප්‍රධාන මාන තුන මංකව මේට අමතරව මෙන්න මේ මාන ටික මතක තියාගෙන ඉන්න. මොකද මේවා හැමතිස්සෙම භාවිත වෙන මාන. රයිට්? මේ වේගයේ සහ ප්‍රවේගයේ මාන L ඍණ 1. හරි. වේගයේ සහ ප්‍රවේගයේ මාන L ඍණ 1. ත්වරණයේ මාන ගත්තොත් මේක බෙදීම කාලයනේ. L ඍණ 2. බලයේ මාන ගත්තොත් ස්කන්ධේ වාරයක් ත්වරණයනේ. එතකොට ML ඍණ 2. හරිද? බලයේ මාන ML ඍණ 2. ඊළඟට ශක්තියේ මාන ගත්තොත් ශක්තිය සහ කාර්යයේ මාන. ශක්තියේ මානයි කාර්යයේ මානයි සමානයි. ශක්තියේ කාර්යයේ මාන සමාන සමානයි ml වර්ග t ඍණ 2 ශක්තියේ මානත් ml වර්ග t ඍණ 2 කාර්යයේ මානත් ml වර්ග t ඍණ 2 හරිද ඔය මාන හැමතිස්සෙම වගේ භාවිතා වෙන මාන ඒ නිසා ඔය ටික මතක තියාගෙන ඉන්න ඕනේ රයිට් ඊළඟට දැන් ගානේ අහන්නේ රයිට් මෙන්න මේ සමීකරණය දීලා දෙනවලු මේ u කියලා කියන්නේ ශක්තියලු x කියලා කියන්නේ දුරලු එහෙනම් a සහ b ගේ මානවල ගුණිතය කොච්චරද කියලා අහනවා හරි ගුණිතය කොච්චරද කියලා අහනවා කොහොමද දන්නේ මෙන්න මේව යදන්න වෙන්නේ රයිට් දැන් අපිට තියෙනවා මාන ගැන කතා කරද්දී මූලධර්මයක් මාන සමජාතීත්වයේ මූලධර්මය කියලා. ඒකෙන් කියවෙන්නේ සමීකරණයක හැම පදයකම මාන සමානයි කියන එක. හරි සමීකරණයක හැම පදයකම මාන සමානයි කියන එක. ඒ කියන්නේ පදයක් කියලා කියන්නේ එකතු කරන්නේ. තව විදිහකට කිව්වොත් එහෙම සමීකරණයක එකතු කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්, සමාන වෙන හැම පදයකම රයිට් මාන සමානයි. දැන් එහෙම ගත්තාම රයිට් මේ x ගේ මාන b ගේ මාන වලට සමාන වෙන්න ඕනේ. මොකද x b ට එකතු කරගන්න තියෙන්නේ. රයිට් x ගේ මාන b ගේ මාන වලට සමාන වෙන්න ඕනේ. ඒක b ගේ මාන සමාන වෙන්න ඕනේ. රයිට් x ගේ මාන වලට x කියලා කියන්නේ දුරක් ඒ නිසා x ගේ මාන l ඒ නිසා b ගේ මානත් l වෙන්න ඕනේ. ඔන්න අපි b ගේ මාන හොයාගත්තා. දැන් අපි හොයාගමු a ගේ මාන. ඊට පස්සේ දෙක ගුණ කරා නම් හරිනේ.
මම මේ සමීකරණය මෙහෙට ගුණ කරලා මෙන්න මෙහෙම ලියා ගන්නවා u x ධන u b සමානයි බං a මූල x කියලා හරිද right මාන සමජාතීත්වයේ මූල ධර්මයට අනුව මෙන්න මේ u x කියන පදේ මාන සමාන වෙන්න ඕනේ u b කියන පදේ මාන සමාන වෙන්න ඕනේ a මූල x කියන පදේ මාන වලට සරල දේවල් පොඩි දේවල් right එහෙනම් right මේ බලන්නකො a මූල x ගේ මාන සමාන වෙන්න ඕනේ නේද එහෙනම් මේ මෙන්න මේ දෙක අපි ගන්නකො මම මේ දෙක ගන්න u b ගේ මාන වලට හරි දැන් a මූල x x ගේ මාන l නේ මෙතන l නෙමෙයි තියෙන්නේ හැබැයි මූල l හරිද මූල l කියලා කියන එක මට ලියා ගන්න පුළුවන් l ගේ භාගෙවෙනි බලය කියලා හරිද ඒකේ l ගේ භාගෙවෙනි බලය කියලා ඒ කියන්නේ a ගේ මාන වාරයක් x මූල x ගේ මාන වෙනකොට මට ලියා ගන්න පුළුවන් l ගේ භාගෙවෙනි බලය කියලා right u කියලා කියන්නේ ශක්තියක් ශක්තියේ මාන ml වර්ග තීරින දෙක ml වර්ග තීරින දෙක b ගේ මාන අපි හොයාගත්තා l කියලා හරි b ගේ මාන අපි හොයාගත්තා l කියලා එහෙනම් ඒ ගේ මාන සමාන වෙනවා right ඒ ගේ මාන සමාන වෙනවා මේකෙන් මේක ගුණ කරාට පස්සේ n l ඝණය තීරින දෙකනේ මේක බෙදන්න ඕනේ l ගේ භාගෙවෙනි බලය හරි මේ l ගේ භාගෙවෙනි බලය උඩට රන් ආවට පස්සේ l ඍණ 1 බෙදීම දෙක වෙනවා right l 1 බෙදීම දෙක උඩට රන් ආවට පස්සේ l ඍණ 1 බෙදීම දෙක වෙනවා එතකොට ඒ ඍණ 1 බෙදීම දෙකයි මේ ධන 3යි එකතු වුණාට පස්සේ right ඒ ගේ මාන සමාන වෙනවා m l 3යි l ඍණ भाग्य एक पास राइट एल पहादी में देखने तो पहादी में देखे और नाव उन्हें एक मान अरे तो नाव एक मान राइट आप यहाँ ने ए गुण किरी में बी के मान ए गुण किरी में बी के मान राइट ए के मान आवा एम एल अर्द एम एल पहादी में देखाई तीरी ना देखा किला हर पहादी में देखाई तीरी ना देखा किला बी के मान एल है ना एल के लिए एल लिखने अब तरम हाइट तो रे मेकाई मेकाई गुण वेदी मेकाई मेकाई एक तो बिनो ने एल एल गुण वेदी हाइट एल के दर्शक एक तो बिनो वहाँ वेदी में देखा एक का एक तो नाड़ पास से राइट हाथ वेदी में देखा बिनो हाथ वेदी में देखा ही टीरी ना देख राइट उत्तरे तो गाने बोलवा एम एल हाथ वेदी में देखा ही टीरी ना देख के अरे एम एल हाथ वेदी में देखा ही टीरी ना देख के लगाने बोलो सर्व देवा राइट हरे इलेक्ट තියෙන ගාන මම හිතන්නේ පාස් පේපර්ස් වල තියලා තිබ්බ ගාන right තුන්වෙනි එක විකිරණශීලී නියතියක ශේවීමේ ශීඝ්‍රතාවයේ a කාලයේ t සමග වෙනස් වීම මෙන්න මේ සමීකරණය මගින් ලබා දේ ලැම්ඩාහි ඒකක වන්නේ හරිද right ලැම්ඩාහි ඒකක වන්නේ හරිද a සමානයි a නොට් ඍණ ලැම්ඩා t කියලා තමයි එතකොට හරි right ලැම්ඩායි ඒකක කොච්චරද කියලා අහනවා. දැන් ඒක සරල කතාවක් නේද? රයිට්. අපි දන්නවා දර්ශක නීතියක් තියෙනවා. සෝරි දර්ශක නෙමෙයි. රයිට්. මානවල නීතියක් තියෙනවා. දර්ශකවල මාන එක වෙන්න ඕනේ. දර්ශකයක මාන එක වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේකේ මාන මොකක් වෙන්න ඕනේද? එක වෙන්න ඕනේ. හරිද? මේක මානවල තියෙන නීතියක්. රයිට්. දර්ශකවල මාන එකයි. හරි. ඒ කියන්නේ ඍණ ලැම්ඩා t කියන එකේ මාන රයිට් එක වෙන්න ඕනේ. හරිද? රයිට්. ඍණ දැන් මට මේක ලියන්න පුළුවන් ඍණ වෙනුවට ඍණ 1 දා ගන්න පුළුවන්නේ ඍණ 1 කේ මානත් එකයි නේ මොකද ඕනම සංඛ්‍යාවක මාන එකයි හරි උතර මට මෙහෙම ලියන්න පුළුවන් ලැම්ඩා ගේ මාන t ගේ මාන කියලා කියන්නේ t කියන්නේ කාලයනේ කාලයේ මාන කැපිටල් t සමානයි 1යි එතකොට ලැම්ඩා ගේ මාන සමානයි right 1 බෙදීම t a කියන්නේ බං t ඍණ 1යි ඕන ලැම්ඩා ගේ මාන අපෙන් අහන්නේ ලැම්ඩා ගේ මාන නෙවෙයි right ලැම්ඩා ගේ ඒකක right ලැම්ඩා ගේ මාන t ඍණ 1යි නං ලැම්ඩා ගේ ඒකක මොකක් වෙනවද s ඍණ 1ක් වෙන්න ඕන සරල කතාවක් ओणम भौतिक राशि मान दीलाे भौतिक राशि व्युत्पन्न उदाहरण एम वर्ग एल टी उदाहरण मुखारी भौतिक राशि अपड़को मान मेना भौतिक राशि मन ऐकान हर सर लाईना एम वर्ग इनकेजी वर्ग एल के लिए दिग्ने दिग मैंने मीटर मीटर वाले ऋण देख टी के लिए खाली नहीं खाली मैंने ऋण एक मेन में मानव भौतिक राशि एक मेन में लैम्डा के मान टी ऋण एक ना लैम्डा के एक के सर लेने हरे इलगट इलग राइट इलगट के ना एक के पावतीन भौतिक राशि को मग ඒකකයක් පවතින සමහර භෞතික විද්‍යාවේ සමහර රාශීන් තියෙනවා ඒවට ඒකක නැහැ හරි රයිට්
වික්‍රියාව කියන එකට ඒකකයක් නැහැ. සාපේක්ෂ ඝනත්වය කියන එකට ඒකකයක් නැහැ. ඝර්ෂණ සංගුණකය කියන එකට ඒකකයක් නැහැ. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන එකට ඒකකයක් නැහැ. ප්‍රසාරණ සංගුණකය කියන එක ඒකකයක් තියෙනවා. හරි මම පොඩ්ඩක් මේ භෞතික රාශිය පොඩ්ඩක් විස්තර කරන්නම්. දැන් වික්‍රියාව රයිට් වික්‍රියාව සාපේක්ෂ ඝනත්වය සාපේක්ෂ ආර්ද්‍රතාවය ඝර්ෂණ සංගුණකය රයිට් වැඩිකර තියෙන්නේ. හරි රයිට් ප්‍රසාරණ සංගුණකය. හරි දැන් වික්‍රියාව කියලා කියන්නේ අපි දන්නවා පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියලා පාඩමේ තමයි වික්‍රියාව කියලා එන්නේ. මම උදාහරණකින් මම වික්‍රියාව කියන පැහැදිලි කරන්නම්කෝ. රයිට් මෙන්න මෙහෙම තියෙනවා x දිගක් තියෙන රයිට් x දිගක් තියෙන මෙන්න මේ වගේ දණ්ඩක් හරි මොකක් හරි පටියක් හරි දෙනවා. රයිට් ඒක මම මෙන්න මෙහෙම f බලයක් දීලා අදිනවා. හරිද? ඇද්දට පස්සේ මම කියනවා මේක දිග වැඩි වෙච්ච ප්‍රමාණය මම කියනවා ඩෙල්ටා x කියලා. ඩෙල්ටා x ප්‍රමාණයක් දිග වැඩි වෙලා තියෙනවා. මෙහෙම බලයක් දීලා ඇද්දට පස්සේ. හරිද? අර වික්‍රියාව කියලා කියන්නේ රයිට් වික්‍රියාව කියලා කියන්නේ හරි වැඩි වෙච්ච දිග බෙදීම මුල් දිග. ඔකට තමයි වික්‍රියාව කියලා කියන්නේ. දැන් මේක පරිමාවට උනත් දාන්න පුළුවන්. දැන් පරිමාව මාක් හරි දැන් අපි කියමු මේ වගේ ස්පොන්ජ් එකක් මෙහෙම බලයක් දීලා අදිනවා දෙපැත්තට. ඒක පරිමාව වැඩි වෙනවනේ. නැත්නම් මොකද බලයක් දීලා පොඩි කරනවා. හරි? එතකොට ඒ පොඩි වෙච්ච පරිමාව නැත්නම් පරිමාවේ සිදුවන වෙනස බෙදීම මුල් පරිමාවට තමයි වික්‍රියාව කියලා කියන්නේ. වර්ගඵලයකට උනත් ඒක දාන්න පුළුවන්. හරි? එතකොට දැන් මෙතන රයිට් වික්‍රියාව කියලා කියන්නේ වැඩි වෙච්ච දිග බෙදීම මුල් දිග. එතකොට මෙතනත් ඒකකේ m මෙතනත් ඒකකේ m m කැපිලා කියද්දි වික්‍රියාව ඒකක නැති වෙලා යනවා. හරිද? රයිට්. ඊළඟට ඝර්ෂණ සංගුණකේ. ඝර්ෂණ සංගුණකේ ගැන කතා කරොත් ඝර්ෂණ බලය අපි දන්නවනේ ඝර්ෂණ බලය සමානයි ඝර්ෂණ සංගුණකේ වාරයක් අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. එතකොට ඝර්ෂණ සංගුණකේ සමානයි ඝර්ෂණ බලයේ බෙදීම අභිලම්බ ප්‍රතික්‍රියාවනේ. හරිද බා? රයිට්. එතකොට මේක මනින්නේ නිව්ටන් වලින් මේක මනින්නේ නිව්ටන් වලින් නිව්ටන්ට නිව්ටන් කැපිලා ගියාට පස්සේ ඝර්ෂණ සංගුණකේට ඒකක නැති වෙලා යනවා. කතාව දෙනවනේ හරි සරලද? ඊළඟට ඊළඟ එක මොකද්ද? ඊළඟ එක තමයි සාපේක්ෂ ඝනත්වය. සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ මොකක් හරි එකක සාපේක්ෂ ඝනත්වය සමානයි ඒ ද්‍රව්‍යයේ ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය. ද්‍රව්‍යයේ ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය. ජලයේ ඝනත්වය වගේ කී ගුණයක්ද කියන එක තමයි සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ. එතකොට අපි හිතමු මොකක් හරි ද්‍රව්‍යයක ඝනත්වය. මොකක් හරි ද්‍රව්‍යයක ඝනත්වය 2000යි. ඝන මීටරයකට කිලෝග්‍රෑම් 2000යි. ජලයේ ඝනත්වය අපි දන්නවා ඝන මීටරයකට කිලෝග්‍රෑම් 1000යි කියලා. හරිද? එතකොට මොකක් හරි ද්‍රව්‍යයක ඝනත්වය ඝන මීටරයකට කිලෝග්‍රෑම් 2000යි නම් යාගේ සාපේක්ෂ ඝනත්වය සරලව දෙකයි. එනවා කියන්නේ දෙකයි. ඉන්න ජලයේ ඝනත්වය වගේ දෙගුණයක්. එතකොට සාපේක්ෂ ඝනත්වයටත් මොනවා නැද්ද? ඒකකට. ඊළඟට මේක තිබ්බේ සාපේක්ෂ ආර්ද්‍රතාවය. රයිට්? සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ මොකද්ද? සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා පොඩ්ඩක් නිකන් මතක් කරගමු. රයිට්? සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ මොකක් හරි අවකාශයක ඒකක පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධය. ඒකක පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධය බෙදනවා. ඒ අවකාශයේ ජල වාෂ්ප වලින් සම්පූර්ණ වෙලා නම් තියෙන්නේ ඒකක පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධය. මොකද්ද බං? ඒකක පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධයේ බෙදීම ඒ අවකාශයේ සම්පූර්ණ නම් ඒකක පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධය. හරි? ඒක උඩ ඒකකක් සමානයි යට ඒකකක් සමානයි. උඩ ඒකක වලට යට ඒකක වලට යට ඒකක කැපිලා නිකන් උත්තරේ එන්නේ නිකන්ම 100 ගණන්ක් විදිහට. ඒකකනේ. තේරෙනවද කෙනෙක්? රයිට්. ඒකට උත්තරේ විදිහට දැන් මෙතන ගන්න පුළුවන් ප්‍රසාරණ සංගුණකේ. රයිට් ප්‍රසාරණ සංගුණකයට ඒකක තියෙනවා රයිට් ඇත්තටම භෞතික විද්‍යාවේ ප්‍රසාරණ සංගුණක තුනක් තියෙනවා අපි ඉගෙන ගත්තා එකක් තමයි රේඛීය ප්‍රසාරණ සංගුණකය අනිත් එක වර්ගඵල ප්‍රසාරණ සංගුණකය අනිත් එක පරිමාව ප්‍රසාරණ සංගුණකය හරිද රේඛීය ප්‍රසාරණ සංගුණකය වර්ගඵල ප්‍රසාරණ සංගුණකය පරිමාව ප්‍රසාරණ සංගුණකය හරිද දැන් මම මෙතනින් එකක් අරගෙන මම පොඩ්ඩක් විස්තර කරන්නම් රේඛීය ප්‍රසාරණ සංගුණකය කියලා කියන්නේ මොකක්ද? රේඛීය ප්‍රසාරණ සංගුණකය කියලා කියන්නේ මොකක් හරි ද්‍රව්‍යයක ඒකක දිගක් සෙල්සියස් අංශක එකකින් එහෙම නැත්නම් කෙල්වින් එකකින් උෂ්ණත්වය වැඩි කරාට පස්සේ ඒ එයාගේ දිගේ සිදුවන වැඩිවීමට තමයි එයාගේ රේඛීය ප්‍රසාරණතාවය කියලා කියන්නේ. මොකක් හරි වස්තුවක ඒකක දිගක් අරගෙන එයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් එහෙම නැත්නම් කෙල්වින් 1කින් වැඩි කරාට පස්සේ එයාගේ දිග කොච්චරක් වැඩි වෙනවද? අන්න ඒකට තමයි රේඛීය ප්‍රසාරණ සංගුණකය කියලා කියන්නේ. ඒක රේඛීය ප්‍රසාරණ සංගුණකය සමානයි මොකද ඩෙල්ටා L වැඩි වෙච්ච දිග බෙදනවා රයිට් ආරම්භක දිගෙන් ඒක බෙදනවා වැඩි කරපු උෂ්ණත්වය. මොන රේඛීය ප්‍රසාරණ රයිට් වර්ගඵල ප්‍රසාරණතාවය ගත්තොත් එහෙම ඉතින් වැඩි වෙච්ච හරි වර්ගඵලයේ සිදුවන වැඩිවීම රයිට් බෙදනවා ආරම්භක වර්ගඵලයේ වැඩි කරනවා ඩෙල්ටා තීටාගෙන් පරිමාව ප්‍රසාරණතාවය ප්‍රකාශ කරනවා ඩෙල්ටා v බෙදනවා v වාරයක් ඩෙල්ටා තීටාගෙන් හරිද සරල වේවා. අතර මෙතන මේ වගේ එකක මොනවද? මේ වගේ එකක වාර තේරෙනවා මෙතන එකකට මෙතන එක කැපෙනවා මෙතන එකකට මෙතන එක කැපෙනවා මෙතන එකකට මෙතන එක කැපෙනවා උත්තරේ එනවා තුනේම එකකෙන්නේ සෙල්සියස් අංශකයට. එහෙම නැත්නම් SI එකක වලින් කිව්වොත් එහෙම කෙල්විනේට. මේ තුනේම එකක සෙල්සියස් අංශකයට එහෙම නැත්නම් කෙල්විනේට.
උත්තරේ ගන්න පුළුවන්. ප්‍රසාරණ සංගුණකය කියන එක. රයිට්. හරි ඊළඟට පස්සේ නේද? ඒක දින එක්තරා වර්ණීය පරිමාණයක් තනා ඇත්තේ සෙල්සියස් මිලිමීටර් 0.5ක කොටස් වලින් ක්‍රමාංකිත ප්‍රධාන පරිමාණයක කොටස් 24ක් සමාන කොටස් 25කට බෙදීමි. උපකරණයේ කුඩාම මිනුම කොච්චරද කියලා අහනවා. හරි. දැන් රයිට්. ප්‍රධාන පරිමාණයේ 0.5 මිලිමීටර කොටස් 24ක් අරගෙන වර්නිය කොටස් 25කට බෙදීමෙන් තමයි වර්නිය පරිමාණය හදලා තියෙන්නේ. හරි. රයිට්. දැන් වර්නිය පරිමාණයක රයිට් වර්නිය පරිමාණයක කුඩාම මිනිමම් හොයන්නේ හරියට සරලයි. රයිට්. පොඩි කාලේ ඉගෙන ගත්ත දේවල් රයිට්. වර්නිය පරිමාණයක කුඩාම මිනිමම් හොයන්නේ රයිට්. කුඩාම මිනිමම් හොයන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග. රයිට්. ප්‍රධාන පරිමාණයේ කොටස්ක දිග බෙදනවා. හරිද? වර්නිය කොටස් ගන්න විතරයි සරල දෙයක්. වර්නිය කොටස් ගන්නනේ. වර්නිය කොටස් ගන්නනේ. පැහැදිලිද කියන එක රයිට්. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග බෙදනවා වර්නිය කොටස් ගන්න. දැන් මේ ගානට ගියාට පස්සේ රයිට්. මේ ගානේ තියෙන්නේ කොහොමද රයිට්? එක්තරා වර්නිය පරිමාණයක් තනා ඇත්තේ මිලිමීටර් 0.5ක කොටස් වලින් ක්‍රමාංකිත ප්‍රධාන පරිමාණයක කොටස් 24ක් සමාන කොටස් 25කට බෙදීමෙන්. හරි. එතකොට ප්‍රධාන පරිමාණයේ කොටසක දිග කීයද? ප්‍රධාන පරිමාණයේ කොටසක දිග 0.5 මිලිමීටර්. ඒ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග 0.5 මිලිමීටර්. වර්නිය පරිමාණයේ කොටස් කීයක් තියෙනවද? වර්නිය පරිමාණය කොටස් 25කට 25ක් තියෙනවා. එහෙනම් කියන්නේ හරි කොටස් 25ක් තියෙනවා. එහෙනම් මේකේ කුඩාම මිනුම කියලා කියන්නේ හරිද? රයිට්. 0.5 මිලිමීටර්. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග 0.5 මිලිමීටර්. රයිට්. වර්නිය කොටස් කීයකට බෙදලාද? 25කට බෙදලා. හරිද? 25කට බෙදලා. රයිට්. එතකොට මොකද වෙන්නේ? රයිට්. 0.5 කියලා කියන්නේ භාගෙට. රයිට්. භාගෙ බෙදීම 25 කියලා කියන්නේ එක බෙදීම 50යි මිලිමීටර් කියලා නේද? වෙන කුඩාම මිනුම. दिग आकार එකක් තමයි සාමාන්‍ය වර්ණීය පරිමාණ. සාමාන්‍ය වර්ණීය පරිමාණ. අනිත් එක තමයි දීර්ඝකල. දීර්ඝකල වර්ණීය පරිමාණ. වර්ණීය පරිමාණ ගත්තොත් කොටස් දෙකක් බෙදෙනවා සාමාන්‍ය වර්ණීය පරිමාණ සහ දීර්ඝකල වර්ණීය පරිමාණ කියලා. හරිද? දැන් මෙහෙම කුඩාම මිනුම සමානයි ප්‍රධාන පරිමාණයේ කොටසක දිග බෙදීම වර්නිය පරිමාණයේ කොටස් ගණන කියලා හොයන්න පුළුවන් නේ සාමාන්‍ය වර්නිය පරිමාණවල. හරිද? දීර්ඝකල වර්නිය පරිමාණවල මෙහෙම හොයන්න බෑ. දීර්ඝකල වර්නිය පරිමාණයක කුඩාම මිනුම සමාන වෙනවා වර්නිය කොටස් දෙකක දිග. දැන් මෙතන නම් එක කොටසක දිග 0.5 නේ. ඒතර වර්නිය කොටස් දෙකක දිග කියලා කියන්නේ 1 මිලිමීටර් නේ. හරි? වර්නිය කොටස් සොරි වර්නිය නෙවෙයි ප්‍රධාන පරිමාණයේ කොටස් දෙකක දිග. ප්‍රධාන පරිමාණයේ කොටස් දෙකක දිග දිගෙන් අඩු කරනවා වර්නිය කොටසක දිග. තේරෙනවද කියන එක? වර්නිය කොටසක දිග. වර්නිය කොටසක දිග. කොහොම තමයි දීර්ඝකල වර්නිය පරිමාණවල කොඩාම මිනුම ගන්න. හැබැයි දීර්ඝකල වර්නිය පරිමාණ කියන එක අපේ සිලබස් එකේ නැහැ. මෙච්චර කාලයකට දීර්ඝකල වර්නිය පරිමාණ වලින් ගණන් ඇවිල්ලත් නැහැ. ඉස්සරහට එන්නේත් නැහැ සිලබස් එකක් වෙනස් වෙන්නේ නැත්තම්. හරිද? अट सा वेणीय परीमाण विणीय परीमाण कुड़ा मिनम गणे प्रधान परीमाणे कोटसग दिग बेदनवा वेणीय प्रधान परीमाण कोटसग दिग एक कोटसग दिग बेदनवा वेणीय परीमाणे कोटस गाने वर्णावली मानेक एक ඔතන හැදෙන්න ඕනේ 1/20 20 නෙමෙයි 1/2 අංශක කියලා. හරි. 1/2 අංශක කොටස් වලින් ක්‍රමාංකිත ප්‍රධාන පරිමාණයේ කොටස්
විසිනමයක් සමාන කොටස් 30කට බෙදීමෙන් වර්ණීය පරිමාණයක් තනා ඇත. එහි කුඩාම මිනුම. හරි ඩයිනික හිතෙන් කිව්ව හැකි බං. රයිට්. කුඩාම මිනුම කියලා කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග බෙදනවා වර්ණීය කොටස් ගානේ. හරිද? දැන් මෙතන ප්‍රධාන පරිමාණයේ කොටස් කීයද? කොටසක දිග කීයද? ප්‍රධාන පරිමාණයේ කොටසක දිග අංශක 1 බෙදීම 2යි. නේද? අංශක 1 බෙදීම 2යි. එතකොට ඒ අංශක 1 බෙදීම 2යි ප්‍රධාන පරිමාණයේ කොටසක දිග. දැන් මේකේ වර්ණීය කොටස් කීයක් තියෙනවද? කොටස් 29ක් සමාන කොටස් 30කට බෙදීමෙන් වර්ණීය පරිමාණයක් කොටස් 30කට බෙදීමෙන් වර්ණීය පරිමාණයක් තනායත. එතකොට වර්ණීය කොටස් 30ක් තියෙනවා. රයිට්? ඒ කියන්නේ රයිට්? කුඩාම මිනුම සමානයි ප්‍රධාන පරිමාණයේ කොටසක දිග බෙදීම වර්ණීය කොටස් ගණන. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග කොච්චරද? අංශක භාගයයි. අංශක භාගයයි. වර්ණීය කොටස් ගණන කීයද? වර්ණීය කොටස් ගණන 30යි. රයිට්? ඒ කියන්නේ අංශක 1 බෙදීම 60යි බං. තේරෙනද කතාව? හරි සරල පොඩි දෙයක්. තප්පර ගණන් යන්නේ. තප්පර ගණන් යන්නේ කරන්නේ. හරි නිකන්. හරි උත්තරේ එතකොට අංශක 1 බෙදීම 60යි. රයිට්. ඊළඟට තියෙනවා වීදුරු රයිට් ඊළඟ ගාන හත් වෙන එක වීදුරු පටියක ගණකම මැනීම සඳහා සකස් කර ඇති වර්ණීය කැලිපරයක් පහත රූපයේ දැක්වේ. වීදුරු පටියේ ගණකම වන්නේ. හරි වීදුරු පටියේ ගණකම වන්නේ කියලා කියනවා. දැන් රයිට් දැන් මේක සීන් එක දැන් පොඩ්ඩක් වර්ණීය පරිමාණ කුඩ මේ වර්ණීය පරිමාණ ගැන කතා කරහම බං මෙන්න මේ ටික විශේෂයෙන් වැදගත් මම පොඩ්ඩක් ආයෙ ලියන්නම් රයිට් ඒක නිසා මේ කුඩාම මිනුම කියලා කියන්නේ කුඩාම මිනුම කියලා කියන්නේ හරිද ප්‍රධාන පරිමාණයේ කොටස් ගණන ඒක ලියා ගන්න කොටස් ගණන බෙදීම රයිට් වර්ණීය කොටස් ගණන හරි වර්ණීය කොටස් ගණන වර්ණීය කොටස් ගණන කොටස් ගණන හරිද එතකොට වර්ණීය පරිමාණයක් භාවිතා කරලා හරිද වර්ණීය පරිමාණයක් භාවිතා කරලා මොකක් හරි එකක දිගමණින් අත පාඨාංක ගන්න කොහොමද හරි පාඨාංකේ සමාන වෙනවා ප්‍රධාන පරිමාණයේ පාඨාංකය ප්‍රධාන පරිමාණයේ පාඨාංකයේ ධන හරිද ප්‍රධාන පරිමාණයේ පාඨාංකයේ ධන ඒකට එකතු කරන්න ඕනේ වර්ණීය පරිමාණයේ සමපාත වෙලා තියෙන වර්ණීය කොටස් ගණන සමපාත වර්ණීය කොටස් ගණන වැඩි කරලා හරිද කුඩාම මිනුම හරිද දිගමනින්නේ මෙහෙමයි රයිට් ප්‍රධාන පරිමාණයේ කොටසක ප්‍රධාන පරිමාණයේ පාඨාංකයේ නිකම්ම කියවනවා කියවලා සමපාත වෙලා තියෙන කොටස් ගන්න වැඩි කරනවා කුඩාම මිනුමින් හරිද රයිට් දැන් වැඩි අපි යම් ගන්න දැන් මේකේ මේ රූප සටහන තියෙන මෙන්න මෙහෙමයි ඔව් මෙන්න මෙහෙමයි දී රූප සටහන හරිනේ රයිට් රූප සටහන තියෙන මෙන්න මෙහෙමයි ප්‍රධාන පරිමාණය මෙන්න මෙහෙම තියෙනවා ප්‍රධාන පරිමාණය හමු තියෙනවා මෙතන තමයි වීදුරු තහඩුව තියෙන්නේ එම් වීදුරු තහඩුව තියෙනවා මේ ඇවිල්ලා වර්ණීය පරිමාණය හරි මේ තියෙන වර්ණීය පරිමාණය හරි ඔන්නෝම දි තමයිගේ දිග කොච්චරද කියලා යහන්නේ හරි දිග කොච්චරද කියලා යහන්නේ එතකොට මේ හරි දැන් මෙතන කුඩාම මිනුම කොච්චරද මෙතන කුඩාම මිනුම අපිට ගන්න පුළුවන් ටග් ගාලා මෙහෙම හරි දැන් මේ පරිමාණය ගත්තොත් එහෙම රයිට් ඔයාලට තේරෙන්න ඕනේ මේකේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග මිලිමීටර 1යි හරි වර්ණීය කොටස් තියෙනවා වර්ණීය කොටස් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි වර්ණීය කොටස් 10කට දෙලා තියෙනවා. එතකොට 1 බෙදීම 10 කියලා කියන්නේ 0.1 මිලිමීටර 0.1යි. හරිද? මිලිමීටර 0.1යි. එතකොට දැන් මේ වීදුරුවේ ප්‍රධාන පරිමාණයේ පාඨාංකයක් පෙන්වන්නේ නැහැ. මෙතන මේ ප්‍රධාන පරිමාණයේ පාඨාංකයක් පෙන්වනම් මේ පෙන්වන්න නම් මේ වීදුරුව හරි. දැන් බලන්න මෙතන මේ වීදුරුව මෙච්චරක්වත් ඝනකම වුණොත් එහෙම ප්‍රධාන පරිමාණයේ පාඨාංක 1 මිලිමීටර 1යි කියලා ගන්න පුළුවන්. හරිද? හැබැයි මේ මිත්‍රායින් පෙන්වන්නේ මෙතරනේ දැන් මෙයාගේ පාඨාංකය ප්‍රධාන පරිමාණයේ අනුව නම් පාඨාංකයේ බිඳුවයි.
පාටාංකයක් පෙන්වන්නේ මේ වීදුරු කුට්ටිය මේ හරියට වගේ දිගුනොත් එහෙම ප්‍රධාන පරිමාණයේ පාටාංක එකයි කියලා ගන්න පුළුවන්. හරිද? මෙච්චර පළල නැහැ මේ වීදුරු මෙච්චරයි රයිට්. ඒකට ප්‍රධාන පරිමාණයේ අත්‍තර පාටාංකයක් පෙන්වන්නේ නැහැ. ඔයා හිතන්නේ මේ වීදුරු කුට්ටිය මෙච්චරක් පළලයි කියලා. එහෙනම් ප්‍රධාන පරිමාණයේ පාටාංකය මිලිමීටර 2යි කියලායි ගන්න. මේ හරියට වගේ තිබ්බනම්. හරිද? හරි. දැනට ප්‍රධාන පරිමාණයේ පාටාංකය 0යි. හරි. ඒකට එකතු කරන්න ඕනේ සමපාත වෙලා තියෙන කොටස් ගාන. සමපාත වෙලා තියෙනවා 1යි 2යි 3. හරිද? 3 වැඩි කරන්න ඕනේ කුඩාම මිලිමීටර. කුඩාම මිලිමීටර 0.1යි. එතකොට උත්තරේ හරිද? උත්තරේ හරි 0.3ක් වෙනවනේ. හරි 0.3ක් වෙනවා. එහෙනම් උත්තරය තියෙනවා. රයිට් ඔව් 0.3යි. මිලිමීටර වලින් හරි එන්නේ මේ මිලිමීටර වලින් එන්නේ. රයිට් මේ එන්නේ මිලිමීටර වලින්. එතකොට සෙන්ටිමීටර කරොත් එහෙම 0.03ක් වෙනවා. සෙන්ටිමීටර වලින් තමයි උත්තරේ. හරි. ඉතින් ඔක ඔච්චර මේ නටලා කරන්න ඕන දෙයක් නෙවෙයි. හරි. දැන් අපි දන්නවනේ මේකේ කුඩාම මිනිම 0.1යි කියලා නේද? එතකොට කුඩාම මිනිම 0.1යි නම් මෙන්න මෙතන ගැප් එක කොච්චරද? මෙන්න මෙතන ගැප් එක 0.1යි. මෙතන ගැප් එක කොච්චරද? මෙතන ගැප් එක 0.2යි. මෙතන ගැප් එක කොච්චරද? එතන ගැප් එක 0.3යි. මෙතන ගැප් එක 0.3යි. මේ වීදුරු පටි ඝනකම 0.3යි. හරි. ඉතර දඟලන්න ඕනේ නැහැ. ඉතින් ඒක ගණන් හදන්න හරි. පොඩි ගණන් හරි. මම මේ තේරෙන්නේ නැති එකක් ඉන්නවා නම් අලුතෙන් වගේ ඉගෙන ගන්න එකක් ඉන්නවා නම් උටත් තේරෙන විදිහට කරන්න හරි. ඒ නිසා මේක දැන් පුළුවන් නම් extra ලොකුවට ගන්න එපා මේක හරි. ඒ ඇති හරි. 8 වෙනි එක. මූලාංග දෝෂ පිළිබඳ කර ඇති පහ සඳහන් ප්‍රකාශන සලකා බලන්න. රයිට් ඒ. දෙන ලද උපකරණයක මූලාංග දෝෂය මිනුම්මේ අගේ මත රඳා පවතී නෑ. මූලාංග දෝෂයක් කියලා කියන්නේ අර හණු එකිනෙක ස්පර්ශ වෙලා තියෙද්දි හරිනම් පෙන්වන්න ඕනේ බිඳුවනේ. ඒ උපකරණයේ නිවැරදි උපකරණය නම් හණු එකිනෙක ස්පර්ශ වෙලා තියෙද්දි පෙන්වන්න ඕනේ බිඳුව. හැබැයි බිඳුව පෙන්වන්නේ නෑ කියලා කියන්නේ එක්කෝ ඒ හණු ගෙවිලා යටට ගිහිල්ලා එහෙම නැත්නම් ඒ හණු අතර මොනවා හරි අපද්‍රව්‍යයක් ඉර වෙලා. හරිද? එතකොට ඒ එකට තමයි මූලාංග දෝෂයක් කියලා කියන්නේ. එතකොට ඒ මූලාංග දෝෂය මිනුම් මේ අගේ මත රඳා පවතින්නේ නෑ. මිනුම කොච්චර ලොකු වුණත් කොච්චර පොඩි වුණත් අර මුලදී වැඩි වෙලා තියෙන එක හරි අඩු වෙලා තියෙන එක හරි අඩු වෙලා හෝ වැඩි වෙලා පේනවම තමයි. හරි. ඒකට බී වල කියනවා මිනුම නැවත නැවත කිසිම වරක් ගැනීමේදී මූලාංග දෝෂය ඉවත් කළ හැක. එහෙම කරන්න බෑ. හරි. මොකද ඒකේ අර ආරම්භයේදී තියෙන වැරද්ද රයිට් ඒ හණු ගෙවිලා හෝ හණු අතර මොනවා හරි හිර වෙලා තියෙන ඒ ආරම්භයේදී තියෙන වැරද්ද මිනුම් කිහිපයක් ගත්තා කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒ හැම මිනුමකටම මේ මූලාංග දෝෂය ඇඩ් වෙන එක වෙන්නේ. හරිද? ඒකට නිසා මිනුම් කිහිපයක් අරගෙන මූලාංග දෝෂය ඉවත් කරන්න බෑ. හරි. ඒකට සී වර්නිය පරිමාණ සහිත උපකරණවල පමණක් මූලාංග දෝෂ පවතී. වර්නිය පරිමාණ සහිත උපකරණවල පමණක් මූලාංග දෝෂ පවතී. එහෙම නැහැ. හයි වර්නිය පරිමාණ පවතින උපකරණවල පමණක් මූලාංග දෝෂ පවතී කියන එක වැරදි. දැන් මූලාංග දෝෂයක් කියලා කියන්නේ මිනුමක් ගන්න කලින් මොකක් හරි උපකරණයකින් මොකක්ම හෝ උපකරණයකින් හරිද අපි කියමුකෝ කාලේමයින ස්ටොප් වොච් එකක් කියලා. ස්ටොප් වොච් එකකින් හරි දැන් ඒ ස්ටොප් වොච් එක ස්ටාර්ට් කරන්න කලින් හරිද තියෙන්න ඕනේ බිඳුවයි කියලා මේ කාලේ. හැබැයි ඒ වෙලාවේ තප්පර 1යි කියලා පෙන්නලා තියෙනවා නම් අන්න ඒකට තමයි මූලංග දෝෂයක් කියලා කියන්නේ. හරි. එතකොට ඒක වර්නිය උපකරණයකම වෙන්න ඕනේ නැහැ. ඕනම උපකරණයක් තුළ මූලංග දෝෂයක් කියන්න පුළුවන්. දැන් හොඳම උදාහරණ ස්ටොප් වොච් එකක් ගන්නකො. ස්ටොප් වොච් එකක ආරම්භ කරන්නේ ඒක ස්ටොප් වොච් කාලේ ගණනය කිරීම පටන් ගද්දී ඒකේ පාටාංකයේ තියෙන්න ඕනේ බිඳුවයි කියලා. හැබැයි ඒ වෙලාවේ පාටාංකය හරිද 0.1යි තප්පර 0.2යි තප්පර නැත්නම් තප්පරයයි වගේ වෙලා තියෙන්න පුළුවන්. ඒකට තමයි මූලංග පාටාංකයේ ගන්න කලින් පාටාංකයක් පෙන්වන එකට තමයි මූලංග දෝෂයක් කියලා කියන්නේ. ඒක තරාදිවල වුණත් වෙන්න පුළුවන්. හරිද? ඒක කඩවලල තියෙන බඩු කිරණ තරාදිවල එහෙම. හරි. හරිනම් බඩු දාන්න කලින් බිඳුවයි ස්කන්ධේ බිඳුවයි කියලා පෙන්වන්න ඕනේ. හැබැයි එතන පෙන්නුවොත් එහෙම ග්‍රෑම් 2යි ග්‍රෑම් 3යි කියලා. හරි ඒක මූලාංග දෝෂයක් කියලා තමයි ගණන් කරන්නේ. රයිට්. ඒක වර්නිය පරිමාණයකම වෙන්න ඕනේ නේ. රයිට්. එතකොට ඒ උත්තර මං හිතන්නේ හරි පහම වැරදි. තුනම වැරදි. උත්තරේ පහ තමයි එන්නේ. රයිට්. ඊළඟට අපි කතා කරමු 9 රයිට්. 9 වෙනි ගාන. කියනවා රාශියෙන් ඔව් 9 වෙනි ගාන ගණකයක පැත්තක දිග මැනීමේදී 2% දෝෂයක් ඇති වේ. එහි පරිමාව ගණනය කරන්න. රයිට්. සෝරි.
මේක හැදෙන්න ඕනේ මම ඉඳක් කිව්වා රයිට් මේකේ වැරදි මෙහි පරිමාව ගණනය කරන්නේ නෙමෙයි ගණයේක පැත්තක දිග මැනීමේදී 100ක දෝෂයක් ඇති වේ එහි පරිමාව ගණනය කිරීමේදී ඇතිවන දෝෂය සොයන්න කියලා තමයි ඉන්න ඕනේ එහි පරිමාව ගණනය කිරීමේදී ඇතිවන දෝෂය හරි දෝෂ ගැන කතා කරද්දී මිනුම් කියන පාඩමේදී මෙන්න මෙහෙම එකක් තියෙනවා මේක මාකින් එක විදිහට ලියා ගන්න රාශීන් කිහිපයක ගුණිතෙහි භාගික දෝෂය රාශීන් කිහිපයක ගුණිතෙහි භාගික දෝෂය එක් රාශීන්ගේ දෝෂවල එකතුවට සමාන වේ එක් රාශීන්ගේ දෝෂවල එකතුවට සමාන වේ හරි එක් රාශීන්ගේ දෝෂවල එකතුවට සමාන වේ ඒ කියන්නේ බං මේ දැන් දිගමණින්ද 102ක් වෙනවලු දැන් පරිමාව කියලා කියන්නේ දිග වැඩි කිරීම පල්ල වැඩි කිරීම උස ඒතර දිගමණින්ද 102ක වැරද්දක් වෙනවලු එහෙනම් මේ පල්ලමණින්ද දැන් මේ 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 පැත්ත මණින්දි 102ක වැරද්දක් වෙනවලු මේ පැත්ත මණින්දි 102ක වැරද්දක් වෙනවලු මෙන්න මේ උස මණින්දි 102ක වැරද්දක් වෙනවලු දෝෂයක් වෙනවලු හරිද එහෙනම් අපෙන් අහනවා පරිමාව මණින්දි කොච්චරක දෝෂයක් වෙනවද කියලා දැන් දිගයි පළලයි උසයි ගුණ කරලානේ පරිමාව ගන්න හරි එහෙම මොකක් හරි රාශීන් කිහිපයක් ගුණ කරලා ලැබෙන රාශියේ දෝෂය අර මුල් රාශීන් වලදී ඇතිවන දෝෂවලට එක් දෝෂවල එකතුවට සමානයි කියලා තමයි දෝෂ පාඩමින් අපි ඉගෙන ගත්තේ. හරිද? ඒ කියන්නේ පරිමාව මණිදි ඇතිවන දෝෂය 6 sorry 2 ධන 2 ධන 2යි. ඒ කියන්නේ 6යි. හැදෙනු දෙකෙනෙක් 6යි 100ද. 106ක දෝෂයක් ඇති වෙනවා. ඒක අපි ඉගෙන ගත්ත දෙයක්. මේක ඔප්පු කිරීමකුත් කරනවා මිනුම් පාඩමේදී. හරි? මොකක් හරි රාශීන් දැන් වර්ගඵලය ගමුකෝ. හරි? අපි හිතමුකෝ දිග මණිද්දි x දෝෂයක් වෙනවා දිග මණිද්දි x දෝෂයක් වෙනවා එහෙනම් මෙන්න මේ වගේ එකක වර්ගඵලයේ මණිද්දි හරිද මෙන්න මේ වගේ එකක වර්ගඵලයේ මණිද්දි හරිද මොන වගේ දෝෂයක් ඇති වෙයිද 2x දෝෂයක් තමයි ඇති වෙන්නේ නැත්නම් x ධන x ඒ කියන්නේ 2x දෝෂයක් තමයි ඇති වෙන්නේ එහෙනම් කතාව හරි ඉතින් ඒක එහෙම ඊළඟට right දහවෙනි ප්‍රශ්නෙට ගියොත් දුස්සාවි සංගුණකයේ නියුද කනත්තේ රෝදු ද්‍රවයක් තුල අරය R රූ කුඩා ගෝලයක් V වේගයෙන් වැටේ දුස්සාවි සංගුණකයේ මාන ML ඍණයක තීරින එකවේ ගෝලයේ චලිතයේ වේග ක්‍රියා කරන බලයේ විශාලත්වයේහි වේගයේ වර්ගයට සමානුපාතික නම් බලයේ විශාලත්වය හරි නියු මත රෝ මත ආර් මත රඳා පවතින ආකාරය නිහන් තේරවද ගන්න හරි නියු මත රෝ මත ආර් මත රඳා පවතින ආකාරය තමයි යහන් එනවා මෙහෙමයි දැන් හරි මෙයා කියනවා බලය කියන එක රඳා පවතිනවලු හරි බලය කියන එක රඳා පවතිනවලු ප්‍රවේගයේ වර්ගයට ඒ වගේම නියු සහ රෝ සහ ආර් මත රඳා පවතින්නේ කොහොමද කියලා යහන්නේ හරිද මේකට අපිට භාවිතා කරන්න පුළුවන් නි මාන දැනුම රයිට් මෙන්න මෙහෙම අපි ලියා ගන්නවා රයිට් මම හිතනවා රයිට් දැන් ඒගොල්ලෝ දීලා තියෙනවානේ ප්‍රවේගයේ වර්ගය මත රඳා පවතිනවා කියලා බලේ මම හිතනවා මෙහෙම රයිට් නියු ගේ x වෙනි බලයේ මත රඳා පවතිනවා කියලා හිතනවා රෝ ගේ y වෙනි බලයේ මත රඳා පවතිනවා කියලා හිතනවා ආර්ගේ සෙට් වෙනි බලය මත රඳා පවතිනවා කියලා හිතනවා. දැන් ඔයා හිතන්නකෝ. නියුගේ වර්ගයට සමානුපාතිකයි නම් බලය මේ x සඳහා දෙකයි. හරිද? නැත්නම් එක බෙදීම නියුට සමානුපාතික වෙනවා නම් s කියන එක මේ x සඳහා ඍණයකයි. ඒ විදිහට x y z සඳහා අගයන් ටික හොයාගත්තාම පස්සේ අපිට කියන්න පුළුවන් බලය සමග නියු රෝ r විචලනය වෙන්නේ කොහොමද කියලා. හරිද? රයිට්. දැන් මම ඕන නම් මෙතෙන් ඕන නම් නිකන් සමාන කිරීමක් දාගන්න ඕන නම් රයිට්. සමානුපාතික නියතයකුත් දාන්නම්. හරි. එතකොට මොකද වෙන්නේ? දැන් මෙන්න මෙහෙමයි එන්නේ. රයිට්. හරි. දැන් බලයේ මාන කියලා කියන්නේ මම දැන් මේකේ මේකේ මාන සමාන වෙන්න එකයි මාන සමජාතීත්ව මූල ධර්මයට අනුවනේ. හරි. රයිට්. දැන් බලයේ මාන MLT ඍණ 2. ඊළඟට K ගේ මාන 1යි. රයිට්. ප්‍රවේගයේ මාන කියලා කියන්නේ LT ඍණ 1නේ බං. LT ඍණ 1ේ වර්ගය. හරිද? මේ නියු ගේ මාන දීලා තිනවා ML ඍණ 1 නේද t ඍණ 1 කියලා. ඒකේ x වෙනි බලයනේ. ඒකේ x වෙනි බලය. ඝනත්වයේ මාන අපි දන්නවා. ඝනත්වයේ කියලා කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. ස්කන්ධයේ මාන m, පරිමාවේ මාන දිග පළල වාරයක් උස කියලා කියන්නේ l ඝනය. එතකොට ml ඍණ 3.
ඒකේ වයි අරය කියලා කියන්නේ බං අරේ අරේ මානේ එල් එල් ගේ සෙට් හරි මේක පොඩ්ඩක් තව ටිකක් ලස්සනට ලියමු අපි මෙහෙම m l t ඍණ 2 සමානයි හරිද මෙහෙම ගත්තාම බං මේ m එනවා m මෙතන x එනවනේ මෙතන y එනවා ඒතර m වලට එනවා x දාන y කියලා එකක් හරි හරි l ටික මම ලියන්නම්කෝ මෙතන l l වලට එනවා 2ක් මෙතන l වලට එනවා ඍණ x මෙතන l වලට එනවා ඍණ 3යි y මෙතන l වලට එනවා ධන z අරද t ගත්තොත් t වලට මෙතන එනවා t වලට මෙතන එනවා ඍණ 2ක් මෙතන t වලට එනවා ඍණ x අනේ t වලට හරි ඔන්න ඕනේ ඔන්න ඕනවායි හරි එනවනේ කතාව දැන් දැන් රයිට් දැන් දර්ශක නීතිය පාවිච්චි කරමු දර්ශක නීතිය පාවිච්චි කරමු සමීකරණයක දෙපැත්තේ තියෙන පදවල දර්ශක සමාන වෙන්න ඕනේ කියලා දර්ශක නීතියක් තියෙනවානේ දන්නවනේ ඕලෙල් කාලේ ඉගෙන ගන්න තියෙනවානේ හයි ඒ කියන්නේ මෙහෙමයි බං මේ සමීකරණයේ මේ පැත්තේ m ගේ මාන එකයිනේ එහෙනම් මේ පැත්තේ m sorry m ගේ මාන නෙමෙයි මේ සමීකරණයේ මේ පැත්තේ m ගේ දර්ශක එකයිනේ m ගේ දර්ශක එකයිනේ l ගේ දර්ශකයත් එකයි එතකොට මේ පැත්තේ m ගේ දර්ශක එක වෙන්න ඕනේ මේ පැත්තේ l ගේ දර්ශක එකයි නම් මේ පැත්තේ l ගේ දර්ශකයක් එක වෙන්න ඕනේ මේ පැත්තේ t ගේ දර්ශකේ ඍණ 2යි නම් මේ පැත්තේ t ගේ දර්ශකයක් ඍණ 2 වෙන්න ඕනේ නම පොඩි නියමයක් තියෙනවා හරිද රයිට් ඒකෙන් අපිට හොයන්න පුළුවන් ඔය x y z කියන ඒ වගේ අගය හරි දැන් මම මෙන්න මෙහෙම ගන්න මම t කියන පදේ ගන්නම් ඉස්සරවම හරි t කියන පදේ ඉස්සරවම ගත්තට පස්සේ t ගේ මේ පැත්තේ දර්ශකේ 1යි මේ පැත්තේ දර්ශකේ ඍණ 2යි ඍණ x හරි එතකොට මේක මේකට සමාන වෙන්න ඕනේ මේ පැත්තේ දර්ශකයයි මේ පැත්තේ දර්ශකයයි සමාන වෙන්න ඕනේ කියන්නේ මෙතන ඉන්න ඕගලන්ට එනවා තේරෙනවද දැන් x සමාන බිඳුවයි කියලා එන්නේ x සමාන බිඳුවයි කියලා එනවා රයිට් ඔන්න x ගියා ගියා දැන් මම m කියන පදේ ගන්නම් m කියන පදේ ගත්තට පස්සේ m ගේ මේ පැත්තේ තියෙන මාන sorry m ගේ මේ පැත්තේ තියෙන දර්ශකය 1යි මේ පැත්තේ තියෙන දර්ශකය x ධන y x සමානයි බිඳුවයිනේ එහෙනම් බම් y සමානයි 1යි හරි දැන් යන්නම් l l කියන පදයට l කියන පදයට ගියාට පස්සේ l ගේ මේ පැත්තේ දර්ශකය 1යි මේ පැත්තේ දර්ශකය මෙන්න මේ 2 ඍණ x 2 ඍණ x ඍණ 3 y ධන z එතකොට x බිඳුවයි කියලා අපි හොයාගත්තනේ x බිඳුවයි y ගේ අගේ 1යි හරි බිඳුවක් දාලා මොකද කරන්නේ x බිඳුවයි ඊට y 1යි y ගේ අගේ 1යි එතන මෙතන x බිඳුවයි ඉංග්‍රීසි යනවා y ගේ අගේ කියනවා කියන්නේ 2 ඍණ 3 කියලා කියන්නේ ඍණ 1යි නේ ඍණ 1යි ධන z හරිද බං 2යි ඍණ 1යි සමානයි ඍණ 1යි හරිද සෙට් සෙට් සමානයි කියලා එනවා 2යි සෙට් සමානයි 2යි කියලා එනවා හරිනේ කතාව x යගේ බිඳුවයි y යගේ 1යි z යගේ 2යි හරි ඒ කියන්නේ මට මෙහෙම ලියන්න පුළුවන් හරිද v කියන එක හරි v කියන එක සමානයි නැත්නම් v කියන එක අනුලෝම සමානුපාතිකයි sorry f කියන එක අනුලෝම සමානුපාතිකයි v ගේ වර්ගයට new ගේ x නේ x කියලා කියන්නේ බිඳුවනේ ඉතින් x ගේ බිඳුව කියලා කියන්නේ මේක මත රඳාපවතින්නේ නැහැ දැන් new ගේ බිඳුව කියලා කියන්නේ එකයිනේ ඕනම පදයක බිඳුව වෙන දර්ශකය කියන්නේ එකයි ඒක ඒක නැති වෙලා යනවා තේරෙනවද කතාව රෝ ගේ y කියලා කියන්නේ රෝ ගේ y කියලා කියන්නේ y එකයිනේ රෝ ගේ 1 r ගේ set set කියලා කියන්නේ 2යි r 2 තේරෙනවද කතාව ඔන්න ඔහොම තමයි රඳාපවතින්නේ new ගේ බිඳුව ඒක වැඩක් නැහැ ලීලා රයිට් පැහැදිලි කෙනෙක් ඒතර උත්තරේ විදිහට ගන්න පුළුවන් හරි උත්තරේ දිහා ගන්න පුළුවන් පහනේ රෝ r ටද රෝ r වර්ගයටද සමානුපාතික වන අතර නියු මත රඳාපවතින හරිනේ රෝ r වර්ගයටද සමානුපාතික වන අතර නියු මත රඳාපවතින රඳාපවතින බලය කියන එක රෝ r v වර්ගයට සමානුපාතිකයි ඒ වගේම රෝ r වර්ගයටත් සමානුපාතිකයි ඒක නියු මත රඳාපවතින්නේ නැහැ හරිනේ කතාව පොඩි දෙයක් හරි right ළඟට යන්න ඊළඟ ගාන ඊළඟ ප්‍රශ්නෙට ගියාම right එතන තියෙනවා රූපේ දැක්වෙන ස්තූප අන්තරාලයේ 0.1ක් වන ස්තූප ආමාණය එක පාටාංග ලබා ගැනීමට සකස් කර ඇති අයිති ඒ වට පරිමාණයේ කොටස් 50කි උපකරණයේ කුඩාම වන්නේ අයියෝ මේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග බෙදනවා හරිද වර්නියර් පරිමාණයේ කොටස් ගානේ හරිද
ස්කරුප්පු මයිකෝමීටර් ස්කරුප් ප්‍රමාණය එක අන්තරාලය කියලා කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිගටයි. රයිට්. අන්තරාලය කියලා කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිගට. හරිද? රයිට්. එතන මෙතන අන්තරාලය 0.5 මිලිමීටරලු වට පරිමාණය කොටස් 50කට බෙදලා. එහෙනම් මොකද වෙන්නේ? රයිට්. එහෙනම් මොකද වෙන්නේ? රයිට්. කුඩාම මිනුම සමාන වෙනවා. කුඩාම මිනුම සමාන වෙනවා. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග 0.5 මිලිමීටර. ඒක බෙදලා 50කට. හරිද? ඒ කියන්නේ හරිද? ඒ කියන්නේ කියනවා හරි ඒ කියන්නේ 0.01 මිලිමීටර් කුඩාම මිනුම වෙනවා. හරිනේ කතාව. රයිට්. ඊළඟට හරි 0.01 මිලිමීටර් උත්තරේ එක. හරිද උත්තරේ එක. ඊළඟට දෙවෙනි එකෙන් කියනවා ඉහත රූපේ දැක්කන අවස්ථාවේ පාඨාංකය කොච්චරද කියලා. හරි ඉහත රූපේ දැක්කන අවස්ථාවේ පාඨාංකය කොච්චරද කියලා අහනවා. දැන් ඒක ඇත්තට ලොකු පැහැදිලි නම් නැහැ. හරිද? රයිට්. දැන් බලන්න දැන් මෙතන ප්‍රධාන පරිමාණයේ කොටසක දැන් මේ එක කට්ට දෙකක් අතර දිග 0.5යි. ඒතර මෙතන ඉඳලා මෙන්න මෙතෙන් යනකම් කොච්චරක් තියෙනවද? 0.5යි 0.5යි 1යි 1.5යි 2යි 2.5යි 3යි. හරිද? ප්‍රධාන පරිමාණයේ කොටස් 3ක් පේන්න තියෙනවනේ. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණයෙන් ගිහිලා තියෙනවා මිලිමීටර 3ක්. හරිද? ඒතර මිලිමීටර 3ට එකතු කරන්න ඕනේ සමපාත වෙලා තියෙන කොටස් ගන්න වාරයක් කුඩාම මිනුම. හරිද? දැන් මේ බලන්න මෙතනදී පාඨාංකයක් කියවන්නේ පාඨාංකයේ සමාන වෙනවා ප්‍රධාන පරිමාණයේ පාඨාංකයේ ධන සමපාත වෙලා තියෙන කොටස් ගන්න වාරයක් කුඩාම මිනුම. ප්‍රධාන පරිමාණයේ පාඨාංකයේ මෙතන 3යි. ඒක පොඩ්ඩක් තේරුම් ගනිකෝ. මෙතන මේ 3යි නේද? එන 0.1 0.5 මේ එක කට්ට දෙකක් අතර උඩ සහ යට තියෙන කට්ටයක් අතර තියෙන දුර පරතරය 0.5යි. මෙතෙන් ලියද්දි තියෙනවා 3ක් නේ. හරිද? ඒක තුනට එකතු කරන්න ඕනේ කුඩාම මිනුම වාරයක් සමපාත වෙලා තියෙන කොටස් ගන්න. කුඩාම මිනුම 0.01යි. මෙතන සමපාත වෙලා තියෙන කොටස් බලන්න මේ 30 උඩම තියෙන 35 ඊට පස්සේ 30 ඊළඟට හරි මොකද වෙන්නේ? මෙතන යට තියෙන 25, ඒක 25 26 ඔව් 27ක් වගේ නේද? කොටස් 27ක් සමපාත වෙලා තියෙනවා. හරි කොටස් 27ක් සමපාත වෙලා තියෙනවා. right ඒ කියන්නේ පාඨාංකයේ සමානයි පාඨාංකයේ සමාන ප්‍රධාන පරිමාණයේ පාඨාංකයේ මිලිමීටර 3යි. ඒකට එකතු කරන්න ඕනේ හරි සමපාත වෙලා තියෙනවා 27ක්. ඒක වැඩි කරන්න ඕනේ කුඩාම මිනුමෙන් 0.01 මිලිමීටර වලින්. ඒතර උත්තරය විදිහෙනවා 3.27 මිලිමීටර කියලා. හරි නේද? සංවරයක් එකක්. right ඊළඟ ගානට मेम दैशिक पद्धति संप्रयुक्त सरल गाण हरी सरण गाण इतकोट मेक मेहमे गण हरी सरल गण इतकोट मेहम हरी DKAF, DKFE, DC, DKFE, 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 DKFE,
හරිද? ඊළඟට තියෙනවා ඊ. දැන් මේක සම්ප්‍රේක්තය කොහොමද කියලා අහනවා. මේක බල බහුවස් ප්‍රමේය භාවිතා කරන්න පුළුවන්. අපි දන්නවා මොකක්ද දායක පද්ධතිය. එකක් ඉවර වෙද්දී අනික පටන් ගන්න රයිට්. අනේ ඒක ඉවර වෙද්දී අනික පටන් ගන්න රයිට්. ඒ විදිහට පිළිවෙලට යනවාම හරි. ආරම්භක ලක්ෂ්‍යයත් අවසාන ලක්ෂ්‍යයත් යා කරන රේඛාවෙන් ලැබෙනවා ඒ දායක පද්ධතිය සම්ප්‍රේක්තය. හරිද? එතකොට මොකක් හරි දායක පද්ධතියක් මෙහෙම පිළිවෙලට ඇඳගෙන ගියාට පස්සේ ආරම්භක ලක්ෂ්‍යයත් අවසාන ලක්ෂ්‍යයත් එකම මත එක වැටෙනවා නම් ඒ දායක පද්ධතිය සම්ප්‍රේක්තය බිඳුවයි. ආරම්භක ලක්ෂ්‍යයත් අවසාන ලක්ෂ්‍යයත් යා කරන රේඛාව බිඳුවයි. එතකොට දැන් මෙන්න මේ දායක පද්ධතිය මෙන්න මෙතනින් කොහෙන් හරි කමන්න පටන් ගන්න බා මේ බා මේ වගේ තැනකින් පටන් ගන්න මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ආයෙ මෙතෙන් එන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ දෛශික සෙට් එකේම
එකතු වෙමු මොකද වෙන්නේ බිංදුවයි හරි මෙන්න මෙහෙම පොඩි කතාවක් තියෙනවා මේ බලන්න මෙතන DC හරිද මෙතන දෙකයි CD ඒ කියන්නේ මේ වගේ දෛශික දෙකක් මෙතන තියෙනවා තේරෙනවද කියන එක හරි මෙතන ගියාම දෙකයි BA දෙකයි BA ඒ කියන්නේ මේ වගේ BA කියන දෛශික දෙකක් මෙතන තියෙනවා මෙතන ගත්තොත් දෙකයි AF ඒ කියන්නේ මෙතන AF වගේ දෛශික මෙතන දෙකක් තියෙනවා හරිද මෙතන දෙකයි FE ඒ කියන්නේ මෙතන FE වගේ දෛශික දෙකක් තියෙනවා මෙතන DED මෙතන මෙතන එක දෛශිකයයි තියෙනවා හරිද right දැන් මම මෙන්න මෙහෙම වටේට ගියාට පස්සේ right මෙතන තියෙන DC දෛශිකය CB දෛශිකය DA දෛශිකය AF දෛශිකය FE දෛශිකය ED දෛශිකය එකතුව මොකක්ද නම් බිඳුවක් වෙනවා හැබැයි මෙන්න මෙතන CB දෛශික දෙකක් තිබ්බා දැන් එකක් අයින් වුණා එකක් ඉතුරු වෙනවා මෙතනත් ඒ වගේම දෙකක් තිබ්බනේ එකක් අයින් වුණා එකක් ඉතුරු වෙනවා මෙතනත් ඒ වගේ මෙතනත් ඒ වගේ පැහැදිලි කෙනෙකුට මට මෙහෙම ලියන්න පුළුවන් හරිද මෙන්න මෙහෙම මෙතන එක C මෙන්න මෙහෙම ලියව හැකියි බා හරි මෙතන එක දෛශිකයක් ඉතුරු වුණා මෙතනත් එකක් ඉතුරු වුණා මෙතනත් එකක් ඉතුරු වුණා මෙතනත් එකක් ඉතුරු වුණා මෙන්න මේ දෛශිකයට කෙනෙක් ඉතුරු වුණා හරි එතකොට ආයෙත් ඉතුරු වෙනවා මෙන්න මෙතන දෛශිකය ඉතුරු වෙනවා මෙතන දෛශිකය ඉතුරු වෙනවා මෙතන දෛශිකය ඉතුරු වෙනවා හරි ආව තමයි එන්නේ මෙහෙම එක වටයක් ගියාට පස්සේ හරිද මේකයි මේකයි අයින් වෙනවා මෙතන එකක් අයින් වෙනවා මෙතන එකක් අයින් වෙනවා මෙතන එකක් අයින් වෙනවා මෙතන එකක් අයින් වෙනවා එතකොට හයිට් මෙන්න මේ වගේ විදිහක් තමයි එන්නේ ඊළඟට ආයෙත් මෙන්න මෙහෙම වටේ යනවා මේ ආයෙත් මෙන්න මෙහෙම වටේ ගියාට පස්සේ මෙන්න මේ වටේට තියෙන බල සෙට් එකක් අයින් වෙනවා අයින් වුණාට පස්සේ ඉතුරු වෙන්නේ රයිට් අයින් වුණාට පස්සේ ඉතුරු වෙන්නේ මෙන්න මේ හරි මෙන්න මෙහෙම තියෙන එකයි මෙන්න මෙහෙම මෙන්න මේකයි මේකයි විතර ඉතුරු වෙන්නේ හරි මෙන්න මේකයි විතර ඉතුරු වෙන්නේ මේ ලක්ෂය කියද මේ ලක්ෂය කියලා කියන්නේ AD CD EF නේ නේද මෙහෙම මෙහෙම තියෙන AD CD EF කියලා නේ හරි දැන් මෙතන A B C මෙතන තමයි D තිබ්බේ හරි මෙතන A B E කියන එක තමයි ඉතුරු වෙන්නේ තර මේ දෙක එකතු වෙන්නේ කියන්නේ ආරම්භක ලක්ෂ්‍යය අවසාන ලක්ෂ්‍යය තියාගන්න මෙන්න මේ රේඛාව ඒතර AB හරි AB right මේ වෙලාවේ මේ ළමෙක් කතා කරලා වීඩියෝ දානවා ඉතින් මේ ගොඩක් උනාද මේ වැඩේ කරලා දෙනවා මේ පළවෙනි වීඩියෝ එක පොඩ්ඩක් දාගන්න පොඩ්ඩක් එහෙන්නේ පොඩි ප්‍රශ්නයක් ආවා මේ අර දැන් පන්ති යන ළමයි දන්නා මේක මම මේ රෙකෝඩ් කරන්න තරන්නේ මේ වෙන කරක් හරි මේකට හුරුත් නෑ වගේ දැන් අපේ මම වෙනදා මේ ඔන්ලයින් කරලා දැනගෙන පොඩ්ඩක් ඉතින් හුරු වෙලා තියෙන එක නිසා අවුලක් නෑ මේක පොඩ්ඩ අලුත් කරනයි නෑ හුරුත් නෑ මේ ඉතින් ඒක නිසා පළවෙනිම පේපර් එකේ මාකින් එක හරි පළවෙනිම එකේ එක වෙලාවට දෙන්න බැරි වෙච්ච එක නම් ගොඩක්ම කනගාටුයි. හරි. ඉස්සරහට ඒක හරි ලස්සනම දෙන්නම්. හරි. දැන් ඇත්තටම මේ මෙනුම් දැන් අපි පළවෙනි පේපර් එක විතර කරේ මෙනුම් සහ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ කියන පාඩම් දෙකනේ. මේක දැන් මොකක් හරි වැඩක් කරද්දී අපි නිකන් අර පළවෙනි ගාන ට්‍රයල් එකක් වෙයි කරලා බලනවානේ. හරි. එහෙම ට්‍රයල් එකක් වගේ කරපු එක තමයි මේ මේක හරි. ඉතින් කිසිම අර ලොකු වටිනාකමක් නැහැ මේ පාඩම් දෙකේ. මුළු සිලබස් එකම ගත්තොත් එහෙනම්. හරි. දැන් පොඩිම පාඩම් දෙක මිනුම් කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ කියලා කියන්නේ අපේ පාඩම් 11 න් තියෙන පොඩිම පාඩම් දෙක. ඒක නිසා තමයි මේක මුලින්ම දාලා මුලින්ම කරේ පොඩ්ඩක් නිකන් අර නිකන් මේක වෙන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් හරියට කරගන්න හරි මේ පොඩි අර වැඩසටහන ගැන ඕගොල්ලන්ටත් මටත් ආරම්භයක් ගන්න තමයි පළවෙනියට මේ වගේ පොඩි පාඩම් දෙකක් දාලා වැඩේ පටන් ගත්තේ. හරි. ඊළඟ සතියේ ඉඳලා තමයි වැඩේ මරුවටම යන්න ඕනේ. ඒ කියන්නේ ඊළඟ සතියේදී අපි කරන්නේ යාන්ත්‍ර විද්‍යාවනේ. එතකොට මේ ඊළඟ සතියේ පේපර් එක ලියන්න යාන්ත්‍ර විද්‍යාව පේපර් එක ලියන්න හොඳට සූදානම් වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ හොඳට තීරී ටික බලලා අර ගණන් ටික බලලා අර මම කිව්වා වගේ හරි හොඳටම සූදානම් වෙලා යාන්ත්‍ර විද්‍යාව පේපර් එක ලියන්න ඕනේ ඊට පස්සේ යාන්ත්‍ර විද්‍යාව පේපර් එක හොඳට ලියන්න ඕනේ කියන එක අදහස් වෙන්නේ යාන්ත්‍ර විද්‍යාව තමයි මේ පාඩමේ තියෙන ඕගොල්ලෝ දන්නවනේ හරි නිකන් අර R2 වගේ තියෙන යාන්ත්‍ර විද්‍යාව කියන එක හරි මූලික හරි මූලිකම පාඩම ඒක නිසා මේ ඒක හරියට ආවරණය කරගන්න ඕනේ ඉතින් රයිට් වීඩියෝ එක දෙන්න බැරි වෙච්ච එක ගැන හරි අත්‍තරම කනගාටුයි හරි ඒක උඩට වැඩිය මට ඒ කියන ගොඩක් අවුල්
මොකද මම බලාපොරොත්තු වෙන්නේ නැති විදිහට මම කවදාවත් දැකලා නැති ළමයි කවදාවත් දැකලා නැති ළමයි වැඩේ නේ ලස්සනට කරලා තිබ්බා. ඒ කියන්නේ මේ හරි ලස්සනට කරලා තිබ්බා. මේක ඇත්තටම මම පන්ති එනවුන්ට හදපු එකක්. මනුව නිකන් පෝස්ට් එකක් දැම්ම නිකන් ආතල් එකට දැම්ම හරි කවුරු හරි එකෙක් වැඩ කරන එකෙක්ට එනවා නම් ඇවිල්ලා මේක ඒක ලස්සනින් වැඩ දික් කරගෙන පුළුවන් ඒකේ. ඉතින් මේ කොහොම හරි ඇවිල්ලා හරි වැඩේ ලස්සනට කරලා දිනවා රයි. හරි දෙකටම හරියට වැඩේ කරගන්න. ඉතින් හරියටම මේ වගේ මාකින් ටික හරියට බලලා වැඩේ අඩපාඩු තියෙනවා හරි ගස්සගෙන රයි. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අර මට කතා කරලා මේ මට කතා කරලා ඒකත් පොඩ්ඩක් හරි ගස්ස ගන්න පුළුවන් නේද? ඊළඟට ඊළඟ ගාන රයිට්. ඊළඟ ගානට ගියාම ඒකේ තියෙනවා රයිට් වඳුරෙකු සිරස් ගසකට පහක වේගෙන් නැගී බලලෙකු ඒ දෙසට පහයි මූල තුනක වේගයෙන් ගමන් දුවයි. වඳුරාට සාපේක්ෂව බල්ලාගේ ප්‍රවේගය කොච්චරද කියලා අහනවා රයිට්. හරි. සාපේක්ෂ ප්‍රවේගය සම්බන්ධ ගානක් මේව දන්නවා. නැස් කරන අය නම් පොඩි දේවල් රයිට්. බයෝ කරන අයටත් පොඩි දෙයක් හරි. සාපේක්ෂ ප්‍රවේගය දැන් වැඩේ මෙහෙමයි. මම මේක හැමතිස්සෙම කියව කතාවක වර්තනාංකය ගැන හැම කතා කරද්දී මම මේ කතාව කරා රයිට්. මේ තියෙන ප්‍රවේගය රයිට්. අද මේ තියෙන්නේ A ගේ ප්‍රවේගය. අපි හැමදේම කියන්නේ රයිට්. මේ තියෙන්නේ A ගේ ප්‍රවේගය. මේ තියෙන්නේ මොකද්ද B ගේ ප්‍රවේගය. මෙහෙම ලිව්වොත් C ගේ ප්‍රවේගයනේ. හරිද රයිට්. ඉතින් මෙතන මෙතන V බල්ලා කියලා දැම්මොත් බල්ලාගේ ප්‍රවේගය. V පූසා කියලා ගාව පූසා කියලා මොකක්ද තියෙන්නේ බල්ලෙක්ගේ පූසා කියලා ප්‍රවේගය නේද? හරි. ඉතින් ඔව් එහෙමනේ තියෙන්නේ. හරි ඊට පස්සේ දැන් මෙහෙම තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? V A B කියලා තිබ්බොත් මේ මොකද්ද තියෙන්නේ? මේ තියෙන්නේ B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. කතාව තේරෙනවද? හරි. මෙහෙම තිබ්බොත් මේ තියෙන්නේ I ඒත් එකමනේ. මෙහෙම තිබ්බොත් මේ තියෙන්නේ E ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. කතාව තේරෙනවද? ඔන්න ඕක මුලින්ම දැනගන්න ඕනේ සාපේක්ෂ ප්‍රවේගය ගැන කතා කරන්න කලින්. හරි. එතකොට මොකක් හරි වස්තුවකට සාපේක්ෂව තවත් වස්තුවක ප්‍රවේගය අපට ඕන නම් මේකට කියනවා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය කියලා. හරිද? මොකක් හරි වස්තුවකට B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය අපට ඕන නම් මම මෙහෙමයි ලියන්නේ. මේක මැදට පොළව දානවා. පොළව දාලා මේක දෙපැත්තට කරනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. A E කියලා දානවා. E කියලා කියන්නේ මෙතන පොළව. එතකොට පොළවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය ධන හරි මැදට දැම්මනේ E B කතාව දෙනවා. හරි මේ E දාලා දෙපැත්තට ගන්න. ඒතර A E E B මේ තියෙන්නේ මොකද්ද? B ට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය. කතාව දෙනවාද? හරි. ඔන්න ඕකට කියනවා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය කියලා. හරි. මෙතනදී මේ ගානේ රයිට් වඳුරෙකුයි බල්ලෙකුයි ඉන්නේ. වඳුරෙක් උඩට ගහ උඩට නගිනවලු රයිට්. මංකු කියලා කියන්නේ පොතර බල්ලට ඩොග් කියලා කියමු රයිට්. හරි. එතකොට හරි වඳුරෙක් හරිද මම මංකි කියලා කියන වඳුරා පොළවට සාපේක්ෂව පහක වේගකින් ගහ උඩට නගිනවා. හරිද රයිට්. ඊළඟට බල්ලෙක් ඩොග් පොළවට සාපේක්ෂව ගහ දෙසට පහයි මූල තුනක වේගකින් එනවා. හරිද? ඔන්න හරි. වඳුර මෙහෙට යනවා. බල්ලා මෙහෙට එනවා. හරිද? දැන් අපෙන් අහනවා. මොකද අහන්නේ? අපෙන් අහනවා වඳුරට සාපේක්ෂව බල්ලාගේ ප්‍රවේගය. වඳුරට සාපේක්ෂව බල්ලාගේ ප්‍රවේගය. හරි. ඒක කොහොමද ලියන්නේ? වඳුරට සාපේක්ෂව බල්ලාගේ ප්‍රවේගය කොහොමද ලියන්නේ? වඳුරට සාපේක්ෂව බල්ලාගේ ප්‍රවේගයනේ. බල්ලාගේ ප්‍රවේගය ඩෝ වඳුරට සාපේක්ෂව. හරිනේ. වඳුරට සාපේක්ෂව බල්ලාගේ ප්‍රවේගය. ඒක මට ලියන්න බලන්න මෙහෙම. පොළව දාලා කඩනවා දෙපැත්තට. හරි. E right E බල්ලද වඳුරට සාපේක්ෂව බල්ලද රයිට්. හරි. එතන මෙන්න වඳුරට සාපේක්ෂව බල්ලාගේ ප්‍රවේගය රයිට්. එතන මෙහෙම ගන්න බලන්න රයිට්. පොළවට සාපේක්ෂව බල්ලාගේ ප්‍රවේගය. පොළවට සාපේක්ෂව බල්ලාගේ ප්‍රවේගය පහක් නේදනේ? පහයි මූල තුනයි. හරි. ඒකට එකතු කරන්න ඕනේ රයිට්. මේ මොකද්ද? වඳුරට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය. මේ බලන්නකෝ. පොළවට සාපේක්ෂව වඳුරා මෙහෙම උඩට යනවා. පොළවට පේනවා වඳුරා උඩ සිරස් උඩට නගිනවා වගේ. වඳුරාට පේනවා පොළව සිරස්ව පහළට යනවා වගේ. ඒනම් කතාව. දැන් මේ පොළවට සාපේක්ෂව වඳුරා පහකින් උඩට යනවා කියලා කියන්නේ වඳුරාට සාපේක්ෂව පොළව පහකින් පහළට යනවා කියන එක තමයි. හරි. වඳුරාට සාපේක්ෂව පොළව මෙතන ඕනේ වඳුරාට සාපේක්ෂව පොළවනේ. ඒක පහකින් පල්ලට තියෙන්නේ. ඒනම් කතාව. අද මේ දෙක එකතු කරන්නේ මෙන්න මෙහෙම එකතු වෙන්නේ. රයිට් මෙහෙට 5යි මෙහෙට 5යි මූල 3යි. ඒතර මේ දෙක එකතු වෙන්නේ නැන්නේ. ඒක එකතුව කියලා කියන්නේ අපි දන්නවා 5යි මූල 3ේ වර්ගයේ ධන 5ේ වර්ගයේ වර්ගමූලය. හරි 5යි මූල 3ේ වර්ගයේ ධන 5යි 5ේ වර්ගයේ කියලා කියන්නේ මොකද්ද? එතන 35ක් වෙනවා මෙතන 35ක් වෙනවා 25 එලියට ගන්න පුළුවන් 5යි කියලා. එතකොට මෙතන 3 වෙනවා. 10යි නේද? ඉතින් 10යි. 10 ms වෙන්නේ. තනදාදා හරි
10 ms වෙන. එතකොට වඳුරට සාපේක්ෂව බල්ලගේ ප්‍රවේගය 10 ms වෙන එක. 10 ms වෙන එක විශාලත්වය විතරක් නෙවෙයි අපිට දිශාවත් ඕනේ. හරි? මම ගන්නම් මෙන්න මේක ඇල්ෆා කියලා. මෙන්න මේ කෝණේ ඇල්ෆා කියලා ගන්න. එතකොට අපි දන්නවා tan ඇල්ෆා කියලා ගත්තොත් එහෙම මෙන්න මේ කෝණේ ඇල්ෆා කියලා ගත්තොත් tan ඇල්ෆා කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදෙනි. සම්මුඛ පාදය කියලා කියන්නේ මෙන්න මේ පාදේ. මේක දිග කීයද? 5යි. බද්ධ පාදයේ දිග කීයද? 5යි මුල 3යි. එතකොට සම්මුඛ පාදයේ 5යි. ඒක බෙදනවා 5යි මුල 3. එතකොට 5ට 5 කැපිලා ගියාට පස්සේ right tan ඇල්ෆා සමානයි. මොකද වෙන්නේ බං? එක බෙදීම මුල 3යි. හරි? එක බෙදීම මුල 3. tan ගේ අගය tan කීයද? tan අංශක කීයද එක බෙදීම 3 වෙන්නේ? එක බෙදීම මුල 3 වෙන්නේ. tan අංශක 30 තමයි එක බෙදීම මුල 3 වෙන්නේ. එහෙනම් tan 30 තමයි එක බෙදීම මුල 3 වෙන්නේ. ඒක නිසා ඇල්ෆා සමාන වෙන්න ඕනේ අංශක 30ට. गुरुत्वाकर्षण श्रेष्ठ की पाठ में गणांति गुरुत्वाकर्षण श्रेष्ठ के पाठ गणांति अरे पहाड़ी प्रश्न संपूर्ण वटे गाले अरे दंड समीकरण दी चंद्रिका එතකොට අපිට ඕනේ මෙයා මෙහෙම සම්පූර්ණ වටයක් ගමන් කරන්න ගත වෙන කාලය. ඔව්. සම්පූර්ණ වටයක් ගමන් කරන්න ගත වෙන කාලය එක t. ආවර්ත කාලය සමානයි t සමානයි 2π බෙදීම ඔමේගා. අපි ඒක දන්නවා නේද? වෘත්ත චලිතය දිගින් ගත එකනේ t සමානයි 2π බෙදීම ඔමේගා. හරිද? දැන් අපි v මෙතන v කියලා ගත්තොත් v සමානයි r ඔමේගානේ. ඒකත් වෘත්ත චලිතය දිගින් ගත එක. v සමානයි r ඔමේගා. එතන අපිට ඕන නම් ඔමේගා සමානයි නම් හැකි v බෙදීම r කියලා. හරිද? r දීලා තියෙනවනේ හරිද දැන් ඇත්තටම t හොයන්න හරිද t හොයන්න ඔමේකනේ අපි හොයාගන්න ඕනේ ඒ කියන්නේ මෙයා වටේට ගමන් කරන කෝණික ප්‍රවේගයනේ හොයාගන්න ඕනේ හරිද කෝණික ප්‍රවේගය හොයාගත්තා නම් t හොයාගත්තා එහෙනම් හරිද කෝණික ප්‍රවේගය හොයාගන්න නම් අපි මෙයාගේ v හොයාගන්න ඕනේ v හොයාගන්න නම් මොකද කරන්න ඕනේ බං කේන්ද්‍රීය දිශාවට x සමාන m දාන්න ඕනේ හැම තිස්සෙම මේ ගානකට කියන්නේ ඕකනේ බං කේන්ද්‍රීය දිශාවට x සමාන m දාන්න වෘත්ත චලිතයක් ඕඩම වෘත්ත චලිතයක් ඇතුළේ අපි කරන ලොකුම දේ තමයි ලොකුම සුළු කිරීම තමයි නැත්නම් එකම සුළු කිරීම තමයි කේන්ද්‍ර දිශාවට x සමාන m දාන එක. හරි කේන්ද්‍ර දිශාවට x සමාන m දානවා. හරි right. එතකොට චම්ජිකාවේ කේන්ද්‍ර දිශාවට x සමාන m දැන් මම චම්ජිකාවේ කේන්ද්‍ර දිශාවට තියෙන බලය කියලා කියන්නේ මොකද්ද? ගුරුත්වාකර්ෂණ බලය. ඒක ඇවිල්ලා g mm බෙදීම r වර්ගයයි සමානයි. ස්කන්ධය මෙයාගේ m නේ. m ත්වරණය කොච්චරද? කේන්ද්‍ර දිශාවට තියෙන ත්වරණයට අපි කියනවා කේන්ද්‍රා b සාරී ත්වරණය කියලා. කේන්ද්‍රා b සාරී ත්වර කේන්ද්‍රා b සාරී ත්වරණය අපිට ලියන්න පුළුවන් මෙහෙම කොහොමද එක්කෝ a v වර්ගයේ බෙදීම r කියලා ලියන්න පුළුවන් එහෙම නැත්නම් r ඔමේගා නේද r ඔමේගා වර්ගය කියලා ලියන්න පුළුවන් කේන්ද්‍ර අභිසාරී ත්වරණය මම ලියන්නම් මට ඇත්තටම ඔමේගා ලියෝනේ මේ v කියන එක ඇත්තටම වැඩකුත් නෑ right මට ඕනේ ඔමේගා එහෙනම් මම ලියන්න මෙහෙම r ඔමේගා වර්ගය හරි අයිට අතර මොකද වෙන්නේ මේ mට මේ මෙහෙම කැපිලා right මේ r r කොහොමද වෙන්නේ r නම් මොකුත් දෙන්නේ නෑ right එතකොට ඔමේගා වර්ගය කියලා එනවා g m බෙදීම r ගණේ කියලා නම කතා දෙනවා. ඔව් එහෙම ඉන්නේ. හරි. ඔන්නව වෙනවා. හරි ඔන්නව වෙනවා. හරිද? රයිට්. එතකොට ඔමේගා මෙන්න මෙහෙම වෙනවා. රයිට්. එතකොට ඔමේගා කියලා කියන්නේ රයිට් වර්ගමූලයක් ඇතුලේ gn බෙදීම r ගණේ. කතාව තේරෙනවද? හරි. ඊට පස්සේ මොකද කරන්නේ? රයිට්. ඒක මෙතෙන් ආදේශ කරනවා. දැන් t සමානයි නේ බං 2π බෙදීම මේකට. අය t සමානයි 2π බෙදීම මේකට. එහෙනම් රයිට් t සමාන වෙනවා right 2π ඔමේගා කියලා කියන්නේ මේක උඩයට මාරු කරලා ගත්තාම right මෙන්න මෙහෙමනේ r ගණයේ බෙදීම gm කියලා එන්නේ
බලේ මුත්‍රා තියෙනවා කියලා. රයිට් එහෙම උත්තර දෙනවා දෙවෙනි උත්තරේ 15ට එතකොට උත්තරේ අර දෙක. රයිට් 15ට උත්තරේ දෙකද එකද? එකනේ. හරි එක sorry එක හරි එක එක. අනිත් පැත්තේ ගහලා නේද? හරි එතරේ. කාලාවර්තය සමාන මෙන්න මේ කරේ. එතකොට සමීකරණ කීයක් මෙතන පාවිච්චි වුණාද? රයිට්. හරි ගුරුත්වාකර්ෂණ බලයේ g mm බෙදීම r වර්ගය කියන එක භාවිත කරා වෘත්ත චලිතයේ t සමානයි 2π බෙදීම ω කියන එක පාවිච්චි කරා ඕනුනොත් v සමානයි r ω මේක අදාළත් මේක හදන්න පුළුවන් හරිද ඒක කේන්ද්‍රාදීසාරී ත්වරණය හරි v වර්ගයේ බෙදීම r එහෙම නැත්නම් r ω වර්ගය කිව්වා සාමාන්‍යයෙන් ඕවා දෙවිල මූලිකම සමීකරණ තේරෙනවද කතාව ඒවා නිකන් අර සයන්ස් කරා නම් දැනගෙන ඉන්න ඕනේ වගේ ඒවා ෆේල් වුණත් පාස් වුණත් සයන්ස් කරා නම් මේවා දැනගෙන ඉන්න ඕනේ තේරෙනවද කියන එක ඒ වගේ මූලිකම සමීකරණ රයිට් ඊළඟට 10 7 ගානට ගියාම गुरुत्वाकर्षण सार्वत गुरुत्वाकर्षण जी मेतन से बार कोच्चर दिखे हम අද බර කියලා කියන්නේ බං අපි දන්නවනේ බර කියලා කියන්නේ ස්කන්ධේ වාරය ගුරුත්වජ ත්වරණය කියන රයිට් හඳේ ගුරුත්වජ ත්වරණය හොයාගත්තා නම් හරි එනවා නේද හඳේ ගුරුත්වජ ත්වරණය හොයාගත්තා නම් හරි හරි දැන් මට කියන්නේ පෘථුවියේ ස්කන්ධේ n කියලා කියන්නේ පෘථුවිය මතදී බර sorry පෘථුවිය මතදී බර 760යි කියලා කියන්නේ හරිද බර 760යි කියලා කියන්නේ ස්කන්ධේ කොච්චරද ස්කන්ධේ 76යි කතාව තේරෙනවද හරි පෘථුවිය මතදී හරි පෘථුවිය මතදී බර 760යි කියලා කියන්නේ පෘථුවිය මත ස්කන්ධය අපිට ගන්න පුළුවන් 76යි කියලා. සාමාන්‍යයෙන් අපි පෘථුවියේ ගුරුත්වජ ත්වරණය ගන්නේ 10යි කියලා. විශේෂයෙන් දීලා නැත්තම්. හරි සාමාන්‍ය පේපර් එකේ උඩම දෙනවා g සමානයි 10ක් ලෙස ගන්න. එහෙම නැත්නම් g සමානයි 9.81 ලෙස ඒ ගන්න ඕනගේ දීලා තිනවා. හරිද? විශේෂයෙන් දීලා නැත්තම් අපි ඒක ගන්නේ g සමානයි 10යි කියලා තමයි ගන්න. එතකොට පෘථුවිය මතදී මෙයාගේ බර 760යි කියලා කියන්නේ පෘථුවියේ මේ පෘථුවිය හරි කොහේ හරි මෙයාගේ ස්කන්ධය 76යි. හරිද? එතකොට හඳ මතදී බර කියලා කියන්නේ ස්කන්ධේ වාරයක් ගුරුත්වජ ත්වරණයනේ. දැන් ස්කන්ධේ 76යි මේ සඳ මත ගුරුත්වජ ත්වරණය කොච්චරද? හරි සඳ මත ගුරුත්වජ ත්වරණය කොච්චරද? හරි සරල දෙයක්. අපි දන්නවා මෙන්න මෙහෙම සමීකරණයක්. හරිද? gm සමානයි gr වර්ගය කියලා. මේක ඇවිල්ලා ගුරුත්වාකර්ෂක ශේෂ්ඨ කියන පාඩමේදී භාවිතා වෙන ලස්සන සමීකරණයක්. මේක ඔප්පු කරන විදිහ මේක එන විදිහ ගැන පාඩම කතා කරද්දී අපි කතා කරා. හරි? මං කිව්වා රයිට් මේ gm කියන්නේ මේක නිකන් වාතයි වගේ නම් ඒ වෙනුවට gr වර්ගය කියලා දාගන්න ඕනේ. රයිට් ඒ වෙනුවට gr වර්ගය කියලා දාගන්න කියලා. හරි. එතන g කියලා කියන්නේ පෘෂ්ඨයේ මත ගුරුත්වජ ත්වරණය. r කියලා කියන්නේ එයාගේ වර්ග අරය. රයිට්. ඒ ග්‍රහලෝකයේ අපි සලකන ලද ග්‍රහලෝකයේ අරය. g කියලා කියන්නේ අපි සලකන ලද ග්‍රහලෝකයේ පෘෂ්ඨයේ මත ගුරුත්වජ ත්වරණය. හරිද? g කියලා කියන්නේ සාරවත් ගුරුත්වාකර්ෂණ නියතය. m කියලා කියන්නේ ඒ ග්‍රහ වස්තුවේ ස්ථානය. හරි. මෙතනින් අපිට ගන්න පුළුවන් g සමානයි කියලා. gm බෙදීම r වර්ගය කියලා. gm බෙදීම r වර්ගය කියලා. එතකොට මොකක් හරි ග්‍රහලෝකයක මොකක් හරි ග්‍රහලෝකයක පෘෂ්ඨයේ මත නැත්නම් පෘෂ්ඨයේ ආසන්නයේ ගුරුත්වජ ත්වරණය සමාන වෙනවා g ඒ ග්‍රහලෝකයේ ස්කන්ධයේ බෙදීම ඒ ග්‍රහලෝකයේ අරේ වර්ගය. මොකද කතාව? හරි. එහෙම සින්නේ නැති. හරි. එතකොට මෙතන මොකද වෙන්නේ? g වෙනුවට මට දාගන්න පුළුවන් g m බෙදීම r වර්ගය තුළ උත්තරේ කිය උත්‍රේ දෙකනේ උත්‍රේ දෙක 76යි gm බෙදීම r වර්ගය කියන එක හරි හරි ඊළඟට 17 දැන් මේ වගේ නොතේරෙන තැන් තියෙනවා නම් මේ තියෙනවා නම් පොඩ්ඩක් කතා කරන්න හරි දැන් මම මගේ දැන් මම මේක මාකින් කරාදී මම මගේ මානසිකත්වයේ තියෙන මම උගන්නපු දේවල් සහ මම මගේ පන්තියේ කරපු දේවල් තමයි මගේ ඔළුවේ තියෙන්නේ එතකොට මේ විදිහට තමයි මේක කරගෙන යන්නේ හරි
එතකොට දැන් මේ දේවල් වලට වඩා වෙනස් විදිහකට මොනවා හරි දේවල් ඉගෙනගෙන තියෙනවා නම් නැත්තම් කොහොම හරි ඉගෙන ගත්තේ නැති වෙලා නම් මොකක් හරි දැන් ක්ලාස් යන්නේ නැතුව හරි මොකක් හරි හේතුවක් නිසා ඉගෙනගෙන නැතුව හරි මොනවා හරි මිස් වෙලා තියෙනවා නම් රයිට් මට මාත් එක්ක කතා කරන්න. එතකොට මේක සම්පූර්ණ කරගන්න පුළුවන් ඒකට. ඒ කියන්නේ මාකින් කරද්දී මේ තේරෙන්නේ නැති දේවල් හරි මොනවා හරි ගැටලු තියෙන තැන් තියෙනවා නම් කතා කරන්න කියලා මයි නම් එක දිලා තියෙන්නේ. ඒ නම් එකට කතා කරලා ඒවා මේ සම්පූර්ණ කරගන්න. මේ එතකොට අර මම දැන් මේක විවරණය කරද්දි මම මගේ ඔළුවේ තියෙන්නේ හැමතිස්සෙම මම මේක කරපු විදිහ සහ මම මේ පාඩම කරපු දේ අපි මේ වගේ ගණන් නිකන් අම්බාරකට කරලා හරිද පස්සේට අර එහෙන ගොඩක් කරාට දැන් පන්ති. එතකොට දැන් ආයෙ මට හිතෙන්නේ නැහැ මේවා නිකන් මේ ආයෙ සරලව කියලා දෙන්න ඕනේ වගේ හැඟීමක් මට එන්නේ නැහැ. ඒක නිසා මම පොඩ්ඩක් හරි මේක මෙහෙම යනවා. එතකොට පන්ති ආපෙ නැති කෙනෙක් නම් හරිද එතකොට මේවා තේරෙන්නේ නැත්නම් කිලිම මට කෝල් එකක් ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි දෙකෙනෙක් බලා බස් එක කතා කරලා නැතුව එතන හරි කතා කරලා බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි මේ ඒ කියන්නේ ඕනම දෙයක් කතා කරලා ඉස්සර ගන්න පුළුවන්. හරි මැසේජ් එකක් දාන්න මැසේජ් එකේ රිප්ලයි එකක් තිබ්බ නැත්නම් කෝල් එකක් ගන්න කෝල් එකට ආන්සර් කරේ නැත්නම් ඒත් මැසේජ් එකක් දාන්න නැත්නම් තායිප් කෝල් එකක් ගන්න. හරි මොකද මැසේජ් කරන්න රිප්ලයි කරන්න බොහෝ වෙලාවට නිකන් බැරි වෙන්න පුළුවන්. හරි ඒක නිසා අනිවාර්යෙන් කෝල් එකක් හරි දාලා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න නිරාකරණය කරගන්න කොහොම හරි. ඊළඟට මම 17 1 1 ස්තම්භයේ එම්මන සරසම වස්තු දෙකක් 1.3 රූපේ මේ 1.3 කියන එක අයින් කරන්න කිව්වා අයින් කළා නෑ. හරි 1.3 කියන එක අයින් කරගන්න ඕනේ. හරි එතන දෙකක් රූපෙහි දැක්වෙන පරිදි x අක්ෂයේ මත r පරත දෙකින් තබා ඇත. නිශ්චලතාවයෙන් උදාහරණ ලදී. හරි අනෙක් වස්තුව මගින් මෙම වස්තු දෙක මත ඇති කරන බලපෑම නොසලකා හැරිය හැකි නම් වස්තු දෙක අතර දුර සමග ඒවායේ වේගය වෙනස් වන ආකාරය හොඳින්ම නිරූපණය කරන්නේ කිනම් ප්‍රස්තාරයෙන්ද කියලා. රයිට් හරි සරල දෙයක්. දැන් මෙහෙම වස්තු දෙක තිබ්බහම මේ දෙක අතර පරතරය මං අපි ගමු කීයද දීලා තියෙන r කියලා. r රයිට්. එතකොට මේ වස්තුව මත මෙහෙම ඇතිවෙන ආකර්ෂණ බලයක් ඒ ආකර්ෂණ බලයේ F සමානයි G M එක M2 බෙදීම R වර්ගයෙන්. මෙයාගේ ස්කන්ධය M එක කියලා කියන්නේ මෙයාගේ ස්කන්ධය M2 කියලා කියන්නේ ඒ ස්කන්ධ නියතයිනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. සාරවත් ගුරුත්වාකර්ෂණ නියතය කියලා කියන්නේ හැමතැනම විශ්වයේ ඕනම තැනකට මේක නියතයක්. මේ සාරවත් කියලා කියන්නේ. ඊළඟට F කියන එක අනුලෝම සමානුපාතික කියන එහෙනම් R වර්ගයටනේ. ඒ කියන්නේ මේ දුර. එතනද කතාව? දැන් මෙහෙම තියලා අපහැරියට පස්සේ මේ ආකර්ෂණය නිසා මෙයා ටික ටික මුකක් වෙනවද? ලඟ වෙනවා. හරි ටික ටික ලඟ වෙනවා. ඒ කියන්නේ r ටික ටික අඩු වෙද්දි මේ දෙන්න අතර පරතරය ටික ටික අඩු වෙද්දි right f කියන එක පට්ටනම් වැඩි වෙනවා. හරි f කියන එක පට්ටනම් වැඩි වෙනවා. එතන මේක පොඩ්ඩක් වැඩි වෙනවා. මේක දෙකෙන් වැඩි වෙද්දි මේක හතරෙන් වැඩි වෙනවා. මේක දෙකෙන් අඩු වෙද්දි මේක හතරෙන් වැඩි වෙනවා. ඒක නෙවෙයි. හරි මේක තුනෙන් අඩු වුණොත් එහෙනම් මේක තුන් ගුණයකින් අඩු වුණොත් එහෙනම් මේක නව ගුණයකින් වැඩි වෙනවා. මේක වර්ගනේ මේක බලපාන. හරි. දැන් ඔකයි කතා. එතකොට අපට ඕනේ මේ දුරත් එක්ක ප්‍රවේගය වෙනස් වෙන විදිය. හරිද? දැන් අපි දන්නවනේ f සමාන ma කියන සමීකරණය. සමාන ma කියන සමීකරණය ස්කන්ධය නියතයි. හරි? දැන් මේ අපි මේක වස්තුවක් ගමුකෝ. එක වස්තුවක් ගත්තොත් එයාගේ ස්කන්ධය නියතයි. දැන් මෙහෙම ලං වෙන්න ඒ වස්තු මත ඇතිවන ආකර්ෂණ බලය වැඩි වෙනවා. බලය වැඩි වෙනවා කියලා කියන්නේ ත්වරණයත් මොකද වෙන්නේ? ඒත් එක්කම බලයට අනුලෝමව ත්වරණයත් වැඩි වෙනවා. එනවාද කතාව? හරි. ඉතින් ත්වරණය වැඩි වෙනවා කියලා කියන්නේ ඔටෝමැටිකලිම රයිට් ඒත් එක්ක මොකද වෙන්නේ ප්‍රවේගයක් වැඩි වෙන්නේ පැ හරිද ත්වරණය වැඩි වෙනවා කියලා කියන්නේ ප්‍රවේගයක් වැඩි වෙනවා ඒ කියන්නේ හරිද x ලං වෙන්න හරිද මේ r කියන එක ලං වෙන්න හරිද බලය මොකක් වෙන්න ඕනද වැඩි වෙන්න ඕන හරිද කියන්නේ දැන් මේ ප්‍රස්තාරි ගත්තොත් එහෙම මේ වන්න රයිට් එකට උත්තරේ ගන්න පුළුවන් අතන තුන්වෙනි එක තමයි උත්තරේ දෙන්න ගන්න පුළුවන් මේ r ටික ටික දැන් r වලින් ඉඳලා තමයි අපහැරියට පස්සේ ටික ටික විස්ථාපනයේ ටික ටික අඩු වෙනවනේ. ඉතින් විස්ථාපනයේ ටික ටික අඩු වෙද්දි ප්‍රවේගයේ ටික ටික වැඩි වෙනවා. හරි හතර ගන්න බෑ. මේ හතරේ තියෙන්නේ දැන් පරතරයේ ටික ටික x. මේ දෙන්න අතර පරතරයේ ටික ටික මෙහෙම අඩු වෙද්දි ප්‍රවේගය වැඩි වෙනවා. හැබැයි මෙතන වැඩි වෙන්නේ රේඛීයව. රේඛීයව නෙවෙයි වැඩි වෙන්නේ. මොකද මෙතන අර f අනුලෝමව සමානුපාතික එක බෙදීම r වර්ගයනේ. ඒක නිසා වක්‍රාකාරව තමයි මෙන්න මේ විදිහට තමයි r අඩු වෙද්දි ප්‍රවේගය වැඩි වෙන්නේ. හරි උත්තරේ 3. එනවා කතාව. මේ දෙන්න අතර විස්ථාපනයේ ටික ටික අඩු වෙද්දි බලයේ ටික ටික වැඩි වෙනවා. බලයේ ටික ටික වැඩි වෙනවා කියලා කියන්නේ ත්වරණයේ ටික ටික වැඩි වෙනවා. ත්වරණයේ ටික ටික වැඩි වෙනවා කියලා කියන්නේ හරි ප්‍රවේගය ටික ටික වැඩි වෙනවා. උත්තරේ 3. රයිට් 3 තමයි හොඳම උත්තරේ විදිහට ගන්න පුළුවන්. සරල දේවල් හරි සරල දේවල් රයිට් හරි. ඊළඟට 18 සමාන විශාලත්වලින් යුත් දෛශික දෙකක් සම්ප්‍රයුක්ත විශාලත්වයේද එක් දෛශිකයක විශාලත්වයට සමාන වෙයි. දෛශික දෙක අතර ආනතිය වර්ණේ හරි සරල දෙයක් ඒකත්. සමාන විශාලත්ව සහිත දෛශික දෙකක එකතුව
අර දෛශිකවල විශාලත්වයටම සමානයි. ඒ කියන්නේ දැන් දෛශික ත්‍රිකෝණ ප්‍රමේය භාවිතා කරලා, දෛශික ත්‍රිකෝණ ප්‍රමේය භාවිතා කරලා මෙහෙම ඇන්දොත් එහෙම එක දෛශිකයක්, ඒක ඇන්දල ඉවර වෙච්ච තැනින් අනිත් දෛශිකය අඳිනවා. ආරම්භක ලක්ෂ්‍යත් අවසාන ලක්ෂ්‍යත් යා කරන මෙන්න මේ රේඛාවෙන් එකතුව හම්බෙන්නේ. ඒතර මේක දිගේ F නම් මේක දිගේ F නම් මේක දිගත් F ලු. ඒ කියන්නේ බං මේ ඇවිල්ලා තියෙන සමපාද ත්‍රිකෝණයක් නේ. ඒ කියන්නේ මේකේ කෝණේ අංශක 60යි, මේකේ කෝණේ අංශක 60යි, මේකේ කෝණේ අංශක 60යි. ඒ කියන්නේ මේ බල දෙක අතර කෝණේ කොච්චරද? අංශක 60යි නම් නෙවෙයි. මොකක් හරි දෛශික දෙකක් අතර කෝණේ කියලා කියන්නේ ඒ දෛශික දෙක එකම ලක්ෂයකින් විහිදෙන විදිහට අන්දර පස්සේ කෝණේ. තේරෙනවද කියන එක? ඒ කියන්නේ මෙන්න මෙහෙම. මෙහෙට තියෙනවා F. මේ F මෙහෙට තියෙනවනේ. මේ F කොහෙද තියෙන්නේ? මෙහෙට තියෙන්නේ. එහෙනම් මෙන්න මේ කෝණේ කීයද? 120යි. තේරෙනවද කතාව? මෙන්න මේ කෝණේ වල 120යි. සරල කතාවක් කියලා දුන්නු. හරි. එතන ඒක 120යි කියලා ගන්න පුළුවන්. රයිට්. ඊළඟට යන්න 19 වෙනි ගණන. පෘථුවිය මතදී 1.5 උසක් පැනිය හැකි ක්‍රීඩකයෙකුට පෘථුවියේ ස්කන්ධයෙන් 8න් 1ක හා පෘථුවියේ අරයමින් 4න් 1ක් වන ග්‍රහලෝකයක් මතු පිටදී පැනිය හැකි උපරිම උස වන්නේ කියලා කියනවා. රයිට්. 19 නේ. ඔව්. 19. රයිට් ඔව් මෙහෙම කියනවා පෘථුවිය මතදී 1.5 උසක පැනිය හැකි ක්‍රීඩකයෙකුට පෘථුවිය ස්කන්ධයෙන් 8න් 1ක් හා පෘථුවියේ අරයමින් 4න් 1ක් ග්‍රහලෝකයක හරි මේ කියන්නේ මේ කියන්නේ මොකක්ද ඔව් මෙහෙමයි පෘථුවිය උඩදී මිනිහෙක්ට පනින්න පුළුවන්ලු මීටර් ස්කන්ධයෙන් 8න් 1ක් සහ අරයෙන් 4න් 1ක් පෘථුවිය මතදී මේ තියෙන හරි පෘථුවිය මතදී මිනිහෙක්ට පනින්න පුළුවන්ලු මීටර් 1.5ක් උසට කරා පනින්න පුළුවන්. ඔහොම ඩම් එක දාලා පැනනහම මීටර් 1.5ක් නේද? හොඳට බලන්න මීටර් 1.5ක් උඩට පනිනවා කියලා කියන්නේ මොකද වැඩ දෙකක් වෙනවා හරි. ඒ කියන්නේ මීටර් 1.5ක් කියලා කියන්නේ මීටර් අතරේ ලොකු ගානක්. එතකොට මේ ඒ මිනිහට දැන් පෘථුවිය ස්කන්ධය m කියලා ගමු. පෘථුවිය array r කියලා ගමු. ඒ මිනිහට වෙනත් ග්‍රහලෝකයක ඒ ග්‍රහලෝකයේ ස්කන්ධය n බෙදීම 8යිලු r කියලා කියන්නේ r බෙදීම 4යිලු. ඒ ග්‍රහලෝකෙදි පනින්න පුළුවන් උපරිම උස කොච්චරද කියලා තමයි අහන්නේ. ඒක නිකන් හරි අපි ඔය මේ වගේ ගණන් අපි හදලා තියෙනවා. හරි මේක හදලා තියෙන ගණන්. රයිට්. හරි. දැන් කොහොමද මේක හදන්නේ? රයිට් මේක හදන්නේ සරල කතාවක්. දැන් මේක මෙහෙමයි හදන්නේ. දැන් මෙහෙමනේ. දැන් මේ මිනිහට තියෙන ශක්තිය අනුවනේ මිනිහා පණින්නේ. දැන් මට පණින්න බෑ 1.5ක් උඩට. දැන් මේකට පණින්න පුළුවන් 1.5ක් උඩට. හරි දැන් එක එකකට පණින්න පුළුවන් ප්‍රමාණය වෙනස්. ඒ කියන්නේ එක එකකට තියෙන ශක්ති ප්‍රමාණය. තේරෙනවද කතාව? දැන් මෙයා යම් ශක්තියක් අපි හිතමුකෝ මෙයාට උඩ පනින්න මෙයා ජූල් 100ක ශක්තියක් දීලා 1.5ක් උඩ පනිනවා. මෙයාට දෙන්න පුළුවන් උපරිම ශක්තියක් 1.5ක් නේද? පනින්න පුළුවන් උපරිම උස කියලා කියන්නේ උපරිම ශක්තියක් දෙනවලා පනින උසනේ. එතකොට මෙයා මේ ගහලෝකයේදීට ගිහිල්ලා පනින්නේ ජූල් 100ක ශක්තියක් දෙනවලා. තේරෙනවද කියන එක? ජූල් 100ක ශක්තියක් දෙනවලා තමයි මේ ගහලෝකයට ගිහිල්ලා මෙයා උඩ පනින්නේ. හරිද? එතකොට ජූල් 100ක ශක්තියක් යොදලා මෙයා මේ ගහලෝකෙ උඩ පනින්න මෙයා කොච්චර කුසකර යනවද කියලා ගහන්න. හරි. මෙතනදී මෙයා මේ පොළවේ ඉදදී කකුල් දෙක විසින් ජූල් 100ක ශක්තියක් යාන්ත්‍රික ශක්තියක් යොදලා මෙයා උඩ පනිනවා. එතකොට ඒ යොදවන ජූල් 100ක ශක්තිය මේ උඩට ගියාට පස්සේ සම්පූර්ණයෙන්ම විභව ශක්තිය බවට පත් වෙනවා. තේරෙනවද කතාව? මෙතනදීත් ජූල් 100ක ශක්තියක් මෙයා කකුල් දෙකෙන් යාන්ත්‍රික ශක්තියක් දීලා උඩ පනින් පැන්නට පස්සේ ඒ ජූල් 100ේ ශක්තිය මෙතනදී විභව ශක්තිය වඩ පත් වෙන්න ඕනේ. තේරෙනවද කතාව? ඒ කියන්නේ උපරිම උසේදී හරිද? පෘථුවිය මතදී පෘථුවියේදී උඩපණිදී පෘථුවිය මත ඉඳලා උඩපණිදී උපරිම උසේදී මෙයාගේ විභව ශක්තියයි මේ ග්‍රහලෝකයේ මත ඉඳලා උඩපණිදී උපරිම ලක්ෂයේදී මෙයාගේ විභව ශක්තියයි සමාන වෙන්න ඕනේ. තේරෙනවද කතාව? ඒ කතාව තේරුම් ගන්න කතාව. මෙයා උපරිම උසකට පණිනවා කියලා කියන්නේ උපරිම ශක්තියක් යොදවලා පණිනවා කියන එක. එතකොට එයාට යොදවන්න පුළුවන් උපරිම ශක්තිය අපි හිතමුකෝ උදාහරණයක් විදිහට ජූල් 100යි කියලා. ජූල් 100ට වඩා පුළුවන් නේද? අපි හිතමු මේ උදාහරණයක් විදිහට ජූල් 100යි. එතකොට ජූල් 100ක් දීලා පෘථුවියේදී පනිනවා උඩ. පැනනට පස්සේ ඒ ශක්ති සංස්කෘතික නියමයේ තියෙනවනේ. ඒ ශක්තිය උපරිම ලක්ෂයේදී විභව ශක්තිය බවට පත් වෙනවා. එතකොට අනිත් ග්‍රහලෝකෙට ගිහිලා උඩ පනින්දි අර යොදන ශක්තිය උඩදී විභව ශක්තිය බවට පත් වෙනවනේ. එතකොට මෙයා උඩ පනින්නේ ජූල් 100ක ශක්තියක් අදලා. ඒක තමයි එයාට උඩ පනින්න පුළුවන් උපරිම ශක්තිය. හරි? එහෙනම් මෙතනදී විභව ශක්තිය ජූල් 100යි උපරිම ශක්තියක් දාලා තමයි මේ අවුඩ පැනලා දෙන්නේ.
මෙතනදිත් උපරිම ශක්තියක් දාලා ලුඩු පැනලා තියෙන. එතකොට මෙතනදිත් ඒ ශක්තිය මෙතන විභව ශක්තිය වෙනවානේ. ඒතර මෙතන විභව ශක්තිය ජූල් 100යි. ඒ කියන්නේ පෘථුවියේදී උඩ පනිද්දී පෘථුවිය මත ඉඳලා උඩ පනිද්දී උපරිම ලක්ෂයේදී විභව ශක්තියයි අර ග්‍රහලෝකයේ ඉඳලා උඩ පනිද්දී උපරිම ලක්ෂයේ විභව ශක්තිය මොනවා වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. තේරෙනවද කතාව? හරි. එතකොට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. හරි. දැන් විභව ශක්තිය අපි මේ පොඩි දුර වලට විභව ශක්තිය mgh කියන එකෙන් දාන්න පුළුවන්. mgh mgh දාන්න පුළුවන්. එතකොට අපි g හොයා ගන්න ඕනේ හැබැයි. රයිට්. පෘථුවියේ g කියලා කියන්නේ හරිද අර සමීකරණයට අනුව මොකද්ද? gm සමානයි gr වර්ගයේ මෙන්න මේ සමීකරණය අනුව පෘථුවියේදී g කියලා කියන්නේ m gm බෙදීම r වර්ගයේ මේ 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 ග්‍රහලෝකයේදී g g' කියලා ගමුකෝ. g' කියලා කියන්නේ g m නෙවෙයි m බෙදීම 8. m බෙදීම 8 m බෙදීම 8 කියලා මොන යනකෝ m බෙදීම 8 r නෙවෙයි r r වර්ගය r මෙතන r බෙදීම 4 වර්ගයේ එනවා කියන්නේ. එතකොට මෙතන මේක සුළු කරොත් එහෙම g m බෙදීම එනවා කොහමද 16 එන්නේ රයිට්. එතකොට 2 g m බෙදීම 7 2 g m බෙදීම r වර්ගය කියලා හරි ඔන්න g ද 2 g m බෙදීම හරි හරි මේක 16 වෙනවා 16 උඩට ගියාට පස්සේ 16 g m බෙදීම 8 නේ හරි 2 g m බෙදීම r වර්ගය කියලා හරි. මෙන්න මෙතන g කියලා කියන්නේ මෙන්න මෙච්චරයි හරි. එතකොට මෙතන ශක්තිය මෙතන mgh කියන එකයි මෙතන mgh කියන එකයි සමාන වෙන්න ඕනේ. හරිද? හරි. ප්‍රේම මෙතන g කියලා කියන්නේ gm බෙදීම r වර්ගය h කියලා කියන්නේ 1.5යි. මෙතන mg කියලා කියන්නේ 2 gm බෙදීම r වර්ගය h dash. මේ m ට gm ට gm කැපිලා නම් ඔක්කොම කැපිලා ගියාට පස්සේ right r ඔක්කොම කැපිලා ගියාට පස්සේ එනවා අන්තිමට. අර අන්තිම වෙනවා 1.5 සමානයි right 2 h dash කියලා. ඒ කියන්නේ h dash සමානයි 1.5 බෙදීම 2 කියලා කියන්නේ 0.75. ඒ තේරෙනවද කතාව? රයිට් මේ මේ පේපර් වල තියෙන හැම ගානක්ම වගේ මිනුම් කියන පාඩමේ අර රයිට් මිනුම් කියන පාඩමේදී අර අනිත් පාඩම් ඔක්කොම තියෙන ගණන් හැම එකක්ම අපි හදලා තියෙන ගණන් වගේම ගණන් ටිකක් තියෙන්නේ හරි. ඒ කියන්නේ අපි පන්ති හදපු ගණන් දැන් මේ වගේ ගණන්කුත් අපි පන්ති හදලා තියෙනවා. එහෙම පන්ති අපි මේ එන්න පුළුවන් හැම රටාවකම තියෙන ගණන් ඔක්කොම පන්ති හදලා තියෙන්නේ. හරි ඒක නිසා අර මම එකයි කියන්නේ අර පන්ති හදපු ගණන් ටිකයි පාස් පේපර්ස් ගණන් පාස් පේපර්ස් ගණන් ඇත්තටම රයිට් ඒ පාස් පේපර්ස් ගණන් ටික සම්පූර්ණයෙන්ම බලා ගන්න. පාස් පේපර්ස් ගරන්ටි කායි මුලින්ම සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන් කියලා කියන්නේ මේ සම්පූර්ණ සබ්ජෙක්ට් එකේ මේ සම්පූර්ණ රයිට් පාඩම කව වෙනවා. ඊළඟට 20 වෙනි එක. අරය r1 පෘථිවි පෘෂ්ඨයේ මත ලක්ෂයකදී වස්තුවක වියෝග ප්‍රවේගය v වේ. පෘථිවි පෘෂ්ඨයේ සිට h සකින් වූ ලක්ෂයක සිට එම වස්තුව v දෙක වේගයෙන් ප්‍රක්ෂේපණය කළ විට වස්තුව පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් මිදී යයි නම් h යගේ සමාන වෙන්නේ. හරි. දැන් රයිට් හරි. දැන් රයිට් හරිනේ හරිනේ රයිට් හරි. එතකොට මේ මෙහෙමයි කියන්නේ වියෝග ප්‍රවේගය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකට. අර වියෝග ප්‍රවේගය කියලා කියන්නේ මොකක් හරි වස්තුවකට මොකක් හරි දැන් අපි මේ පොළවේ තියෙන වස්තුවක් මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් මිදලා එළියට යන්න දෙන්න ඕන ප්‍රවේගයට තමයි වියෝග ප්‍රවේගය කියලා කියන්නේ. එතකොට මේ දැන් එහෙම ගත්තොත් පෘථුවිය හරි අපි හිතමුකෝ පෘථුවිය අර r ස්කන්ධ m වගේ ගමු. හරි මෙන්න මේ වගේ තියෙන වස්තුවකට අනන්තයට යන්න ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් මිදලා අනන්තයට යන්න දෙන්න ඕන ප්‍රවේගයටනේ අපි කියන්නේ මේ වියෝග ප්‍රවේගය කියලා. හරි. දැන් ඒක කොහොමද අපි හොයන්නේ වියෝග ප්‍රවේගය කියන එක අපි කොහොමද හොයන්නේ? හරි. දැන් මෙතන තියෙන වස්තුවක් අනන්තයට යනවා කියලා කියන්නේ මෙයාගේ ගුරුත්වාකර්ෂණ ශක්තිය වෙනස් කර ගන්නවානේ. හරිද? දැන් මෙතෙන්දයි මෙතෙන්ද අපි හිතමුකෝ මෙතනින් ප්‍රවේගයක් දෙනවා. අපි v ප්‍රවේගයක් දෙනවා. දුන්නාට පස්සේ ඒ වස්තුව මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් එළියට යනවා. ඒ කියන්නේ අනන්තයට යනවා. හරි. අපි මේ අවස්ථාව දෙකට ශක්ති සංස්කෘතික නීමේ දාමු. හරිද? රයිට්. මෙතන තියෙන ශක්තියයි මෙතන තියෙන ශක්තියයි සමාන වෙන්න ඕනේ. හරි. ජම්තමින් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයට යනවා කියලා කියන්නේ මෙතන ප්‍රවේගයේ බිඳුවයි. හරි. දැන් මෙතන ශක්තිය ගත්තොත් මෙතන ශක්තිය භාගයයි mv වර්ගයේ ප්‍රවේගය චාලක ශක්තිය භාගයයි mv වර්ගයේ මෙතන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගත්තොත් එහෙම
ඒක රින G M බෙදීම R ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. හරි. විභව ශක්තිය සමාන වෙනවා නේද විභවයේ වාරයක් ස්කන්ධයට. විභවය කියලා කියන්නේ රින G M බෙදීම R2. එයා දන්නා ගුරුත්වාකර්ෂණ විභවය කියලා කියන්නේ රින G M බෙදීම R2. රින G M බෙදීම R2. මේ පෘථුවේ ස්කන්ධය එන්න. හරිද? G කියලා කියන්නේ සාරවත් ගුරුත්වාකර්ෂණ නියතයනේ. පෘථුවි කේන්ද්‍රයෙන් R දුර කියන්නේ මෙන්න මේ කේන්ද්‍රයේ තියෙන ලක්ෂයක විභවය කියලා කියන්නේ G M බෙදීම R. ඒක අපි රින ලකුණක් දා ගන්නවා. මොකද ඒක අර්ථ දැක්වීමේදී රින එන නිසා. හරිද? මොකක් හරි තැනක අපි ගමුකෝ මෙන්න මෙතන ඉන්න X දුරකින් තියෙන තැනක විභවය. එතන විභවය සමානයි G M බෙදීම X. රින ලකුණක් දා ගන්නවා. එතන අර්ථ දැක්වීමෙන් තමයි ඔය රින ලකුණ එන්නේ. හරිද? එතකොට මෙතන n ස්කන්ධයක් තිබ්බොත් ඒ n ස්කන්ධය මත ඇතිවන විභව ශක්තිය කියලා කියන්නේ මෙයා වැඩි කරන්න ඕනේ n ගේ මෙතන තියෙන ස්කන්ධය. තේරෙනවද කියන එක? හරි. ඔයක තමයි විභව ශක්තිය කියලා කියන්නේ. දැන් එතකොට වස්තුව මෙතන තියෙද්දි මෙයාගේ මුළු ශක්තිය කියලා කියන්නේ චාලක ශක්තිය දන විභව ශක්තිය. චාලක ශක්තිය භාගයක් mv වර්ගය. ඒකට එකතු කරනවා විභව ශක්තිය. ඍණ g m m බෙදීම r කියන එක. හරිද? මෙතන විභව ශක්තිය ඍණ g m m බෙදීම r. මෙතන විභවයේ ඍණ g m බෙදීම r නේ. එතන මෙතන මෙයාගේ ස්කන්ධ m කියලා ගත්තොත් එතකොට ඍණ g n m බෙදීම r වෙනවා. හරිද? රයිට්. ඔන්න මෙතන මුළු ශක්තිය. රයිට්. ඒක සමාන වෙන්න ඕනේ මෙතන මුළු ශක්තියට. හරිද? එතන චාලක ශක්තිය බිඳුවයි. මෙතන විභව ශක්තිය කොච්චරද? විභව ශක්තියක් බිඳුවයි. මොකද අනන්තය කියලා කියන්නේ විභවයක් නැහැ. විභවයක් නැහැ. එතන කතාව විභවයක් නැහැ කියලා කියන්නේ විභව ශක්තියක් බිඳුවයි. අර එතන මොකද වෙන්නේ? භාගයක් mv වර්ගයේ සමාන වෙනවා gm n බෙදීම r ක. රයිට්. එතකොට මොකද වෙන්නේ? v වර්ගයේ සමාන වෙනවා එතකොට රයිට් එම් එම් කැපිලා ගිහිල්ලා රයිට් වී වර්ගය සමානවා 2 ජී එම් එතකොට වී සමානයි කියලා 2 ජී එම් බෙදීම ආර්ට් හරිද එතකොට වී සමානයි කියලා එනවා 2 ජී එම් බෙදීම ආර් කියලා ඔන්න එනවා වියෝග ප්‍රවේගෙදි දැන් මේක මතක තියාගෙන තමයි MCQ වලට අපි ගණන් හදන්නේ හැබැයි රචනා ප්‍රශ්නකට වගේ આવොත් එහෙම වියෝග ප්‍රවේගය සමානයි කියලා කෙලින්ම මේක දාන්න බෑ මෙන්න මේ සොලු කිරීම කරලා තමයි එන්න වෙන්නේ මෙතෙන් ඒකයි මම මේක දුන්නේ හරිද වියෝග ප්‍රවේගය හොයන්න අපිට ගානක දුන්නොත් එහෙම අපි කරන්නේ වස්තුව තියෙන තැනයි අනන්තයේ අතර වස්තුව තියෙන තැනයි ඒ වස්තුව අනන්තයේ තියෙද්දි මේ අවස්ථාව දෙකට ශක්ති සංස්කෘතික නීමේ දාන එක තමයි කරන්නේ. හරි එතකොට දැන් එනවා එතකොට එනවා මේ v වේගය. ඒක තමයි අවශ්‍ය ප්‍රවේගය අනන්තයට යන්න. හරි අන්න වියෝග ප්‍රවේගය. හරි දැන් වියෝග ප්‍රවේගය තව විදිහකට ලියන්න පුළුවන් කොහොමද? හරි දැන් අපි දන්නවනේ මේකක් මොකද්ද gm වෙනුවට අපිට දා ගන්න පුළුවන් GR වර්ගය කියන නේද? එතකොට මම දැන් GM වෙනුවට GR වර්ගය දාගත්තා. එතකොට GR වර්ගය දාගත්තාම මොකද වෙන්නේ? right V සමානයි GR වර්ගය දාගත්තොත් 2 GR කියලා නෝන. R වර්ගය දැම්මම R වර්ගයට මේ R එකක් ලැබිලා GR 2 GR කියලා. හරිද? කොහොමයි වැඩි වෙන්නේ? right හරි. ඔය තමයි යෝග ප්‍රවේගය. හරි. දැන් ගන්න දැන් දැන් ගන්න තියෙන මෙන්න මේ වගේ දෙයක් හරි පෘථුවි කේන්ද්‍රයේ ඉඳලා හරිද පෘථුවි කෘෂ්ඨයේ ඉඳලා මොකක් හරි වස්තුවක් අනන්තයට යවන්න දෙන්න ඕන ප්‍රවේගය v හරිද රයිට් එතකොට ගන්න පොඩ්ඩක් කියලා ඉමු පෘථුවි කෘෂ්ඨයේ සිට h2සකින් වූ ලක්ෂයක සිට හරිද ආ රයිට් හරි පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා h2සකින් තියෙන ලක්ෂයක ඉඳලා හරි වස්තුවක් අනන්තයට යවන්න දෙන්න ඕන වේගය v බෙදීම 2යි. එහෙනම් මේ h ගේ අගය කොච්චරද කියලා තමයි අහන්නේ. එහෙනම් මේ h ගේ අගය කොච්චරද කියලා තමයි අහන්නේ. රයිට් හරි. දැන් මේකනේ කතාව රයිට්. v කියලා කියන්නේ නේද බං v කියලා කියන්නේ මේක දානවා මේක දානවා මේක දානවා මේක දානවා. කැමති ආ මේක දාමුනේ. මොකද g කියලා කියන්නේ මෙතන අපි දන්නේ නැහැ ගුරුත්වජ ත්වරණය කියද කියලා. මෙතන ගුරුත්වජ ත්වරණය තමයි ඒ සිම්පල් g කියලා කියන්නේ. මෙතන ගුරුත්වජ ත්වරණය කියද කියලා දන්නේ නැහැ. මේක දානවා. හරි 2 g n බෙදීම r හරිද මේ අවස්ථාවේදී v බෙදීම 2 කියලා කියන්නේ 2 g m බෙදීම r නෙවෙයි r ධන h එනවාද කියන එක දැන් මෙතන මේ වියෝග ප්‍රවේගය සමානයි g m බෙදීම r නේ r කියලා කියන්නේ කේන්ද්‍රයේ ඉඳලා ඒ අදාළ ලක්ෂයට තියෙන දුර හරිද දැන් මෙතනදී වියෝග ප්‍රවේගය v කියලා දීලා තියෙනවා. ඒතර v සමානයි කියලා මට ලියන්න පුළුවන් වර්ගමූලයක් ඇතුලේ 2 gm බෙදීම r කියලා. r කියලා කියන්නේ මෙතන ඉඳලා මෙතන තියෙන දුර. හරිද? මේ අවස්ථාවේදී වියෝග ප්‍රවේගය v බෙදීම 2 කියලා දීලා තියෙනවානේ. ඒතර v බෙදීම 2 කියන එක සමාන වෙනවා
වර්ගමූලයක් ඇතුලේ 2 gn බෙදීම දැන් එතන r නෙවෙයි r දන h කතාව දෙනවානේ හරි ඒතර මේ එක දෙකෙන් බෙදුවොත් එහෙම එනවා උත්තරේ හරි එක දෙකෙන් බෙදුවොත් එහෙම එනවා උත්තරේ 2 සමානයි රයිට් 2 සමානයි හරි මේකෙන් මේක බෙදුවාම එනවා 2 සමානයි හරි r දන h බෙදීම රයිට් එතකොට මොකද වෙන්නේ හතර වර්ග කරොත් එහෙම හතර සමානයි r දන h බෙදීම r කියනවා ඊළඟට මේ පැත්තට ගත්තොත් එහෙම 4i r එතකොට 4i r සමානයි r දන h වෙනවා එතකොට 3i r සමානයි h වෙනවා ඒක r සමානයි h බෙදීම 3ක් වෙනවනේ r සමානයි h බෙදීම 3ක් වෙනවා දැන් අර නේද හරි මහ ලොකු දේවල් පොඩි දේවල් හරි අතන පේපර් එක ලේසි ඊළඟට රයිට් එක්තරේ 20 වෙනි ගාන ඊළඟ 21 වෙනි ගානට යන්න ස්කන්ධේ මූ චන්ද්‍රිකාවක් පෘථිවිය වටා array r වෘත්තාකාර කක්ෂයක ගමන් කරයි sorry 21 පෘථිවි පෘෂ්ඨයේ සිට 2r සහ 3r දුරින් වූ වෘත්තාකාර කක්ෂවල චන්ද්‍රිකා දෙකක් චලිත වේ මෙහි r යන වෘත්තයේ අරයයි චන්ද්‍රිකාවල පෘථිවි කේන්ද්‍රයේ දෙස ක්‍රියා කරන ත්වරණ අතර අනුපාතය කොච්චරද කියලා අහන්න आरू මෙතන ඉන්න 2යි 6 දුරින් චන්ද්‍රිකාවක් යනවා අනිත් චන්ද්‍රිකාව මෙතන ඉන්න 3යි 6 දුරකින් යනවා මේ දෙන්නගේ කේන්ද්‍රීය දිශාවල තියෙන ත්වරණ අතර අනුපාතය කේන්ද්‍රා බිසාරී ත්වරණ අතර අනුපාතය කොච්චරද කියලා යහන්. කේන්ද්‍රා බිසාරී ත්වරණය කියලා කියන්නේ කේන්ද්‍රා බිසාරී ත්වරණය කියලා කියන්නේ v වර්ගය බෙදීම r තුන. එහෙම නැත්නම් r ඔමේගා වර්ගය. දැන් මෙයාගේ r කොච්චරද? මෙන්න මේ චන්ද්‍රිකාවේ r මේ චන්ද්‍රිකාවේ v මං ගන්නම්කෝ v a කියලා. v නැත්නම් v එක කියලා ගන්න. අපි a කියලා ගන්න. මෙයාගේ v b කියලා ගන්න. හරි. v a කියන චන්ද්‍රිකාවේ sorry v a වේගෙන් යන මෙන්න මේ චන්ද්‍රිකාවේ array කොච්චරද? 3i r. v b වේගෙන් යන මෙන්න මේ b චන්ද්‍රිකාවේ array කොච්චරද? 4i r. r දන්නවා. v හොයාගත්තනම් හරි මේකයි මේකේ. ඒතකොට කේන්ද්‍රා දිශාරේ තොරණය හොයන්න පුළුවන්. හරිද? v හොයාගන්න right කේන්ද්‍රීය දිශාවට x සමානයි m දානවා. මෙන්න මේ චන්ද්‍රිකාවට කේන්ද්‍රීය දිශාවට x සමාන m දානවා. දැම්මට පස්සේ right g m මම මෙයාගේ ස්කන්ධය m කියලා ගන්න. බෙදීම 3i r සමානයි ස්කන්ධය m මෙයාගේ ත්වරණය a කියලා ගන්න. හරි. අය කෙලින්ම මෙතන ත්වරණය එනවනේ. අය මේ ඔයා දාන්න ඕනේ නැහැ. right. a කියලා මම ගන්න. හරි. ඔන්න ත්වරණය. ඒතර මෙතන ත්වරණය a v a a එක සමානයි කියලා එනවා. ත්වරණය සමානයි කියලා එනවා. g m බෙදීම මෙතන m a ට m එක කැපෙනවනේ. g m බෙදීම 3i r කියලා. මෙන්න එක. දෙවෙනි එකට x සමාන m කේන්ද්‍රීය දිශාවට දානවා. දැන් මම බලය කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය එක g m පෘථුවිය ස්කන්ධේ වාරයක් යානී ස්කන්ධේ මම n b කියලා ගන්නම්. ඒක බෙදීම r වර්ගය. දැන් මෙතන r වර්ගය කියලා කියන්නේ 3i r ගේ වර්ගයනේ. sorry මෙතන r වර්ගය 4i r ගේ වර්ගය. 4i r ගේ වර්ගය. මෙතන 3i r ගේ වර්ගය. 3i r ගේ වර්ගය කියන්නේ 9i r වර්ගයනේ. ස්කන්ධේ MB කියලා ගත්තේ මෙයාගේ කේන්ද්‍රීය දිශාවට තියෙන ත්වරණය මම ගන්නම් AB කියලා. ඉතින් MB ට MB කැපිලා ගියාට පස්සේ AB සමානයි කියලා එනවා. කේන්ද්‍රීය දිශාවට B යානේ ත්වරණය සමානයි කියලා එනවා. GM බෙදීම 16i r වර්ගය කියලා. හරි මේක දෙක කියලා ගන්නම්. හරි. එකෙන් දෙක බෙදුවාට පස්සේ නාගේ තමයි යහන්. රයිට් එකෙන් දෙක බෙදුවාට පස්සේ නාගේ තමයි යහන්. රයිට් එකෙන් දෙක බෙදුවාට පස්සේ නාගේ එක බෙදීම දෙක. එක බෙදීම දෙක කියලා කියන්නේ හරි එක බෙදීම දෙක කියලා කියන්නේ කීයද? රයිට් එක බෙදීම දෙක කියලා කියන්නේ නැත්තම් හරි A A A යානයේ ත්වරණය බෙදීම හරි B යානයේ ත්වරණය කියලා කියන්නේ 16 බෙදීම 9ටනේ. 16 බෙදීම 9ට. හරි 16 බෙදීම 9 වෙන්න ඕනේ. හරි නේද? ඒ කියන්නේ උත්තරේ 4 වෙන්න ඕනේ.
හරි 21 කෙනෙක්ගේ මාකින් එකේ උත්තරේ උත්තරේ වැරදි මාකින් කරලා දැන් PDF එක විදිහට දුන්න මාකින් එකේ උත්තරේ වැරදි හරිද එතන අර array විදිහට aran තියෙන අගයන් වැරදි වැරදි එතන array විදිහට aran තියෙන 2r සහ 3r එක වැරදි වෙනවා 3r සහ 4r තමයි වෙන්න ඕනේ හරි මාකින් එකේ උත්තරේ එක වැරදි හරිද හරි උත්තරේ තමයි 4 16 බෙදීම 9 right මේ වෘත චලිතයේ යන දේවල් වල චන්ද්‍රිකාවල රයිට් එහෙම නැත්නම් යාන්ත්‍ර විද්‍යාවේ වෘත චලිතයේදී පවා කරන්න තිබ්බේ රයිට් එක මේක දෙයයි කේන්ද්‍රීය දිශාවට x සමාන m දාන එක තමයි කරේ මෙතනත් එහෙම මේකත් මේ චන්ද්‍රිකාවක් වුණත් වෘත චලිතයේ ගමන් කරන වස්තුවක් නේ ඒත් අපි කේන්ද්‍රීය දිශාවට x සමාන m දාන එක තමයි කරන්නේ කේන්ද්‍රීය දිශාවට තියෙන බලය සමානයි ස්කන්ධේ වාරයක් කේන්ද්‍රා දිශාරේ තොරණේ මොහොමනේ ගන්න හදන හරි ඊළඟට 21 राइट इलाके में इसी एक अरे इसी एक तनी गांठ है ना सॉरी इसी एक है दुआ इसी देगा इसका हमने एम्मू चंद्रिका वाक पृथ्वी वटा आर उड़ता कार कक्षे के गमन कराए पृथ्वी इसका हमने एम्मू चंद्रिका वे मूल शक्ति है राइट हरी मसाला गाना राइट मूली का सिद्धांत संबंध गाना राइट इसका हमने सिंपल एम्मू चंद्रिका वाक इसका हमने कैपिटल एम्मू पृथ्वी वटा आर अरे अक्षय उड़ता कार मार्ग के अनुरूप එනගේ චන්ද්‍රිකාවේ මුළු ශක්තිය කොච්චරද කියලා අහනවා. රයිට් මුළු ශක්තිය කියලා කියන්නේ මුළු ශක්තිය කියලා කියන්නේ රයිට් චාලක ශක්තිය ධන විභව ශක්තිය. විභව ශක්තිය රයිට් විභව ශක්තිය අපි දන්නවා දැන් මෙතන ඇත්තටම විභව ශක්තිය ඍණ G M M බෙදීම R R. පුරා විභව ශක්තිය. විභවය කියලා කියන්නේ ඍණ G M බෙදීම R ට විභවය වැඩි කරන්න ඕන ස්කන්ධයෙන්. ඒක තමයි විභව ශක්තිය. මෙයන් ස්කන්ධයේ කෙ සිම්පල් m නේ. එතකොට ඍණ g m m බෙදීම r තමයි එතන තියෙන විභව ශක්තිය. හරිද? මෙයාගේ ස්කන්ධයෙන් දිලා තියෙන ප්‍රවේගය කොච්චරද? ප්‍රවේගය හොයන්න ඕනේ, right? ඒ කියන්නේ මෙන්න මෙයා r අරයක් සහිත වෘත්තාකාර මාර්ගයක, right? v වේගින් යනවා කියලා නරන් තියෙන්නේ. හරිද? වේගය හොයන්නේ කොහොමද? වේගය හොයන්න k කේන්ද්‍රීය දිශාවට දානවා f සමානයි m. केंद्र दिशा एफ समान एम ए दम्मा केंद्र दिशा तीन बल तमाम जी एम एन बेदी आर वर्गी गुरुत्वाकर्षण बल समान स्कंदे वार तोरणी के लिए केंद्र दिशा तोरणी केंद्र दिशा तोरणी मट लिया अनुपुलवांग केंद्र बी सारी तोरणी लिया अनुपुलवांग वी वर्गे बेदीम आर के इतनी मट वी वर्गे समान के लिए नवा बांग राइट वी वर्गे समान के लिए नवा जी एम बेदीम आर के लिए अरे जी एम बेदीम आर के राइट एक मिटिंग आदेश करना इधर भाग्य वार राइट एम G M බෙදීම R ඍණ G M M බෙදීම R right අතර මෙතන තියෙන්නේ මේ බලන්න G M M බෙදීම 2R මෙතන තියෙන්නේ මෙතන ඍණ G M M බෙදීම R අතර මොකද වෙන්නේ right එතකොට මොකද වෙන්නේ මේ දෙක සුළු වුණාට පස්සේ right ඍණ G M M බෙදීම R වෙනු මුළු ශක්තිය ඍණ G M M බෙදීම R හරි මුළු ශක්තිය ඍණ G M M බෙදීම R उत्तर देखा और सामान्य सिद्धांत राइट और मांगे तो पाठन कर लेते कि अरे इलाके विषय तो ना ए ग्रह वस्तु अरे बी ग्रह वस्तु धारण अनुपात है वाई वे अभी बी ग्रह वस्तु अरे ए ग्रह वस्तु अरे क्या आर ए की नहीं कर बी ग्रह वस्तु आर बी के नहीं कर धारण अनुपात है वाई लू එලකට ඒ ග්‍රහ වස්තුව මත ගුරුත්වජ ත්වරණය කියන්නේ සිම්පල් g නේ g a කියන එක g b ට ධර්ම අනුපාතය x නේ x a වස්තුවක් ඒ ග්‍රහ වස්තුව මත අත්කර ගන්නා ලබන වියෝග ප්‍රවේගය එම වස්තුව b වස්තුව මත වියෝග ප්‍රවේගයට ධර්ම අනුපාතය කොච්චරද කියලා අහනවා right ඒ කියන්නේ අපෙන් අහනවා right r a බෙදීම r b y ලු g a බෙදීම g b x ලු අපෙන් අහනවා v a a ග්‍රහ ලෝකයේ මත වියෝග ප්‍රවේගයේ බෙදීම දීර්ඝාලෝකයේ මත විయోగ ප්‍රවේගය කොච්චරද කියලා. රයිට්. අර ඉස්සල ගානේ දැන් අපිට මතකයි විయోగ ප්‍රවේගය සමානයි කියලා ආවේ. විయోగ ප්‍රවේගය සමානයි කියලා ආවේ වර්ගමූලයක් ඇතුලේ 2 g n බෙදීම r. එහෙම නැත්නම් v සමානයි රයිට් 2 g r 2 g r. හරිද 2 g r. මොකද මේකට හේතුව අපි ගත්තේ g m සමානයි g r වර්ගය කියන සමීකරණය දාලා තමයි ඒක හැදුවේ.
හරිද? එතකොට හරි මට මෙහෙම ලියන්න පුළුවන් VA බෙදීම VB කියන එක මට ලියන්න පුළුවන්. හරි. නේද 2G 2GA RA නේද RA බෙදීම හරි ඒකේ වර්ගමූලයේ බෙදීම හරි VB කියලා කියන්නේ මොකක්ද? 2GB RB කියලා නේද? ඒක මොකද වෙන්නේ? හරි මේකට මේක කැපෙනවා. දෙකට දෙක කැපිලාට පස්සේ R VA බෙදීම VB සමානයි කියලා එනවා වර්ගමූලයක් අස්සේ. GA RA බෙදීම GB RB කියලා. හරිද? GA බෙදීම RB කියලා කියන්නේ GA බෙදීම RB කියලා කියන්නේ X. RA බෙදීම RB කියලා කියන්නේ Y. එහෙනම් VA බෙදීම VB සමානයි කියලා එනවා X වාරයක් Y වල වර්ගමූලයක. හරි. උත්තරේ සරලයි උත්තරේ ගන්න පුළුවන් පළවෙනි උත්තරේ ඉල Y බෙදීම. සියතරණි ගන්නත් යන ඉක්මනට පෘථිවි පෘෂ්ඨයේ ඉහළට වූ කක්ෂයක චන්ද්‍රිකාවක් ගමන් කරයි. කක්ෂණිකව එහි ස්කන්ධයේ මුල් අගය දක්වා අඩු වූයේ නම් පහසඳහන් කුමක් සිදු විය හැකිද? රයිට්. හරි. පෘථිවි රයිට් හරි. මොකද කියන්නේ පෘථිවි පෘෂ්ඨයේ ඉහළ වූ කක්ෂයක චන්ද්‍රිකාවක් ගමන් කරයි. ක්ෂණික වෙහි ස්කන්ධයේ මුල් අගයෙන් අඩක් දක්වා අඩු වේ නම් කුමක් සිදු විය හැකිද? මුල් චලිත වේගයේ තවදුරටත් ගමන් කරයි. එහි කක්ෂීය වේගය අඩු වේ. කක්ෂීය වේගය වැඩි වේ. පෘථිවි මතර කඩා වැටේ. ප්‍රතිවෘත්තාකාරී ශේෂයෙන් නික්මුවේ. රයිට් හරි. ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. දැන් ඇත්තම කියන්නේ දැන් මේ වේගය වැඩි වේද වේගය අඩු වේද නියත වේගයෙන්ම යයිද කියලා වගේ උත්තර ටිකකුත් තියෙනවනේ. ඒකයි අපි බලමු. මෙහෙම ගමන් කරන චන්ද්‍රිකාවක ස්කන්ධ එකපාරටම භාගයක් වුණොත් එහෙම ඒ චන්ද්‍රිකාවේ වේගයට මොනවද වෙන්නේ කියලා. දැන් සරල කතාව මෙන්න මෙහෙම ගත්තොත් හරි r දුරකින් තියෙන ස්කන්ධයේ mh චන්ද්‍රිකාවක් මෙහෙම v වේගෙන් යනවා. එතන මම කේන්ද්‍රීය දිශාවට f සමාන ma දැම්මහම f සමාන ma කේන්ද්‍රීය දිශාවට දැම්මහම right ගුරුත්වාකර්ෂණ බලයේ gmn බෙදීම r වර්ගය සමානයි මෙයාගේ ස්කන්ධයෙන් ත්වරණය වෙනුවට මට දාන්න පුළුවන් නේ a වර්ගය බෙදීම r කියලා. එතකොට v වර්ගය සමානයි කියලා නෝ gm බෙදීම r කියලා. එතන v සමානයි එනවා ඕන වර්ගමූල g බෙදීම r කියලා. gm බෙදීම r කියලා. එතකොට ඔයාලා තේරෙන්න ඕනේ මේ හරි මේ චන්ද්‍රිකාව චන්ද්‍රිකාවේ මේ ගමන් කරන වේගයේ රඳාපවතින්නේ g මතයි m මතයි r මතයි විතරයි. එතන g කියලා කියන්නේ නියතයක්. ඒක නිසා මේ චන්ද්‍රිකාව මෙහෙම ගමන් කරන මේ කක්ෂයේ ඒ ගමන් කරන වේගය රඳාපවතින්නේ චන්ද්‍රිකාවට අදාළ ග්‍රහලෝකයේ ස්කන්ධය සහ ඒ ග්‍රහලෝකයේ කේන්ද්‍රයේ ඉඳලා චන්ද්‍රිකාවේ කක්ෂයට තියෙන දුර මත විතරයි. චන්ද්‍රිකාවේ ස්කන්ධය මත හරි චන්ද්‍රිකාව ගමන් කරන වේගය රඳාපවතින්නේ නැහැ. මෙයාගේ ස්කන්ධයේ දඩස් ගාලා භාගිකින් අඩු වුණාට මේ වේගය වෙනස් වෙන්නේ නැහැ. තේරෙනවද කතාව? හරි. එතකොට සාමාන්‍යයෙන් චන්ද්‍රිකාව දැන් අපි හිතමුකෝ මේක පෘථුවිය. අපිට ඕනේ පෘථුවේ ඉඳලා r දුරකින් අපි හිතමුකෝ පෘථුවේ ඉඳලා r දුරකින් හරි අපි නැත්තම් ගමුකෝ පෘථුවේ ඉඳලා කිලෝමීටර් 8000ක් උඩින් හරි කිලෝමීටර් 8000ක් උඩින් මෙන්න මේ වගේ මාර්ගික චලනය වෙන විදිහට ගමන් කරන්න චන්ද්‍රිකාවක් දාන්න ඕනේ. චන්ද්‍රිකාවක් යවන්න ඕනේ. එතකොට අපි ඒ චන්ද්‍රිකාවට ලබා දෙන්න ඕන ප්‍රවේගය මෙතනින් ගණන් කරගන්න පුළුවන්. හරි අපි ජීව ලගේ දන්නවනේ. හරිද? m ලගේ m කියලා කියන්නේ පෘථුවියේ ස්කන්ධය. පෘථුවියේ ස්කන්ධයත් අපි දන්නවනේ. r කියලා කියන්නේ අපිට මේ චන්ද්‍රිකාව යවන්න ඕන කක්ෂයේ අරය. ඒක දැන් 8000යි කියලා ගමුකෝ. 8000 මෙතන දාලා මේක සුළු කරලා එන අගේ ගන්නවා. එතන අපි කරන්න ඕනේ චන්ද්‍රිකාව රොකට් එකක් අරගෙන මෙන්න මේ වගේ තැනකට අරන් යනවා. අරන් ගිහිල්ලා මෙන්න මේ ප්‍රවේගය තියෙන්නේ. අන්නේ ප්‍රවේගය චන්ද්‍රිකාවට දෙනවා. දුන්නට පස්සේ මොකද වෙන්නේ? චන්ද්‍රිකාව දිගටම රයිට් මෙන්න මේ කක්ෂයේ යනවා. හරි. එතකොට මේ චන්ද්‍රිකාවේ ස්කන්ධය මත රඳාපවතින්නේ නැහැ. අපි උතෙන්ද චන්ද්‍රිකාවක් අරන් ගිහිල්ලා ওই වේගෙ දුන්නත් නිකන් ටෙනිස් බෝලයක් වගේ අරන් ගිහිල්ලා ওই වේගෙ දුන්නත් ඒ දෙකම ওই කක්ෂයේ ගමන් කරනවා. ඒ කියන්නේ ස්කන්ධය මත රඳාපවතින්නේ නැහැ. එතකොට චන්ද්‍රිකාවේ ස්කන්ධ දෙක පාටම අඩු වුණා කියලා එයා ගමන් කරන ප්‍රවේගයවත් එයා ගමන් කරන කක්ෂයේ අරයවත් වෙනස් වෙන්නේ නැහැ. තේරෙනවද කියන එක? හරි. එතන උත්තරේ ගන්න පුළුවන් මෙන්න මේක රයිට්.
පළවෙනිම උත්තරේ අපිට ගන්න පුළුවන් මුල් චලිත වේගයෙන්ම තවදුරටත් ගමන් කරයි කියන එක. හරිද? මොකද වේගය වෙනස් වෙන්නේ නැහැ. හරි, වේගය වෙනස් වෙන්නේ නැහැ. මොකද වේගය රඳා පවතින්නේ වර්ගමූල g බෙදීම r. ඒ කියන්නේ මෙන්න මේ රාශියන් මත තමයි වේගය රඳා පවතින්නේ. මේ මෙතන කැපිටල් M කියලා කියන්නේ මේ ග්‍රහ ලෝකයේ ස්කන්ධේ, පෘථුවිය නම් පෘථුවියේ ස්කන්ධේ. හරි, චන්ද්‍රිකාවේ ස්කන්ධේ මත රඳා, චන්ද්‍රිකාවේ ස්කන්ධේ කියන භෞතික රාශියෙන් බලපෑමක් ඇති වෙන්නේ නැහැ චන්ද්‍රිකාවේ වේගෙ. අද උත්තරේ ගන්න පුළුවන් පළවෙනි උත්තරේ මුල් වේගයෙන්ම තවදුරටත් ගමන් කරයි කියන එක. හරි, 25. පෘථුවියෙහි මධ්‍යඥ අරය R ද, එහි අක්ෂය වටා කෝණික ප්‍රවේගය ω ද, සහ පෘථුවියේ පෘෂ්ඨයේ මත ගුරුත්වජ ධර්මයේ ද G ද වේ. භූ ස්ථාවර චන්ද්‍රිකාවක කක්ෂයේ අරය වනුයේ. මේකත් තීරී කොටසක්. භූ ස්ථාවර චන්ද්‍රිකාවක් කියලා කියන්නේ පෘථුවියත් එක්ක පෘථුවියේ යම් ලක්ෂයකට ඉහළින් දිගටම තියෙන විදිහට පවතින චන්ද්‍රිකාවක්. එතකොට දැන් පෘථුවියේ කෝණික ප්‍රවේගය දිල දෙනවා, මධ්‍යන අරය දිල දෙනවා, අක්ෂය වටා කෝණික ප්‍රවේගය දිල දෙනවා, ප්‍රතිම ගුරුත්වජ ධර්මයේ දිල දෙනවා. හරි, භූ ස්ථාවර චන්ද්‍රිකා කක්ෂයේ ගුරුත්වජලිකා. රයිට්, හරි. දැන් පෘථුවිය අපි දන්නවානේ භ්‍රමණය වෙනවා කියන්නේ. පෘථුවිය මෙහෙම භ්‍රමණය වෙනවා. පෘථුවිය භ්‍රමණය වෙන එක දිල දෙනවා ඔමේගා කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙනවා. එතකොට චන්ද්‍රිකාවක් භූ ස්ථාවර චන්ද්‍රිකාවක් කියන්නේ මේ චන්ද්‍රිකාවත් පෘථුවියත් එක්කම කැරකෙන්න ඕනේ. දැන් මෙතන ශ්‍රී ලංකාව නම් මේ චන්ද්‍රිකාව දින ශ්‍රී ලංකාවට උඩින් නම් පෘථුවිය මෙහෙම කැරකෙද්දී මේ චන්ද්‍රිකාවත් කෙලින්ම ශ්‍රී ලංකාව උඩින්ම හැමතිස්සෙම තියෙන විදිහට කැරකෙන්න ඕනේ. ඒ කියන්නේ චන්ද්‍රිකාවේ කෝණික ප්‍රවේගයක් මොකක් වෙන්න ඕනේද? ඔමේගාම වෙන්න ඕනේ. දැන් පෘථුවිය අංශක අපි කියමු පෘථුවිය රේඩියන් නැත්නම් පෘථුවිය අංශක 30ක් කැරකෙනවා නම් හයි චන්ද්‍රිකාවත් මොකද වෙන්න ඕනේ? හයි චන්ද්‍රිකාවත් අංශක 30ක් කැරකීලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ භූස්ථාවර චන්ද්‍රිකාවක් කියලා කියන්නේ අන්න ඒ වගේ කෝණික ප්‍රවේගය සමාන වෙන්න ඕනේ. පෘථුවියේ කෝණික ප්‍රවේගය සහ චන්ද්‍රිකාවේ කෝණික ප්‍රවේගය සමාන වෙන්න ඕනේ. එතකොට එහෙමනම් ඒ චන්ද්‍රිකාවේ මොකක්ද දහන්නේ? භූස්ථාවර චන්ද්‍රිකාවේ කක්ෂයේ අරය කොච්චරද කියලා, රයිට්, කක්ෂයේ අරය කොච්චරද කියලා, රයිට්, මෙන්න මේ අරය කොච්චරද කියලා තමයි අහන්නේ. මේ අරය මං ගන්නවා R කියලා. R නේ, අපි ගමු සිම්පල් R වගේ ගන්න. මෙතන මෙතෙන් තියෙන අරය සිම්පල් R එක. රයිට්. දැන් කොහොමද හොයන්නේ? ඒතර ලොකු දැනුමක් නැහැ, රයිට්. පෘථුවිය අරය දිලා තිනවා. මේ පෘථුවිය අරය දිලා තිනවා කැපිටල් R කියලා නේ. පෘථුවිය අරය දිලා තිනවා කැපිටල් R කියලා. හරි, මෙහෙමයි. පෘථුවිය මත ගුරුත්වජ ත්වරණයක් දිලා තිනවා G කියලා. හරි, අපි දන්නවා, අපි දන්නවා ජී ආර් වර්ගයේ සමානයි ජී එම් කියලා දන්න එක. හරි, නිකන් ලියන්න පුතේ. ජී එම් සමානයි ජී ආර් වර්ගයේ. හරි, එතකොට මම නිකමට නිකන් මේ චන්ද්‍රිකාවට කේන්ද්‍ර දිශාවට x සමාන m දාන්නද? නිකන් කේන්ද්‍ර දිශාවට x සමානයි දාමු. දැම්මම රයිට්, ජී පෘථුවි ස්කන්ධයේ කැපිටල් m, චන්ද්‍රිකාවේ ස්කන්ධයේ සිම්පල් m කියලා ගමු. බෙදීම රයිට්, सिंपल आर वर्ग सिंपल आर वर्ग समान है चंद्रिका विस्कांदे सिंपल एम තරණයේ වෙනුවට මම මෙතන දාන්නම් v වර්ගයේ බෙදීම r දාන්න නැතුව මම දාන්නම් r ඔමේගා වර්ගය. මේ දෙකම දැම්ම හැකි r ඔමේගා වර්ගය දාන්න. දැම්මහම මොකද වෙන්නේ? රයිට්, මේ m ට මේ m කැපුණාට පස්සේ රයිට් ඔමේගා වර්ගය සමානයි කියනවා g m බෙදීම මේක r ඝනයේ කියලා. හරිද? r ඝනයේ කියලා මට ඕනේ r. ඒතර r ඝනය සමානයි මෙහෙම ලිව්වා හැකි g m බෙදීම ඔමේගා වර්ගය කියලා ලිව්වා. රයිට්, ආ වැඩේ හරි. r ඝනය සමානයි රයිට් gm වෙනුවට මට දැන්නේ හැකි gr වර්ගය කියලා. සිම්පල් gr වර්ගය කියලා දැන්නේ. සිම්පල් gr වර්ගය කියලා දැන්නේ හැකි එක බෙදීම ඔමේගා. ඒතර r සමානයි නේද? රයිට්, ඝන මූලයක් ඔකට කියන්නේ රයිට්. ඝන මූලය gr වර්ගය රයිට්, ඒතර ඔමේගාත් වර්ගය. ඔමේගා වර්ගය ඝන මූලය කියලා ගන්න පුළුවන්. උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ ගන්න පුළුවන් 25ට. එකනේ එක කියලා ගන්න පුළුවන්. දැන් මේක මට ලිව්ව හැකිනේ මෙහෙම. දැන් r වර්ගයේ g බෙදීම ω වර්ගයේ ඝන මූලය කියන එක මට දෙන්න පුළුවන්. මෙහෙම එක බෙදීම 3 කියලා ලියන්න පුළුවන්. වර්ගමූලයේ ලිව්ව හැකි එක බෙදීම 2 කියලා. ඝන මූලයේ ලිව්ව හැකි එක බෙදීම 3 කියලා. MCQ
ඊළඟට පේපර් එකේ ස්ට්‍රක්චර්ඩ් දෙකක් සහ රචනා ප්‍රශ්නයක් තියෙනවා. ස්ට්‍රක්චර්ඩ් දෙක මිනුම් වලින් තමයි වෙලා තියෙන්නේ. ඊළඟට රචනා ප්‍රශ්න වෙලා තියෙන්නේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ කියන පාඩමේ. රයිට්. මේ ස්ට්‍රක්චර්ඩ් දෙකේ විවරණ රයිට් මම ඔයගලන්ට දීලා තියෙනවානේ PDF එකේ. රයිට්. අන්නේ PDF එක බලුවාම රයිට් මම හිතනවා ඒවා දැන් සාමාන්‍ය දේවල් මේකේ අපි කතා කරන්න ලොකු දේවල් නැහැ. දැන් දක්වා ඇති කොටස් නම් කරන්න කිව්වහම මේක PDF එකේ තියෙනවා නම් කරලා ඉතින් ඒ දේවල් බලුවාම තේරෙනවානේ. ඉතින් රයිට් තමන් කරේ වට පරිමාණයේ කොටස් ගන්න 50 කුඩා මිනුම් කොච්චර දැන් මේ බලන්න මයික්‍රෝ මීටර ස්ක්‍රූප් ප්‍රමාණයක දිදාලේ වට 10ක් කරකෝ විට හරි ඉද්ද මීටර් මිලිමීටර් 5ක් දුරක් ගමන් කරයි. වට පරිමාණයේ කොටස් ගණන 52යි නම් කුඩාම මිනුම කොච්චරද මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණයේ දිදාලේ වට 10ක් කරකෝ විට රයිට් මෙච්චරක් ගමන් කරයි. රයිට් ඒ කියන්නේ දැන් ඕක අර දිදාලය සම්පූර්ණ වට 10ක් කරකද්දි හරිද ඉද්ද ගමන් කරනවලු මිලිමීටර් 5ක දුරක්. ඒ කියන්නේ එක වටයක් ගමන් කරද්දි කොච්චරද ගමන් කරන්නේ? එක වටයක් ගමන් කරද්දි ගමන් කරන්නේ ඉස්සරහට යන්නේ 0.5යි. ඒ කියන්නේ උතුනෝ නොකියා කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග මිලිමීටර් 0.5යි කියලා. ඒක තේරෙනවද? දැන් ඔය ස්ක්‍රූප් ප්‍රමාණය කියන එක දැනගන්න ඕනේ. ඉතින් හරි ස්ක්‍රූප් ප්‍රමාණයක ප්‍රධාන පරිමාණයේ කොටසක දිග කියලා කියන්නේ ස්ක්‍රූප් වර අපි කියන්නේ මේ දිදාලය එක වටයක් කරකුවාම ඉද්ද පස්සට එන දුරටනේ. හරි දිදාලේ එක වටයක් කරකුවාට පස්සේ ඉද්ද පස්සට එන දුරට තමයි ස්ක්‍රූප් අන්තරාලය කියලා කියන්නේ. දැන් ස්ක්‍රූප් අන්තරාලය තමයි එතන වර්නියර් පරිමාණයේ ප්‍රධාන පරිමාණයේ එක කොටසක දිගක් තියෙනවා. හරිද? දැන් මේක දිදාලේ වට 10ක් කරකුවාට පස්සේ ඉද්ද මිලිමීටර් 5ක දුරක් ගමන් කළා. එහෙනම් දිදාලේ එක වටයක් කරකුවාට පස්සේ ගමන් කරන්නේ 0.5 මිලිමීටර්. හරිද? එතකොට ප්‍රධාන පරිමාණයේ කොටසක දිග 0.5යි. එතන ඒක බෙදන්න ඕනේ වට පරිමාණය වර්නියර් පරිමාණයේ කොටස් ගන්න. දැන් මෙතන වට පරිමාණයක් තියෙනවා. එතකොට වට පරිමාණයේ කොටස් ගන්න. එතකොට වට පරිමාණයේ කොටස් 50යි. ඒ කියන්නේ උත්තරේ ඒක බෙදීම 100යි මිලිමීටර්. ඒ කියන්නේ 0.01 මිලිමීටර්. කොඩාම වෙනවා. තේරෙනවද කතාව? හරි ඉතින් ඒක මම හිතනවා රයිට් විවරණ ටික බලලා වැඩේ කරන්න පුළුවන් කියලා. අපි යන්න මේ රචනා ප්‍රශ්නේ පොඩ්ඩක් බලමු පොඩි විවරණයක් දාගන්න. දැන් තියෙනවා මේ මෙතන තියෙනවා මේ මුල්ම ප්‍රශ්නේ ලස්සන ප්‍රශ්නයක්. මේකත් පාස් පේපර්ස් MCQ එකක අපු ප්‍රශ්නයක්. හරි චන්ද්‍රිකාවක් සහ චන්ද්‍රයා යන දෙකම පෘථිවි වටා පරිභ්‍රමණය වන වස්තුන් දෙකක් ලෙස සැලකූ විට චන්ද්‍රිකාව තුළ සිටින මිනිසෙකුට බර නොදැනෙන නමුත් චන්ද්‍රයා මතු පිට සිටින මිනිසෙකුට බර දැනේ. මෙයට හේතුව පැහැදිලි කරන්න කියලා කියනවා. දැන් ඇත්ත දැන් පෘථිවිය ගත්තාම පෘථිවිය මෙහෙම තියෙනවා. පෘථිවිය උඩ අපි ඉන්නවා. right? මේ පෘථිවිය වටේ කැරකෙන වස්තුන් දෙකක් විදිහට අපට පෙන්වන්න පුළුවන් චන්ද්‍රිකාවක් සහ චන්ද්‍රයා. චන්ද්‍රයා කියලා කියන්නේ හඳ right? හඳත් පෘථිවිය වටේ කැරකෙන වස්තුවක්. අපි ඔය යවලා තියෙන කෘතිම චන්ද්‍රිකාවක් ගත්තොත් චන්ද්‍රිකාවකුත් අපේ පෘථිවිය වටේ කැරකෙන වස්තුවක්. එතන මේ ගානේ කියනවා මේ මෙහෙම එකක්. මෙතන පෘථිවිය. හරි. එතන මෙන්න මේ වගේ පෘථිවිය වටේට චන්ද්‍රිකාවක් මෙහෙම යනවා. හරි චන්ද්‍රිකාව මෙහෙම යනවා. එතන මේ පෘථිවිය වටේට හඳක් කොහොම යනවා? හඳයි. හරි මේ හඳේම හාවෙකුත් ඉන්නවා. හරි. උදන්නා රයිට් හාවෙක් ඉන්නවා. එතන මෙහෙම මේ දැන් මේ ගානේ කියන්නේ චන්ද්‍රිකාවක් මත ඉන්න මිනිහෙක්ට දැන් මේ දෙකම එක වගේම පෘථිවිය වටේ ගමන් කරන වස්තු දෙකක්. අද චන්ද්‍රිකාවක් මත හැබැයි මේ චන්ද්‍රිකාවක් මත මිනිහෙක් හිටියොත් ඒ මිනිහට බරක් දැනෙන්නේ නැහැ. මේ මිනිහා පාවි පාවි ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවද මේ දැන් අර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මේ වගේ පෘථිවි වටේට ගමන් කරන අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්. ඒතර ඒ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මිනිස්සු ඒ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ හෙට මෙහෙට ගමන් කරන්නේ පාවි පාවි නම් පීනගෙන වගේ යන.
එතකොට මේ හැබැයි නීල් ආම්ස්ට්‍රෝන් හදර ගිහිලා අර ඇවිදගෙන යනවානේ. එතකොට නීල් ආම්ස්ට්‍රෝන් ඇවිදගෙන යන්නේ හඳ හඳ හඳේ හැම පීනගෙන පීනගෙන වගේ යන්නේ නැහැ. ඒ කියන්නේ බර බරක් තියෙනවා, පොඩි හරි බරක් තියෙනවා හඳ මතදී. එතකොට මේ මිනිහෙක්ට හඳ මතදී බර දැනෙන්නත් චන්ද්‍රිකාවක් මතදී බර නොදැනෙන්න සම්පූර්ණම පාවෙන්නත් හේතුව මොකද්ද කියලා යහන්. තේරෙනවද කතාව? හඳ මතදී මිනිහෙක්ට මේ පොළව මතදී තරම් බර දැනෙන්නේ නැහැ. පොඩි පාවෙන ගතියක් තියෙනවා. හැබැයි ආය උඩ ගිහලා ආය බිමට වැටෙනවා. හරිද? චන්ද්‍රිකාවකදී එහෙම නැහැ. සම්පූර්ණ පාවෙනවා විතරයි. බරක් දැනෙන්නේ නැහැ. දැන් ඇයි එහෙම වෙන්නේ කියලා යහන්. මොකක්ද ඒකට හේතුව? රයිට්? ඒකට හේතුව මෙහෙමයි. මෙතනදී මේ ඔව් මෙතනදී මෙහෙමයි. මෙතනදී දැන් චන්ද්‍රිකාව දැන් අපි මෙහෙම එකක් ගන්නවානේ. දැන් මෙහෙම අපි ලිෆ්ට් එකක් ඇතුලේ ඉන්නවා. හරි? මෙහෙම ලිෆ්ට් එකක් ඇතුලේ ඉන්නවා. රයිට්? ඔහොම ඉන්නවා. දැන් අපිට සාමාන්‍යයෙන් අපේ බර දැනෙනවා. හරිද? මේ ලිෆ්ට් එකේ එකපාරටම කේබල් එක කැඩිලා රයිට් මේ ලිෆ්ට් එක මෙහෙම කඩාන වැටෙනවා අපි වට. රයිට්? ලිෆ්ට් එක කඩාන වැටෙනවා අපි වට. ඒ කියන්නේ ලිෆ්ට් එක ගුරුත්වජ ත්වරණයෙන් පහළට වැටෙනවා. හරිද? ලිෆ්ට් එක ගුරුත්වජ ත්වරණයෙන් පහළට වැටෙනවා. අපිත් අපේ බර නිසා මොකද වෙන්නේ? අපිත් අපේ බර නිසා ගුරුත්වජ ත්වරණයෙන් පහළට වැටෙනවා. හරි? දැන් අපි හිතගෙන ඉන්න ලිෆ්ට් එකත් ගුරුත්වජ ත්වරණයෙන් පහළට යනවා. අපිත් ගුරුත්වජ ත්වරණයෙන් පහළට යනවා. එතකොට අපි සහ අර ලිෆ්ට් එක අතර තියෙන ස්පර්ශය, මෙන්න මෙතන ඇතිවන ස්පර්ශය නිකන් නැති වෙලා යනවා. නිකන් ගෑවිලා නොගෑවිලා වගේ ඉන්නේ දැන්. ඒ කියන්නේ අපට අපේ බර දැනෙන්නේ නැහැ. දැන් අපි ලදින්න එපයි අපේ බර දැනෙන්නේ. තේරෙනවද කියන එක? හරි. එතකොට අපට අපේ බර දැනෙන්නේ නැහැ. එතන නිකන් අපිට මේ පොළව මතු පිටදී අපට බර දැනෙන්නේ නැති වෙන්න පුළුවන් අවස්ථාවක්. ඔය කිව්වේ ලිෆ්ට් එකක් අතර දෙනවා. ලිෆ්ට් එක කඩාන වැටෙනවා. කඩාන වැටෙද්දී ලිෆ්ට් එකත් ගුරුත්වාකර්ෂණයෙන් පහළට යනවා. අපිත් ගුරුත්වාකර්ෂණයෙන් පහළට යනවා. එතකොට මොකද වෙන්නේ? අපට අපේ බර දැනෙන්නේ නැති වෙනවා. අපි නිකන් පාවෙනවා වගේ ගතියක් දැනෙනවා. එතකොට මේ ඒ කියන්නේ මොකක් හරි වස්තුන් දෙකක් එකම තොරණකින් පහළට යනවා නම් එකම තොරණකින් මොකක් හරි දිශාවකට යනවා. එතකොට එයාට ඒ දෙක අතර බලය නැති වෙලා යනවා. දැන් මේ චන්ද්‍රිකාවක් ගත්තොත් චන්ද්‍රිකාව සහ චන්ද්‍රිකාවක් ඇතුළේ ඉන්න මිනිහා ගත්තොත් මේ දෙකේම කේන්ද්‍රීය දිශාවට තියෙන තොරණේ නියතයි. තේරෙනවද කියන්නේ? කේන්ද්‍රීය දිශාවට තියෙන තොරණේ නිසා කේන්ද්‍රාභිසාරී තොරණේ සමානයි V වර්ගයේ බෙදී මාර්ග. එතන දැන් චන්ද්‍රිකාව මෙහෙට යන වේගයෙන්ම තමයි මිනිහත් මෙහෙට යන්නේ. වටේට යන්නේ දෙන්නම එකම වේගෙන්. එතකොට චන්ද්‍රිකාව පෘථිවියෙන් ලා තියෙන දුරටම සමාන දුරකින් තමයි මිනිහත් ඉන්නේ දෙන්නම එකටම ඉන්නේ. හරි. එතකොට චන්ද්‍රිකාවේ කේන්ද්‍රාභිසාරී තොරණේ V වර්ගයේ බෙදීම R නම් චන්ද්‍රිකාව මත ඉන්න මිනිහගේ කේන්ද්‍රීය දිශාවට තියෙන තොරණයක් V වර්ගයේ බෙදීම R. එතකොට තේරුම් ගන්න. එතකොට මේ මිනිහගේ මිනිහා ඉන්න චන්ද්‍රිකාවේ පොළව දිහාවට තියෙන තොරණය එකම අගයක්. ඒක හරියට ලිෆ්ට් එකක් ඇතුලේ ඉන්න මිනිහේ ලිෆ්ට් එකත් එක්ක කඩාගෙන බිමට යද්දී ලිෆ්ට් එකේ තොරණයයි මිනිහගේ තොරණයයි සමාන වෙනවා වගේ වැඩක්. ඒක නිසා චන්ද්‍රිකාවක් මත ඉන්න මිනිහෙක්ට බරක් දැනෙන්නේ නැහැ. ඒක හරියට ලිෆ්ට් එකක් ඇතුලේ ඉන්න මිනිහේ ලිෆ්ට් එක කඩාගෙන වැටෙද්දී මිනිහට බර දැනෙන්නේ නැහැ වගේ අවස්ථාවක්. තේරෙනවද කියන එක? මොකද දැන් ලිෆ්ට් එක කඩාගෙන වැටෙද්දී ලිෆ්ට් එකත් ගුරුත්වජ ත්වරණයෙන් පහළට යනවා. 10ක ත්වරණයකින් මිනිහත් 10ක ත්වරණයකින් පහළට යනවා. එතකොට මිනිහා සහ ලිෆ්ට් එක අතර අර සාපේක්ෂ ත්වරණයක් නැති නිසා සාපේක්ෂ ත්වරණයක් නෙවෙයි රයිට්? ඒ කියන්නේ ස්පර්ශ වීමක් නැති නිසා එතන මොකද බරක් දැනෙන්නේ නැහැ. ඒ වගේ තමයි මෙන්න මෙහෙම චන්ද්‍රිකාවක් කරකෙද්දි කේන්ද්‍රාභිසාරී ත්වරණේ කේන්ද්‍රීය පෘථුවිය දිශාවට තියෙන ත්වරණේ ගත්තොත් එහෙම චන්ද්‍රිකාවේ ත්වරණයත් V වර්ගයේ බෙදීම R, මිනිහගේ ත්වරණයත් V වර්ගයේ බෙදීම R. පොළව දිහාවට දෙන්නගේ තියෙන ත්වරණේ V වර්ගයේ බෙදීම R. ඒක නිසා චන්ද්‍රිකාවක් මත ඉන්න මිනිහෙක්ට මොකක් දැනෙන්නේ නැද්ද? බලයක් දැනෙන්නේ, බරක් දැනෙන්නේ නැහැ. ඒ වගේම තමයි හඳ මත ඉන්න මිනිහෙක් ගත්තා. හඳ මත ඉන්න මිනිහෙක් ගත්තා. හරිද? දැන් හඳත් අපේ වටේ කැරගෙනවනේ. අපි හිතමුකෝ V නෝත් වේගයෙන් හඳ කැරගෙනවා කියලා. මෙතනilla මෙතන තියෙන දුර කැපිටල් R කියලා ගමුකෝ. එතකොට හඳ මෙහෙම V නෝත් වේගයෙන් මෙහෙම කැරකෙද්දී හරිද? හඳේ කේන්ද්‍රාභිසාරී ත්වරණය ඒක ඇවිල්ලා V නෝත් වර්ගයේ බෙදීම R. හරි. හරි. කේන්ද්‍රාභිසාරී ත්වරණය. එතකොට හඳේ කේන්ද්‍රාභිසාරී ත්වරණය V නෝත් බෙදීම R. එතන හඳ උඩ මිනිහෙක් ඉන්නවා. එතන හඳත් එක්ක මේ මිනිහත් V නෝට් වේගකින් කරගෙනවනේ. හරිද? එතකොට හඳේ ඉන්න මිනිහගෙත් මිනිහටත් පෘථුවියේ ඉඳලා තියෙන දුර R R මනේ. හරිද? එතකොට
ඒ හඳේ ඉන්න මිනිහා මතත් ඇතිවන කේන්ද්‍රාභිසාරී ත්වරණය V නෝත් වර්ගයේ බෙදීම R ම තමයි. තේරෙනවද කතාව? ඒක නිසා හඳ මත ඉන්න මිනිහා මතත් මොනවා ඇති වෙන්න දෙයිද? බර දැනෙන්න විදිහක් නැහැ. තේරෙනවද කියන එක? මොකද හඳේ කේන්ද්‍රාභිසාරී ත්වරණයයි මිනිහගේ කේන්ද්‍රාභිසාරී ත්වරණයයි සමානයි. දෙන්නගෙම කේන්ද්‍රාභිසාරී ත්වරණය V නෝට් බෙදීම R. චන්ද්‍රිකාවකදී චන්ද්‍රිකාවේ කේන්ද්‍රාභිසාරී ත්වරණයයි ඒ චන්ද්‍රිකාව මත ඉන්න මිනිහගේ කේන්ද්‍රාභිසාරී ත්වරණයයි සමානයි. දෙන්නගෙම ත්වරණ සමානයි. පොළොව දිහාට තියෙන. මේ ලිෆ්ට් එකක් කඩාගෙන වැටෙද්දී ලිෆ්ට් එකේ ත්වරණයයි ඒ ලිෆ්ට් එක ඇතුළේ ඉන්න මිනිහගේ ත්වරණයයි දෙකම සමානයි. එතකොට මේ අවස්ථාව තුනේදීම බර දැනෙන්න විදිහක් නැහැ. හැබැයි මේ අවස්ථාවේදී චන්ද්‍රයා මත ඉන්න අවස්ථාවේදී බර දැනෙනවා. මේකට හේතුව මොකද්ද? හරි. ඔය සාපේක්ෂ චලිතයක් සාපේක්ෂ ත්වරණයක් නිසා මේ එක අවස්ථාවකදීවත් බර දැනෙන්නේ නැහැ. හැබැයි මෙතනදී විශේෂ බරක් දැනෙනවා. ඒක තමයි චන්ද්‍රයා සහ මිනිසා අතර ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය නිසා ඇතිවන බර. තේරෙනවද කියන එක? හරි. දැන් චන්ද්‍රයා කියලා කියන්නේ විශාල ස්කන්ධයක්. අපි දන්නවනේ මොකක්ද ස්කන්ධ දෙකක් අතර ඇතිවන බලය G m එක m දෙක බෙදීම r වර්ගය කියන්නේ. හරි. දැන් එතකොට මේ දැන් මේ පෑන් දෙකක් ගත්තොත් එහෙම මේ පෑනයි මේ පාන මේ පෑනයි අතර ඇතිවන ගුරුත්වාකර්ෂණ බලයක් ඒකේ අගය කොච්චරද? G m එක m දෙක බෙදීම r වර්ගය. මේ G කියලා කියන්නේ 10^23 වගේ ඉතා කුඩා අගයක්. ඒක නිසා මේ පෑන් දෙක මත ඇතිවන බලය නොසලකාම හරින්න පුළුවන්. ඒරණ කියන එක. ඒ වගේ තමයි මම චන්ද්‍රිකාවක් මත ඉද්දී මමයි චන්ද්‍රිකාවයි මත ඇතිවන ගුරුත්වාකර්ෂණ බලයත් නොසලකාම හරින්න පුළුවන්. මොකද මේ ස්කන්ධ දෙක අතර ගුණිතය පොඩි නිසා. චන්ද්‍රිකාවට වඩා මහා ලොකු ස්කන්ධයක් නෑ. තේරෙනවද කියන්නේ? හරි. හැබැයි මම හඳ මත ඉද්දී මගේ හඳයි මගේ හඳේ ස්කන්ධය ගුණ කරලා ගත්තාම හඳට තියෙනවනේ බල ලොකු ස්කන්ධයක්. ඒක නිසා n එක වාරයක් n දෙකට එනවා විශාල අගයක්. හරිද? ඒක නිසා සැලකිය යුතු අගයක් මම සහ හඳ මත සැලකිය යුතු තරම් ආකර්ෂණ බලයක් ඇති වෙනවා. අන්න ඔය ආකර්ෂණයේ බලය තමයි හඳේදී බර විදිහට දැනෙන්නේ. තේරුණාද කියන්නේ? හරි. එතකොට අන්න එහෙම පොඩි විස්තර කිරීමක් එන්න ඕනේ. මම ඒක විවරණයක් දීලා තිනවා. ඒක පොඩ්ඩක් බලන්න. එතකොට ඔයා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මේ ඔවා තීරි පාඩමේ. රයිට්. දැන් ඒ චන්ද්‍රයා තියෙනවා. චන්ද්‍රයා සහ චන්ද්‍රයා මත සිටින මිනිස් සැලකූ විට දෙදෙනාගේම පෘථිවිය විසින් ඇති කරන ගුරුත්වජ ත්වරණ සමාන වේ. නමුත් චන්ද්‍රයාගේ ස්කන්ධය විශාල නිසා චන්ද්‍රයා හා මිනිසා අතර සැලකිය යුතු තරම් ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වේ. එම නිසා චන්ද්‍රයා මත සිටින මිනිසෙකුට බර දැනේ. හරි, අන්න එහෙමයි තියෙන්නේ. රයිට්. හරි, ඉතින් ඒ ටික හදන්න ඕනේ. රයිට්. ලෙකට මේ රචනා ප්‍රශ්න ගත්තාම එතනින් එහාට තවත් තියෙන ප්‍රශ්න. රයිට්. ඒකේ දෙවෙනි කොටස ගත්තොත් පෘථිවි පෘෂ්ඨයට ආසන්න වූ කක්ෂයක කක්ෂගත වෙති චන්ද්‍රිකාව ගුරුත්වාකර්ෂණ බලයෙන් මුදවා ඉවතර ගැනීම ඉවතට යෑම සඳහා අවශ්‍ය අමතර ප්‍රවේගය වීසොයන්න පෘථිවි අරේ මෙච්චරක්ද ගුරුත්වජ ත්වරණය මෙච්චරක්ද වන අතර ලෙස සලකන්න ඉච්ඡාන පෘථිවි පෘෂ්ඨයේ සිට කක්ෂයට ඇති දුර වේ. හරිද? රයිට්. ඒ කියන්නේ මෙහෙමයි. පෘථිවිය අරය දිලා තියෙනවා මෙහෙම. මෙහෙම තියෙනවා පෘථිවිය. පෘථිවිය අරය ආරළු. පෘථිවිය පෘෂ්ඨයෙන්ද h දුරකින් තියෙන වස්තුවක් අනන්තයට යවන්න. හරි, අනන්තයට යවන්න දෙන්න ඕන ප්‍රවේගය කොච්චරද කියලා අහන්න. හරිද? හරි. මම ඒ අවස්නේ මෙතනදී මම හිතුවා v වේගයක් දෙන්න ඕනේ කියලා. v වේගයක් දුන්නා. v වේගයක් දුන්නාට පස්සේ v වේගයක් දුන්නාට පස්සේ මෙයා විවේගයක් දුන්නාට පස්සේ මෙයා මොකද වෙන්නේ? රයිට්. විවේගයක් දුන්නාට පස්සේ මෙයා මොකද වෙන්නේ? මෙතෙන්ද ගියා. අපි එහෙම හිතමුකෝ. රයිට්. එතකොට මම මෙතෙන්ද ශක්ති සංස්කෘතික නියමේ දාන්නා. මෙතෙන්ද ශක්ති සංස්කෘතික නියමේ දැම්මහම මෙතන ශක්තියේ භාගයක් n v වර්ගය. රයිට්. ඒකට එකතු කරන්න ඕනේ. හරි. මෙතන මොකද්ද? විභව ශක්තිය. විභව ශක්තිය කියලා කියන්නේ ඍණ g m m බෙදීම. රයිට්. මෙතන ඉලා මෙතෙන්ද තියෙන දුර r + h. r + h.
සමානයි හරිද සමානයි මෙතනදී මෙයාගේ ප්‍රවේගය මෙතනදී මෙයාගේ ප්‍රවේගයේ බිඳුවයි මෙතනදී අනන්තය නිසා මෙතන විභව ශක්තියක් බිඳුවයි ඒක නිසා එතන ශක්තිය බිඳුවයි ඒක නිසා භාගයක් mv වර්ගයේ සමාන වෙන්න ඕනේ හරිද g m m බෙදීම r ධන h මෙතන දීලා තියෙනවා r කියලා කියන එකට වඩා h කියන එක කුඩා ඉතා කුඩායි ඉතා කුඩා ආගයක් කියලා ඒක නිසා මේක නිකන් r ධන h කියන එක r කියලාම ගන්න පුළුවන් h ඉතා කුඩා නිසා r කියලාම මම ගන්නවා එතකොට v වර්ගයේ සමානයි කියලා එනවා නැත්නම් v සමානයි කියලා එනවා රයිට් කෙලින්ම රයිට් v v සමානයි කියලා එනවා 2 gm බෙදීම r කියලා 2 gm බෙදීම r කියලා එතකොට හයි v සමානයි 2 gm බෙදීම r ඔන්න ඔච්චරක ප්‍රවේගයක් දෙන්න ඕනේ රයිට් එතකොට මෙතනදී දීලා තියෙනවා මේ v ගේ අගේ r ගේ අගේ සහ g m ගේ අගේ දීලා තිනවා රයිට් එතන මේ ගානේ right so r ගේ සහ g ගේ තමයි දීලා තින්නේ r ගේ 6400 කියලා දීලා තින්නේ හයිත් හරි එතකොට දැන් මෙන්න මේකයි මෙතන දැන් g m ගැන අගයක් දීලා නැහැ නේ ඒක නිසා g m වෙනුවට අපි දාගමු right g m වෙනුවට අපි දාගමු right g r වර්ගය කියලා එතකොට මොකද වෙන්නේ ඒක දාගත්තට පස්සේ 2 g r වෙනවා නේ එතකොට v සමානයි 2 වාරයක් g කියලා කියන්නේ 10යි කියලා දීලා තිනවා r කියලා කියන්නේ 6400යි කියලා දීලා තිනවා හැබැයි කිලෝමීටර වලින් ඒක මීටර කරගන්නම් ආයෙ 1000යි වැඩි කරන්න ඕනේ හරිස ඕක සුළු කරාට පස්සේ රයි ඕක සුළු කරාට පස්සේ තේරෙන ඉතින් බලමු මේ සුළු කළා උත්තරේ කීයද කියලා ඉතින් බලන්න සුළු කරාට පස්සේ උත්තරේ කීයද කියලා සුළු කරාට පස්සේ ඇත්තටම උත්තරේ මූල නේද मूल इन 128යි බිंदु කයක් කඩිනවනේ හරි ඒකේ මූල ඔව් එතකොට ඉන්නේ 11යි 313යි වශම 7යි වගේ නේ 11යි 313යි වශම 7යි 11යි 313යි වශම අපයි ඉන්නේ ශ්‍රේණියක ඔන්න ඔය වගේ අගයක් එන්නේ. හරි රයිට්. ඔන්න ඔය වගේ වේගයක් දෙන්න ඕන. හරි ඊට පස්සේ ඒක තමයි උත්තරේ. අයි ඊළඟට අහනවා තුන්වෙනි එක චන්ද්‍රිකාව පෘථිවිය වටා අරේ ඒවන වෘත්තාකාර මාර්ගයක වීනෝත් වේගයෙන් භ්‍රමණය වේ. චන්ද්‍රිකාවට සාපේක්ෂව මෙච්චරක වේගයකින් යානයෙන් පිට යානයේ සිට යානය ගමන් කරන දිශාවට අංශුවක් ප්‍රක්ෂේපණය කරයි. හරි චන්ද්‍රිකාවට සාපේක්ෂව කියන මූල පහ බෙදීම හතර ඍණ එකවරයක් වෙනවා මේ අංශක් දිශාවට ප්‍රක්ෂේපණය කරයි එම වස්තුවේ පොළවට සාපේක්ෂ ප්‍රවේගය u නම් මෙච්චර බව පෙන්වන්න කියලා කියනවා පහයි gm බෙදීම හතරයි බව පෙන්වන්න හරි රයිට් කොහොමද හදන්නේ දැන් දැන් මෙහෙම මේ යානය පෘථුවේ ඉඳලා ඒ අරේකින් v නෝට් වේගකින් යනවා. යද්දි මේ යානයේ ඉඳලා right යානයට සාපේක්ෂව මෙන්න මෙහෙම වේගකින් මෙන්න මේ වගේ වේගකින් අංශුවක් ෆිසික් කරනවා. ඒ අංශුවේ පොළවට සාපේක්ෂ වේගය කොච්චරද කියලා තමයි අහන්නේ. හරිද? ඒ අංශුවේ පොළවට සාපේක්ෂ වේගය කොච්චරද කියලා තමයි අහන්නේ. හරි ඉතින් ඔක සරලවයක් අපි බලමුකෝ පොළවට සාපේක්ෂ වේගය හරි ආන්න හරි අපි යන සාපේක්ෂ චලිත මූලධර්මය දාන්න පුළුවන් නැත්නම් ඇත්තට මෙතන මේ රයිට් අපි දාමුකෝ හරි අපි දාමු මෙහෙම අපිට දීලා තියෙන්නේ මොකද්ද ය චන්ද්‍රිකාවට සාපේක්ෂ අංශුවේ වේගය හරිද මං චන්ද්‍රිකාව ගන්නම් සැටලයිට් S කියලා අංශුව ගන්නම් P කියලා පොළව ගන්නම් E කියලා හරි අපිට දීලා තියෙන්නේ හරිද V චන්ද්‍රිකාවට සාපේක්ෂව අංශුවේ වේගය චන්ද්‍රිකාවට සාපේක්ෂව කියලා ලියා ගන්නවා මෙහෙම. පොළවට සාපේක්ෂව අංශුවේ වේගය සමානයි right චන්ද්‍රිකාවට සාපේක්ෂව පොළවේ වේගය කියලා. හරි. හරි. දැන් අපි හිතමුකෝ මෙහෙට මෙන්න මේ අවස්ථාව අපි සලකමු. මෙන්න මේ අවස්ථාව. මෙහෙට යන්න. මෙහෙට යන්න මේ නෝට් එකේ ගිහින්. හරි. මේ වෙලාවේ තමයි මෙන්න මෙහෙම ෆිසික් කරන්නේ අරක. right. හරි. එතකොට
චන්ද්‍රිකාවට සාපේක්ෂව අංශුවේ වේගය දිල දෙනවා නේද මූල 5යි 4 රින එක වාරයක් v නෝට් කියලා ඒක සමානයි පොළවට සාපේක්ෂව අංශුවේ වේගය පොළවට සාපේක්ෂව අංශුවේ වේගය තමයි අහන්නේ අපි හයිට් පොළවට සාපේක්ෂව අංශුවේ වේගය තමයි අහන්නේ එතකොට මෙතන චන්ද්‍රිකාවට සාපේක්ෂව පොළව චන්ද්‍රිකාව මෙහෙට යන අවස්ථාවේදී පොළව යන්නේ මෙහෙටද චන්ද්‍රිකාව මෙහෙට යන අවස්ථාවේදී පොළව යන්නේ මෙහෙටද ඒ වගේ තමයි රයිට් අනිත් පැත්තට රයිට් v නෝට් ඊළඟට පොළවට සාපේක්ෂ අංශුවේ වේගය මේ පැත්තට ගත්තාම හරි මූල 5 4 රින 1 වාරයක් v නෝට් මේ පැත්තට තමයි තියෙන්නේ එකෙන් අඩු කරන්න ඕනේ v නෝට් මේ පැත්තට හරි අපිට පුළුවන් මෙහෙම රයිට් දෛශික අඩු කිරීමක් තියෙද්දි මේක එකතු කිරීමක් විදිහට ලියන්න පුළුවන් මේ දෛශිකේ අනිත් පැත්ත හරහා තේරෙන කතාව එතකොට පොළවට සාපේක්ෂ අංශුවේ ප්‍රවේගය සමානයි හරිද පහ බෙදීම 4යි මූල 1 වාරයක් v නෝට් මේක එකතු කිරීම කරන්න පුළුවන් මේ දෛශිකේ අනිත් පැත්ත හරහා මෙහෙට තියෙන එක මෙහෙට කරමු හරිද v නෝට් මේකත් මෙහෙට තියෙන්නේ මේකත් මෙහෙට තියෙන්නේ එතකොට මේ දෙක එකතු කරාට පස්සේ හරි මේ දෙක එකතු කරාට පස්සේ හරි එනවා මෙන්න මෙහෙම හරි सापेक्ष वेगे अपटावे v නෝට් වලින් අපිට v නෝට් වලට අපිට ආගයක් ආදේශ කර ගන්න වෙනවා. ඔව්. එතකොට අපිට ආවා මේක මේකට අපිට අපේ පොළවට සාපේක්ෂව අංශුවේ වේගය සමානයි කියලා ආවේ 5 බෙදීම 4යි මුල v නෝට් කියලා. v නෝට් වල අගය. ඒ කියන්නේ ඒ දුරකින් ගමන් කරන වස්තුවක හරිද ඒ දුරකින් ගමන් කරන වස්තුවක වේගය අපි ඉස්සෙල්ලා හොයාගත්තා රයිට් මුල් ගානේ හොයාගත්තා කොහමද මෙහෙම ඒ අරයකින් ගමන් කරන වස්තුවක ප්‍රවේගය අපි ඉස්සෙල්ලා හොයාගත්තා g m බෙදීම r කියලා නේ g m බෙදීම r කියලා හරිද රයිට් එතකොට මොකද වෙන්නේ හරි අපර මේ දෙක සුළු වුණාට පස්සේ හයි 5යි g m බෙදීම හතරයි දැන් r නෙවෙයි නේ අපිටම a මෙතන මෙතන අර a නේ හතරයි a කියලා එන අර මොනවද වෙනවා හරි ඊළඟට තියෙනවා මෙම මොහොතේදී u ප්‍රවේගයෙන් පොළවේ කේන්ද්‍රයේ සිට a දුරින් පිහිටින අතර මෙම වස්තුව u ප්‍රවේගයෙන් පොළවේ කේන්ද්‍රයේ සිට a දුරින් පිහිටින අතර එය පෘථිවි කේන්ද්‍රයේ සිට r දුරක් වන තෙක් පිහිටුමකට ළඟා වූ විට වේගයේ vi සිටමු හරිද කෝණික ගම්මත සංසිඳීමේ නියමයක් ගන්න විදිහට කියනවා රයිට් හරි කියන්නේ ඒ දුරකින් පිටිද්දී යූලු ආර් දුරකින් පිටිද්දී වේගය හරි ඒකට මෙහෙමයි මේ වස්තුව පොළවේ ඉඳලා ඒ දුරකින් හරි පොළවේ ඉඳලා ඒ දුරකින් පිටිද්දී එයාගේ වේගය යූලු वर्ग වාරයක් ඔමේගා කියලා කියන්නේ හරිද ඔමේගා කියලා කියන්නේ රයිට් v සමානයි නේ r ඔමේගාට එතකොට ඔමේගා සමානයි v බෙදීම r නේ හරි එනි v කියලා කියන්නේ u බෙදීම r කියලා කියන්නේ මෙතන a ඒ u බෙදීම a හරි u බෙදීම a සමානයි මේ අවස්ථාවේදී mr වර්ගය mr වර්ගය ඒ වෙලාවේදී v බෙදීම හරිද v බෙදීම r හරිද මේක සොල්ව කරලා පස්සේ mm කැපිලා ගිහලා රයිට් මෙන්න මෙහෙම වෙනවා au සමානයි නේද rv කියලා එනවා ඔන්න ඔබ තමයි සම්බන්ධතාවය හරි
ඉළඟට මේ හරි ඉළඟට යන්න අන්තිම කොටස් සයිට් ඉළඟට තියෙනවා ඊළඟට තුන්වෙනි කොටස මෙම වස්තුව චලනය වන ප්‍රදේශයේ වාත ඝර්ෂණයේ ගිනිය නොහැකි බව සලකා ඉහත අවස්ථා දෙක සඳහා ශක්ති සංස්කෘතික නියමයේ යෙදීමට ප්‍රකාශනයක් ලියන්න එමගින් R R සඳහා අගයන් දෙකක් පවතින බව පෙන්වනවා එම අගයන් A ඇසුරින් සොයන්න කියලා තියෙනවා හරි එම අගයන් A ඇසුරින් සොයන්න කියලා තියෙනවා මෙහෙමයි වෙන්නේ ඔය අවස්ථා දෙකට ශක්ති සංස්කෘතික නියමයේ දාන්නලු හරිද ඔය අවස්ථා දෙකට ශක්ති සංස්කෘතික නියමයේ දාන්නලු මේ රයිට් ඔය අවස්ථා දෙකට ශක්ති සංස්කෘතික නියමයේ දාන්න කියලා කියන්නේ දැන් රයිට් එක අවස්ථාවක් තමයි දැන් මෙතනදී ඔන්න ආපු ප්‍රතිඵලය මම ලියාගත්තොත් ආයේ මේ කෙනේ යාවේ AU AU සමානයි RV කියලා තමයි සම්බන්ධතාවය මුලදී ආවේ හරි දැන් මෙතනදී අවස්ථා දෙකක් තියෙනවා එකක් තමයි A දුරකින් ඉදිද්දි මෙයාගේ වේගය U කියලා කියනවා R දුරකින් ඉදිද්දි මෙයාගේ වේගය V කියලා කියනවා මෙන්න මේ අවස්ථා දෙකේ ශක්ති සංස්කෘතික නියමයේ දාලා R සඳහා අගයන් දෙකක් තියෙන බව පෙන්වන්නලු A ඇසුරින් හරිද ශක්ති සංස්කෘතික නියමයේ ඉස්සරම දාමු කරයි මෙතෙන් දාමු ශක්ති සංස්කෘතික නියමයේ දන්නාම භාගයක් m u වර්ගය ධන මෙයාගේ ගුරුත්වාකර්ෂණ විශේෂත්වයේ කොච්චරද අර ගුරුත්වාකර්ෂණ විශේෂත්වයේ ඍණ g m m බෙදීම a වර්ගයෙන් හරි සමානයි මෙතෙන් දැම්මුත් එහෙම භාගයක් m v වර්ගය ධන මෙතන ගුරුත්වාකර්ෂණ විශේෂත්වයේ කොච්චරද ඍණ g m m බෙදීම නේද r a වර්ගය නෙවෙයි හරි ඔන්නමයි හරි ඔන්න ගුරුත්වාකර්ෂණ right ශක්ති සංස්කෘතික නියම දැම්මා මේ මේ ඔක්කොගේ m තියෙනවානේ m කපලා දාන්නු m කපලා දැම්මහම මේ මෙහෙම වෙනවා u වර්ගයේ බෙදීම 2 ඍණ g කැපිටල් m බෙදීම a සමානයි හරිද v වර්ගයේ බෙදීම 2 ඍණ g m බෙදීම r මොනවද එතකොට මේ හරි දැන් ඔන්නව තමයි වෙන්නේ එතකොට මට මේ u වෙනුවට හරි u අතරමයි u සහ v කියන එක ඔතනින් අයින් කර ගන්න ඕන නැත්නම් ඔබ ඒ දැන් අපට ඕනේ r සඳහා ප්‍රකාශනයක් ගන්න r සඳහා ප්‍රකාශනයක් ගන්න ඕනේ a ඇසුරින් හරිද ඇසුරින් ගන්න ඕනේ. එතකොට අපි ඉස්සරව මේ මේකේ තියෙන දන්නේ නැති පද ටික අයින් කරලා ඉමු. R U තනි අතර සම්බන්ධතාවයක් නෙවෙයි. R සහ A අතර සම්බන්ධතාවයක් නෙවෙයිනේ. ඒ නිසා මම ඉස්සරව මෙහෙම කරනවා. මේ U කෙනෙක් අයින් කර ගන්නවා. අපි මුලින් අපට ආවනේ උත්තරයක් U සමානයි. මොකද්ද අපි U සමානයි. මොකද්ද ආවා U සමානයි කියලා. U සමානයි කියලා වනේද හරි මොකද්ද ආවේ right ඔව් පහ u වෙනුවට අපිට දා ගන්න බුලා මෙන්න මෙහෙමනේ 8යි gm බෙදීම 4යි a කියලා. ඒ වර්ගමූලය කියලා දා ගන්න බුලා. ඒතර එහෙම ගත්තාම v වෙනුවටත් අපිට දා ගන්න පුළුවන්. right v වෙනුවට අපි මොකද මොන්නේ right මම u වෙනුවට මේක දා ගන්න පුළුවන්. capital g. මේක මෙතෙන් දා ගත්තාම right එන්නේ මෙහෙමනේ. මේ වර්ගය u වල වර්ගය කියන එක වර්ගමූලය අයින් කරලා යනවා. 8යි gm බෙදීම 4යි a කියලා 8යි a කියලා එන්නේ. ඒක ඍණ gm බෙදීම a සමානයි. මෙතන v වර්ගය වෙනුවට අපි දාගමු මෙන්න මේක. v වර්ගය වෙනුවට දාගන්න පුළුවන් නේ v = a u / r කියන. මෙහෙම දාගන්න පුළුවන්.
එතකොට එන්නේ මොකද්ද ඒ වර්ගය නේද දෙක වාරයක් sorry ඒ ඒ වර්ගයේ u වර්ගයනේ ඒ වර්ගයේ u වර්ගයේ බෙදීම r වර්ගය මම එන්නේ ඍණ gm r හරි ආයෙත් හරිද ආයෙත් 8i gm බෙදීම හරි sorry 8i gm බෙදීම sorry 5i 5i gm 5i gm බෙදීම 8i a ඍණ gm බෙදීම a සමානයි right a වර්ගයේ දැන් මෙතන u වර්ගය වෙනකොට ආයෙත් දාගමු අරගෙන දාගත්තාම 8i gm වෙනවානේ 8i gm හරිද 8i නේ මෙතන 5නේ බං 5 හරිද 5i gm මෙදීම 4i ar වර්ගය කියලා නෝ ඍණ gm කියලා gm මෙදීම r කියලා දැන් gm ට gm ට gm ඔක්කොම කැපිලා යනවා හරි කැපිලා ගියාට පස්සේ හරි කැපිලා ගියාට පස්සේ මෙන්න මෙහෙම එනවා 5 බෙදීම 8i a ඍණ 1 බෙදීම a සමානයි 5 5i මෙතන 5i මේ a ට මේ a කපනවා 5i a බෙදීම 8i r වර්ගයේ ඍණ 1 බෙදීම r ඔන්න ඔහම එකක් එනවා හරි ඔන්න ඔහම එකක් එනවා ඔව් ඔන්න ඔහම එකක් තමයි එන්නේ හරිද හරිනේ රයිට් ඔන්න ඔහම එකක් එනවා රයිට් එතකොට මෙන්න මේ එන එක හරි දැන් ඉතින් ගණිතේ තියෙන්නේ ඉතින් ගණිතේ සාමාන්‍ය ගණිතේ ගලම් පාට් එකක් තියෙන මෙතනින් එහාට රයිට් දැන් මේ එන එක හරි දැන් බලන්නකෝ a සහ r අතර සම්බන්ධතාවයක් ඇවිල්ලානේ තියෙන්නේ අපිට හරි මේ ඔක්කොම අපේ උඩට ගන්නේ කොහොමද උඩට ගන්න දැන් අපිට ඕනේ r සඳහා උත්තරයක් නෙවෙන්නේ නේද මම මුලින්ම මේක r වර්ගයෙන් 8i r වර්ගයෙන් ගුණ කළා දාන්න. ඒතර එහෙම හරි නේද? 8i r වර්ගයෙන් ගුණ කරොත් එහෙම. ඔව් 8i r වර්ගයෙන් ගුණ කරමු. 8i r වර්ගයෙන් ගුණ කරොත් එහෙම මෙතන ඇවිල්ලා 8ට 8 කැපෙනවා r වර්ගය ඉතුරු වෙනවා. 5i නේද? 5i r වර්ගයේ බෙදීම ඒ වෙනවා. ඍණ මෙතන 8i r වර්ගයේ බෙදීම ඒ වෙනවා. මෙතන ඇවිල්ලා 5i a වෙනවා. මෙතන ඇවිල්ලා 8i r වෙනවා. දැන් ඒකෙන් ගුණ කළා දාන්න. හරිද? ඒතකොට ඒකින් මෙතන ගුණ කරන් තියෙන. ඔව්. ඒතකොට ඒකින් ඒ ඉතරයි ඉතුරු වෙන්නේ නේ. ඔව්. ඒතකොට ඒකින් ගුණ කළා දැම්මොත් එහෙම right. 5i r වර්ගයේ ඍණ 8i r වර්ගයේ සමානයි 5i a වර්ගයේ ඍණ 8i a r වෙනවා right. ඒතර බං r වර්ගයේ දැන් මෙතන මේ සුළු වෙනවා. මෙතන r වර්ගයේ ඍණ 3i r වර්ගයේ වෙනවා නේ. මානේ 5i a වර්ගයේ ඍණ 8i ar වෙනවා right හරි මම මේක මෙහා පැත්තට අරගෙන මෙන්න මෙහෙම ලියා ගන්න 3i r වර්ගය ඍණ 8i ar ධන 5i a වර්ගයේ සමානයි බිඳුව කියලා ලියන්න පුළුවන් right මෙතනින් එනවා අපිට r සඳහා අගයන් දෙකක් අපිට මේ වර්ග සමීකරණයනේ හරි ඔය වර්ග සමීකරණය සුළු කරොත් එහෙම ඔයගලන්ට එයි 3i r ඍණ 5i a කියලා 3i r ඍණ 5i a i a r ඍණ a කියන R සඳහා අගයන් දෙකක් එනවා එකක් තමයි R සමානයි 5i a බෙදීම 3i අනිත් එක තමයි R සමානයි a හරි ඔන්නවම අගයන් දෙකක් එනවා R සඳහා right එතන මේක මෙතෙන්ද යනකම් සුළු කරලා හරි මේක වර්ග මේ වර්ග දෙකක මේ ගුණිතයක් විදියට මේ sorry මේ සාධක කඩලා සාධක වල ගුණිතයක් සාධක දෙකක ගුණිතයක් ලෙස ලියන්න බැරි වුණත් නිකන් මෙතෙන්ද යවලා මේ නිසා හරි ධාර සභාගයන් දෙකක් ලැබෙයි කියලා තිබ්බත් ඒත් ඇති හරිද මේක සුළු කරගන්න බැරි වුණා හරි right දෙන්න හොම තමයි ඒක එන්නේ right ඒක සනිකර ගණිතයේ මේ ගණිතයේ තිබ්බ තින්නේ right පට්ට සුළු කිරීමක් තිබ්බ දෙනවා ඊළඟට මේ ඊළඟට හතර වෙනි අන්තිමට අහනවා මේ right ඒක තමයි පොඩ්ඩක් මාරු නෑ ඒක නිකන් ගණිතයේ තිබ්බ නිසා ගණිතයේ තිබ්බ නිසා මාරු නේ right ඒක නිසා අර සුළු කිරීමක් තිබ්බේ හරි physics physics කොටසක් නෙමෙයි ඒක right ගණිතයේ කොටසක් right මෙම වස්තුවේ චලිතයේ ප්‍රතිවට ඉලිප්ස් ආකාර වෙන අතර ඊට හේතුව සඳහන් කරන්න right ඒ කියන්නේ මේ වස්තුවේ චලිතයේ ප්‍රතිවට ඉලිප්ස් ආකාරයි ලු ඒකට හේතුව දෙන්න කියලා කියනවා ඒකට හේතුව තමයි ඉලිප්ස් එක කියන්නේ මෙන්න මේ වගේනේ මේ හරි අරයට වඩා මේ හරි ගමන් කරන අරේ වැඩි
අර සරලම උත්තරයක් දෙන්න පුළුවන් රයිට් දැන් මේ අපට මේ වස්තුවේ වස්තුව ගමන් කරන රයිට් වස්තුව ගමන් කරන පතේට අගයන් දෙකක් ඇවිල්ලා තියෙනවා නේ මේ අරය අර ආර සඳහා අගයන් දෙකක් ඇවිල්ලා තියෙනවා ඉතින් එක දැන් මේ ඇවිල්ලා තියෙන අගයන් දෙකෙන් එකක් මෙන්න මේ අගය අනික මෙන්න මේ අගය හරිද තේරුම් ගලලා එතන අපිට ලියන්න පුළුවන් රයිට් අර උඩ ගානත් එක්ක බල්ලා අන්තිම ගාන ලියන්න පුළුවන් මෙහෙම රයිට් ආර සඳහා අගයන් දෙකක් ඇවිත් තියෙන නිසා රයිට් මේ වස්තුවේ චලිතය විදිස්සාකාර වේ කියලා. එතන අන්තිමම ගාන ගොඩක් අමාරු වෙන්නේ නැහැ. අන්තිමම ගාන අමාරු වෙන්නේ අලුතෙන් හිතලා කරන්න ගියොත් හැම තිස්සෙම උඩ ගානත් එක්ක මේ සම්බන්ධ වෙලා අන්තිම ගාන හිතන්න. හරි අන්තිම ගානේ උත්තරේ ගද්දි දැන් රචනා ප්‍රශ්නයක් කොහොම කරගෙන කරගෙන ගිහිනා අන්තිම ගානේ උත්තරේ හරි අන්තිම ගාන අන්තිම ගාන ටිකේ උත්තරේ ගද්දි හැම තිස්සෙම උඩ ගානත් එක්ක ඊට කලින් කරපු ගානත් එක්ක සම්බන්ධ කරලා ඒකත් එක්ක හිතලා උත්තරයක් ගන්න එතකොට හරි ලේසි. එනවාද කියන එක? රයිට්. ඒ විදිහට තමයි මේ පේපර් එක පෙරෙන්නේ රයිට්. මේක සාමාන්‍ය පේපර් එකක්. මේක නිකන් ඇත්තම දුන්නේ මේ මේ වැඩේට ආරම්භයක් විදිහට රයිට්. එතකොට ඊළඟ දවස් ඉදලා තමයි මේ මේ ඔය ප්‍රශ්න දෙනවා නම් මම කතා කරලා අහගන්න හරි. ඊළඟ සතිය තමයි යාත්‍ර විද්‍යා පේපර් එක හම්බෙන්නේ. එතකොට ලොකුම ලකුණු සංඛ්‍යාවක් හරි ලොකුම පාඩම් ටික හම්බෙන්න ඉස්සරහට ඒක හරියට වැඩ කරන්න ඊළඟ පේපර් ලියන්න හරි ඊළඟ පේපර් ලියන්න හරියට වැඩ කරන්න දැන් ඇත්තටම මේ මේ මාකින් වෙන වීඩියෝ එකුණත් හදිස්සියේ පුරුදු තැනක හරි හදිස්සියේම හදිස්සියේ තමයි හදිස්සියේ කරන වැඩක් ඒ නිසා හරියටම කරගන්න බැරි නම් ඉස්සරහා පාඩම් වලට ලස්සන මේ වැඩේ කරලා දෙන්න මේ මාකින් එක කලින් දවසේ හරි හදලා එහෙම දෙන්න මේ එතකොට මිනුම් කියන පාඩමයි ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ කියන පාඩමයි ඕගොල්ලන්ට දැනට අහු වෙලා නැති දේවල් තියෙනවා නම් දැනට ඕගොල්ලන්ට හරි සෙට්ුනේ නැති තැන් තියෙනවා නම් මේ වීඩියෝ එක බලලා ඒ දේවල් හරියට සම්පූර්ණ කරගන්න බැයි නම් මට කතා කරලා ඒ දේවල් සම්පූර්ණ කරගන්න හරි එතකොට ඊළඟ සතියේ අපි දෙන්නේ යාන්ත්‍ර විද්‍යාව කියන පාඩමෙන් පේපර් එක. එතකොට යාන්ත්‍ර විද්‍යාව සම්බන්ධව ඕගොල්ලෝ සිද්ධාන්ත ටික බලලා ඒ පාස් පේපර්ස් ගණන් ටික බලලා හොඳ සූදානමක් වෙන්න යාන්ත්‍ර විද්‍යාව පේපර් එක බදල් ලියන්න. හරි. ඊළඟට ඊළඟ සතියේ දෝලන හතරංග පේපර් එක දරා ඊට පස්සේ දෝලන හතරංග පේපර් එක සඳහා හොඳ සූදානමක් වෙන්න. හරි. දිග දිගටම මෙහෙම සතිය හැම පාඩමම කවර් කරගෙන යන්න. ඊළඟ සතියේ යාන්ත්‍ර විද්‍යාවට මේ කඩිය හොඳ මේ කඩිය විස්තර වෙන විදිහට ඩිස්කෂන් වීඩියෝ එකක් දෙන්නම්. මේක ඇත්තටම හදිස්සියේ. හරි. ඇත්තටම හදිස්සියේ තඩබඩ ගාලා රයිට් මේ ක්ෂණිකව මේ මෙහෙන් දාලා හදපු වීඩියෝ එකක්. හරි ඒක නිසා මේ පොඩි පොඩි දෝෂ ඇති ඒක වැඩි කරන් ගන්න එපා අනේ ඊළඟ යාන්ත්‍ර විද්‍යාවේ ඉඳලා හරියට ඒ දේ හරියට කරන්න හරි